ఇక్కడ ఇద్దరి మాన్యత ఇద్దరి కీటుదా ఎందుకంటే కీటీని హటాలి కీందరి దిగి మెత్తనే ఇక్కడ ఎకమాట్ కరెక్ట్ నేనేది సాధ్యక్రింద ఇందులో అమత్ మేతరం బిసి వచ్చే అవృద్ధక్నే అదే తమ మైతాన్ని సహన ఏ ప్రోగ్రామ్ దెక్క సీతూ పని ప్రోగ్రామ్ మీకు పే దెక్క కిరకివ అప్పుడు ప్రత్యేమ బే కానీ దిక్క దిక్క పేక్ పులవంతరం మన తీనదే ఏ హంబిచ్చ కట్టేది తీల అండ్ అదన పస్సే బే బాగిన పస్సు టాప్ ప్రోగ్రామ్ యాక్ తిప్పే తీని గల ఇంకా కడల దిక్క ఇంగ్లీష్ ఏం కిలా ఇక సింగల్ ఏం కిలా මං හිතන ඉංගලන්තට ඉංග්‍රීසි දන්න ඇති නේද? එහෙම නැතුව කොහොමද ජීවත් වෙන්නේ කියලා හිතනවා. මම ඉංග්‍රීසියම කියන්න දෙනවා නම් ලේසි සමාජලාට. අතර මමත් මේ ගමන ආවේ දකුණු අප්‍රිකාවේ මම පොඩි කාලේ මේ වයසට වඩා ටිකක් ලොකු වයසේ ලංකාවෙන් අපි දෙමාපියෝ ගිහිල්ලා දකුණු අප්‍රිකාවේ තියෙන ලෙසෝතෝ කියලා ලෙසෝතෝ කියලා මේ ඉන්ඩිපෙන්ඩන්ට් කිංඩම් එකක් තියෙනවා ස්වාසිලෑන්ඩ් ලෙසෝතෝ ඒ දෙක ලෙසෝතෝ වල තමයි මගේ පියතුමා එහෙ ඉන්නකොට මට ලොකු හොඳක් වුණා ඒ ගිය ගමනේ විශේෂ හොඳ තමයි මගේ එකලින්නම් පොඩි ගවේෂණය කරන ගතිය ගොඩක් අදින් තිබ්බා ජීවිතේ මොකද්ද හරි අද මට හම්බුණ පොඩි බබෙක් මේ වඩින්ට ඉස්සෙල්ලා මේ කොහෙද තේම්ස් වලනේ එතනදී එක්කෙනා එක්කෙනා ආව පොඩි ප්‍රශ්න දැනගන්න කියලා පොඩි ළමෙක් ආවා හරි පුදුමයි මේ ළමයා මට ආසයි දැන් ආයි හම්බ වෙන්න එයා ආපු ප්‍රශ්න මට දැන් හිතනවා සමහරලාට මොනව වෙයිද යාළු වෙනකොට අමුතුම කෙනෙක් වෙන කෙනෙක් වෙනවා අනිවාර්යයෙන් කත් අපේ ජීවිතේ තියෙන ලොකු මාස් අපිට මොකක්ද කියවුවා පුදුම ඉදියට යට ජීවිතය ගැන තමයි ප්‍රශ්නයට හැබැයි ඒක හරි වටිනවා සාමාන්‍යයෙන් මේ මමත් ඔය කාලේ ඔය වගේ ඔය කාලේ හරි දඟයි සැහෙන දඟයි කොහොම නත් හාමුදුරන්ටත් කොමරි ගරු කරන ගතියක් තිබ්බ හැබැයි හාමුදුරු කෙනෙක් වෙන්න කියලා නම් හිතුවේ නැහැ කොමරි අවුරුදු 9 වයසේදී ඉස්කෝලේදී අපි දෙන්නේ යාළුවෙක් මමයි මේ ඉමේජින් කර අපි මහනෙලා කියලා අපි අතර මහන වෙන්න කියලා හිතාගත්තා අපි ගෙදරින් පැනලා යන්න කියලා හිතාගත්ත පන්සලක ගිහිල්ලා මහන වෙන්න. ඒක හැබැයි නිකන් රොමැන්ටික් ෆීලිං එකක් වගේ. ඔහොම ගහක් වටේට අපි ඔන්න මොකද මහනෙලා වගේ තැම්පත් කොහේ ඇවිදිනවා. ඊට පස්සේ කොහොම වුණත් මම මේ ෆිසික්ස් වලට ඉන්ට්‍රෙස්ට් එකක් ඇවි හිටපු ගුරුවරු ඒ පිරිස හින්ද එසෝතවල මගේ තාත්තගෙන් යාළුවෝයි එහෙම කට්ටිය මම ඒ පැත්තෙන් ඔය රිලටිවිටි තියරි එකයි ඔහොම පොඩි හිතන පැත්තක් තිබ්බා කොහොම හරි ඒවා හිතාගෙන යනකොට ඔය දේව ලෝකවල තියෙනවා කියලා එහෙම අම්මගේ බණ පොත්වල සක්කපඤ්ඤ කියලා තියෙනවා සක්‍ර දේවේන්ද්‍ර
බුදුහාඳු හම්බෙච්ච අවස්ථාවේ මේ ලෝකය ගැන විස්තරයක් කියනවා. ඒක නිකම්ම කියවම සුරංගනා කතාවක් වගේ. හැබැයි ඒකයි රිලටිවිස්ටික් ඉෆෙක්ට්ස් තියනවා කියලා. වේගය වැඩි කරනකොට කාලය ස්ලෝ ඩවුන් වෙනවා ඒ කියන්නේ. ඒක එක ඉෆෙක්ට් එකක් ඒකයි මේකයි ගාන්ට ගැලපුණාම කියලා. ඒ කියන්නේ මේ තල තියෙනව නේද කියලා. මොකද මෙහි අවුරුදු 1000ක් යනකොට ඒ එක දවසක්. ඊට පස්සේ මම යෝකි මං වේගෙන් කියන්නේ ගියොතින් මේ වෙච්ච කරුණු ටිකක්. ඒ වෙලාවේ තමයි මේ මොනවාද ඒකත් එක්ක මං ඒක දැන් ඉගෙන අවිශ්වාසයක් නෑ කියන්නේ පින්වතුනි මනස කෙලින්ම සම්බන්ධ වෙනවා ඒ තලයට. ඔය ඉහළ තලවලට પાස්පෝර්ට් වීසා එක තමයි මේ මොනවාද ඒ මනස විශ්වාසය ඇති වෙන ශ්‍රද්ධාව ඇති වෙන එක. ඔය දේව ලෝක වලට යන එකම මාර්ගය තමයි ශ්‍රද්ධාවයි සීලය. සීලයක් තියෙනකොට තමයි හරි ශ්‍රද්ධාවක් එන්නේ. ඉතින් අද පින්වතුනි පින්වතුන නයිට් ෂිෆ්ට් කරලා ඇවිල්ලා වගේ. සෑහෙන මාංශී වගේ මේ මම හිතන්නේ දුවන ජීවිතයක තමයි මේ ටක් ගාලා මේ හාමුදුර ගාවට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මොකක් හරි පින්වත ලැබෙයි අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම මොකක් හරි ලැබෙයි. ඊළඟ මට කිව්ව අර ක්‍රිකට් ඇවිල්ලා ඒගොල්ලන් යම් ඉෆෙක්ට් එකක් තියෙනවා. මට මෙහෙමද කියන්නේ යනකොට එක එක මතක් වෙනවා ඉටලි වල එක තැනකට මම ගියා ප්‍රෝග්‍රෑම් එකකට. ඒ ප්‍රෝග්‍රෑම් එකේදී රෑ ඒගොල්ලන්ට තිබ්බේ හතමාට. මේ කට්ටිය කො මම හිතන්නේ මට මේ එල්ලුම් ගස් යන කට්ටියක් ගෙවුවා කියලා. මගේ පපුව ගොඩක්ම මෙයා වෙච්ච එක ගමනක් ඇත්තම කියනවා. බන්නකොට රෑ 10ටද කොහෙද දැන් ප්‍රෝග්‍රෑම් කරන ගමන් දෙන්නේ නැගිටලා මේ බන්නකොට රෑ 10ට ඒ වෙලාව නැගිටලා යනවා. ඉතින් මම ඉතින් පොඩ්ඩක් ඉන්න මං ආශිර්වාද බන්නකොට ඒගොල්ලන් නයිට් ෂිෆ්ට් එකට යනවා. ඉතින් මට ඒ වෙලාව මං ඇත්තටම කිව්වා මං කවදාරි මං හිමාලය හරි වෙන කොයි හරි ගියත් මම එයාට සදාට මගේ ආශිර්වාදය වෙනවා කියලා ඇත්ත ඒක. ඒක මට ඇත්තටම යථාර්ථයේ පොඩ්ඩක් පේන අවස්ථාවක් වුණා. මම මේ සිවුරු පෙරළ ඇත්ත බලනකොට මං දුක් බොහොම දුෂ්කර ජීවිත ගත කරා. හැබැයි ඒව මොනවද කියලා හිතනවා. ඒව මොන වුණත් ඒව කුසල් වැඩෙන භාවනා වඩාගෙන මානසික සුවය අන්තිම විදියට අත්දකගෙන යන ගමන. ඉතින් හැබැයි මේ කාලේ පින්වතුනි පින්වතුල ඔහොම ජීවත් වෙද්දිත් ලබා ගන්න පුළුවන් ඒ ක්‍රමය අල්ලගන්න ඕනේ. මම ඒ කරුණු ටිකක් අනිවාර්යයෙන් ඔක්කොම විස්තර කියනවා. මම දන්න මම කී දෙනෙක් YouTube එකෙන් අහලා තියෙනවද අහනවා එහුවද සවිමාංශයේ කියපේවා හරි කීපදෙනෙක් වැඩි නෑනේ. සමාජය වෙදී මම ඔය සමාජක කමන්න දැන් ලයිව් හම්බෙලා ඇහඳ ලැබෙනවානේ. ඉතින් කොහොම හරි මම මේ දකුණු අප්‍රිකාවේ මුල් දැන් මගේ බනවල ටික තේරේ පුරුද්දක් අරහෙන් කොටසක් වෙනවා මෙහෙන් කොටසක් වෙනවා ආයෙක කනෙක්ට් වෙනවා ඒ වගේ. මට ඒ හිතට මෙනේම විදියට තමයි ගමන් කරන්නේ. ඉතින් එදා දකුණු අප්‍රිකාවේ ඔහොම ඊට පස්සේ ඉඳ අවුරුදු 18දී තමයි යම් සයි පැහැදිලි යම් එවිදින් යනකොට ඒ වොක්ස් වලට යනකොට යම් සංඥාවක් ඇති වුණා. ඒක මේ නැති වෙලා යනවා කියලා ඔක්කොම දේවල්. Anything that begins in time definitely ends. ඒක නිකන් මට නිකන් කියන්න තේරෙන්නේ නැහැ මේ ඒක ඔක්කොම හැම දෙයකටම නිකන් ගහගෙන යනවා. මේ ඇඟවල් මේ ජීවිත මේ කොන්ක්‍රීට් මේ ඔක්කොම ජෙලි වගේ. ඉතින් මේ වෙලාවේ තමයි හාමුදුරු කෙනෙකුත් දැක්ක හිතට එතන. මේ හාමුදුරු කියන්නේ මේ සංඥාව ඇති කරන අය. මමත් මේ වගේ වෙන්න ඕනේ. එච්චරයි වෙන්න තියෙන්නේ. ඉතින් එතකොට මම සිවුරු මේ මොනවාද සිවුර නිකන් අන්තිම ඇඟ නිකන් වහගෙන ඉඳ තියාගන්න එක කියලා ඔහම මේ වෙලාවේ තමයි එහෙම අර්ථයක් ආවේ. මේ සමාජලාට එදා තමයි ඇත්තට මෙදා ඉඳන් හැබැයි ඒකෙදි තමයි මගේ ජීවිතයත් වෙනස් වුණා සෑහෙන. එදා ඉඳන් මම දොරක් වුණත් වහන්නේ හයියෙන් ඩුංගල් කියන්නේ එහෙට දුවනවා මෙහෙට දුවනවා. ක්‍රිකට් ක්ලබ්ස් වලට හරියට ගහනවා. ඒ කියන්නේ මම හරි මම අතරින් නම් අතරින් මහන වෙන්න ක්‍රිකට් ගහන එක. මේ ඔක තමයි මම ඇත්තටම අතරින් නම් අතරින්ට බොහොම ඇල්මක් එකක් තිබ්බා. කොහොම හරි මෙහෙත් නම් පුළුවන් ක්‍රිකට් ගහන්න මට. දුස්සෝ කියලා මට මතක් කරන මේ ක්ලබ්ස් ඇති. කොහොම හරි එදා මම මගේ මේ මට වුණේ ඊට පස්සේ මගෙන් දවසක් ඇහුවා බර්ලින් වල මේ පාරක් why did you become a monk කියලා. ඒක මම හිත ජර්මන් එකේ කියලා ඇහුවා why did you මේක ලේසි ආන්සර් එකක් කියලා. එකපාරටම කියන්න බලන් කියලා.
හැබැයි මටත් ඒ වෙලාවෙ තේරුණා මේ දැන් මේ මොකද මං හම why are you not a monk පින්වතුනේ ද සමාකයට හිතෙන් අපන ඔබ වහන්සේ ඇයි මේ මහාන්තර කෙනෙක් කියලා නේද මට හිතන තමයි ඇයි මාන වෙන්නේ නැත්තේ කියලා මේක අපිට පේන විදිය ලෝකෙ පින්වතුනි අපි ලනුවක් කල්ලන් ඉඳලා එකපාරටම ණයක් කියලා හිතුවත් ඒක අතරින් එක නිකන් අහන දෙයක්ද තාම ණය අපිට පේන්නේ පේන්නේ නැහැ ණයක් හැටියට පේනවා කියන්නේ අහිනවා බන ඇහෙනවා මෙයා වෙන හැබැයි ඒක තමයි පර්සනල් එක්ස්පීරියන්ස් එක පර්සනල් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඕක අහන්න දෙයක් නෙමෙයි වැඩේ තියෙන අපි අර ඉමෝෂනලි ඒක එක්ස්පීරියන්ස් කරනවා හැඟීම් වලින් කවුරු මැරුණාම ඒක අපි නා කියලා මැරෙන්න එනකොට අපේ ඉන්ටලෙක්ට් එක ඒතරමට මොට්ට වෙලා ඒ කියන්නේ අපි දමයකට එන්න මොට්ට වෙන්නේ කොහොමද මොට්ට වෙන එක අයින් කරගන්නේ කොහොමද මේක අපි මේ මොලේ මේ විශේෂ විශේෂයෙන් ඇතුලෙන් දැක්කන ඥානයක් හැටියට අපි මොනවද දැන් මම ඊට පස්සේ නිකෝසියා යම යන්න උනා යුනිවර්සිටි තාත්තා තමයි ඊට තල්ලු කරා මම කොච්චර මේ තාත්තා තියතද ෂුවනේ තාතර පිළිකාවක් උනා ඇයි මම මෙච්චර තැම්පත් උනේ කියලා එයාට තේරුන්නේ නැති කපාට මෙයා බැලුවා මොකද උනේ මේ ක්‍රිකට් සෙල්ලම් කරගෙන මම එකපාරටම කාමරේම ඉන්නේ මීට ඇවිදින හිමීට දානේ වල දන්නේ ඔක්කොම යෝගීක වගේ තමයි ඊටද කරඩ පටන් ගත්තා ඉතින් මම ඩිනර්ස් වලට යනවා හිමීට වල දන්නේ එතනට ජීන්ස් අඳන් ටී-ෂර්ට් හරියඳගෙන කොහොම තමයි මගේ ඒ මුල් කාලේ ධර්මයේ තේරෙන අයට පොඩි හැඟීමක් තිබ්බා මේ පුතා මොනාරි ඉස්සර භාමුදුර කෙනෙක් හරි භාවනා කරපු කෙනෙක් හරි වෙන්න දන්නේ නැති අයට හිතනවා මොනාරි මනසට වෙලාද කොහොමම ඔය ගැටලු තිබ්බා මුල් ඥාති අතර ඉතින් මං කරපු වැඩේ දැන් ඔහොම තමයි ඒ කාලේ ගෙවුවේ පින්වතුනි ඉතින් අරක තේරුනොතින් වැටහුනොතින් තමන්ට අනිවාර්යයෙන්ම ජීවිතේ වෙනසක් වෙන්න ඕනේ ඒ වගේම අනිත් එක තමයි දැන් මෙතන ඉඳන් හිටියේ කොච්චර වෙලාද පින්වතුනි දැන් පැයක් ඉඳගෙන හිටියද හිටගෙන ඉඳලා දැන් ඉඳගත්තුද කොහොමද පැයක් ඉඳන් හිටියද නම් හිටියද එහෙනම් දැන් පොඩ්ඩක් නැගිටලා පොඩ්ඩක් මෙහෙම කරලා ඉඳ ගන්න අමාරු වෙන්නේ චුට්ට කොහොම රිලැක්ස් කරන ඉඳන් ආන්ද්‍රගාට මේ ක්වික් හොලිඩේ එකට ආවා කියලා පොඩ්ඩක් හිටගෙන චුට්ට කොහොම එක බත මෙහෙම හොඳ හුස්ම ගන්න දැම්මම ස්ට්‍රෙස් නැති කරන ක්‍රමයක් මම කියන්නම් මේ මරන් හුස්ම අරගෙන මොනවාරි මතක් වෙනවා නම් ඒක කොහොම මේ හිතන්නේ ඒවා මේ නිකන් අර බල්ලෙක් නිදක් අසර බලනකොට ඡායාවක් පේනවා නම් ආයි එළියට එනකොට බල්ලෙක් ඉන්නවා කියලා හිතනවනේ අනේ ඒ වගේ ඔක්කොම මතකවල බිගට ඒකේ රියැලිටි එකක් නෑ දැන් මේ පේන ටික විතරයි හාමුදුරුවෝ පේනවනේ දැනෙන කකුලට මේ මොනවාද බර ඒ බර ෆීල් වෙන්න දකින්න එක විතරක් නෝට් කරන්න මොනවද කරන් ගන්නේපා හොයන්නේපා මොකද්ද මේක මේ හීනයක් වගේ තැනක අපි ඉන්නේ අතන කියාගත්තා නම් හොඳයි මේක හීනයක් කියලා අපි හැමදාම මේ හීනයස්සේ මේ හිතන්නේ නැත් නේද? එතකොට මේ කඹුල් වල තියෙන මේවා රිලැක්ස් වෙනවා නේද? දැන් හිතන්නේ නැකරන්න යනවා. එහෙම වුණාම ඒක දැන් මේක හිතට කමාන්ඩ් කළා. එහෙම රිලැක්ස් වෙනකොට මොකක් හරි දැනෙනවද? මොකද්ද නෝට් වෙන්නේ එතකොට? මොකද කියන්න පුළුවන්ද? සැල් බවයි මොනවත් එතකොට එකපාරටම ඇඟේ ළඟම මොකද්ද තමන්ට දැනෙන්නේ? හරි බොම් හොඳයි. අන්නේ එතනට නැචරලි එන්න ඕනේ. දැන් මේ ආනපන සති කියලා එහෙම බලන්න යනවා එහෙම එකක් නෙමෙයි. මේව ඇත්තට රිලැක්ස් එකට එහෙම ඉනකොට නෝට් එක ඔබේ බඩේ කියලා මේ ඇකිලෙනවා මේ ආවෙනවා. අන්නේ එතකොට මොහතට ආව වෙනවා. ටිකක් රිලටිව් මොහතකට. ඒ තරමට ටිකක් අතහැරෙන්න ඕනේ. ලෙස් කන්වර්ට් ලෙස් යා වෙරි ගුඩ්. හොඳයි.
I'm protecting the girl, okay. හන්දරගේ මේ ගමන සම්පූර්ණයෙන්ම ප්‍රැක්ටිකල් ගමනක්. එතකොට දැන් මේක දැන් මේ ඇඟනේ හිතේ එකකව තියෙන්න පුළුවන්. මට මේ ප්‍රශ්නේ තියෙනවා, අර ප්‍රශ්නේ තියෙනවා. කීකව තියෙන්න පුළුවන් පිංගුදිනේ. මට මේ මොනවාද ලෝන් එක ගෙවන්න තියෙනවා කොහොමද තෝන්නේ? අවුරුදු 20ක ලෝන් එකක් තියෙනවා. දැන් මම මේක ගෙව ලෝන් ප්‍රශ්න තියෙනද හරියට? මේ වගේ මම ඇති ඔස්ට්‍රේලියාවට නම් තියෙනවා. දොක්කොල ලෝන් වල නේ ඒක ගෙවන්න. අද දුරන්දරගේ ධර්මයන්වත් දෙමව්පියෝ සම්බන්ධව අපි ඉරවුල් මේවා කියනවා. ඒගොල්ලම පුළුවන් තරම් ඒගොල්ලන් දුක් වෙන දේවල් කරන්න යන්න අරකයි. ඒ කියන්නේ අඩු ගන්න අපේ ඉන්ටෙන්ෂන්ලි ට්‍රයි කරන්න ඕනේ ඒවලම සතුටු කරන්න. දෙමව්පියන් පුළුවන් විදියට ආදාව මට කට්ටියක් දෙමව් අම්මා ගැන මතක් වෙනවා. එයාට දුකයි උපස්ථාන කරන්න බෑ එහෙම කියලා. ඉතින් දැන් මහත්තයයි වයිෆ් වෙයි මයි සෝරි ඩොටර් දුවයි මෙයා වෙනවා මේ මොනවාද ඒ දෙන්නට කැමති ඉන්න මේ රට. හැබැයි අර දැන් අම්මගේ මේකට අම්මයි අම්මට ඕනේ අම්මා මනසෙන් දුක් වෙනවා. අවුරුදු 10ක් ඒගොල්ලන් ගේම්ස් පැත්තේ මං හිතන්නේ. ඉතින් මේ කොහොමද එයාට දැන් යන්න හිතන යන්න හරි මොකක් හරි මේ දාල යන්න හරි මොකක් හරි. හැබැයි මම නිකන් ඇහුවා ඔව් අනිවාර්යයෙන්ම අම්මලා ෆස්ට් නම්බර් 1 අම්මයි තාත්තයි. හැබැයි දැන් බැඳලා එක සිස්ටම් එකකින් අපි කර්මානුරූපව එක යුතුයකමක් ඉන්නේ. එතකොට අම්මා එහෙන් අඬ ගහන්නේ නැහැ පින්වතුනි. අම්මා අඬ ගහන්නේ අම්මලාට එහෙම අම්මයි තාත්තලාට මේ කෑම නැතුව හරි මොනවාරි ප්‍රශ්නෙකුත් නැහැ. දැන් මෙහෙම ගියොත් යාගර හැංගීමට සංවේගයට සතුටක් වෙනවා. ඒ කියන්නේ ඒක හොඳයි. හැබැයි එතකොට හස්බන්ඩ් මේ දුවයි ඩිස්ටර්බ් වෙනවා. එතකොට මොකක් හරි ඩිස්ටර්බ් වෙන තීරණ ගන්නෙ නැහැ. කවුරු ඩිස්ටර්බ් වෙන වට පිටාවේ. එතකොට දැන් සමාහට තමන් කාගේ හරි යටත් ඉන්නවා නම් එහෙම ඔන්නම් කියන්න පුළුවන් මට යන්න ඕනේ කියලා කමක් නැද්ද ගියාට කියලා අහන්න ඕනේ. එතකොට ඒකනම් පොඩ්ඩක් විරුද්ධ නම් චුට්ටක් එහෙම ඉන්නවා. මම යටතේ ඉන්නේ. ඒක අපේ පිනයි කර්මය කියන්නේ අපි දැන් අපි අම්මයි තාත්තා වුණත් ඒගොල්ලන් ගෙන ආපු විපාක වාරයක් තියෙනවා. අපි ගෙන ආපු විපාක වාරයක් තියෙනවා පින්වතුනි. ඔය එකට තමයි අම්මලා තාත්තලා හම්බ වෙන්නේ, බඳින අය හම්බ වෙන්නේ, ළමයි ටික සම්බන්ධ හම්බ වෙන්නේ. රස්සාල් වැඩ කරන තැන්වල එම්ප්ලොයිස්ලා ඒ බොසස්ලා හම්බ වෙන්නේ. මේ ඔක්කොම විපාක මත පින්වතුනි. ඉතින් ඒව එකපාරට මේ ප්‍රශ්න ඇති වුණත් ඒ එකපාරට වෙනස් කරන්න අරකයි. ඒකෙන් ඒ පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. අපේ රිෆ්ලෙක්ෂන් එකක්, අපේ ප්‍රතිබිම්බයක්. ඒක එකෙන් අපේ ගතිගුණ අපේ මොකද මොකක්වත් අපේ ඇතුලේ නොතිබින්න එකක් එළියෙන් නිර්මාණය වෙලා එන්නේ නැහැ. මේ ඔක්කොම අපිට හොඳට ටිකක් උපේක්ෂාවෙන් බලනවා නම් අපිට තේරෙයි ඒ ගති පැවතුම් අපෙත් තිබිලා තියෙනවා කියලා. ඉතින් මේක මේ පොඩි අඳුර ගැනීමක් තිබ්බොතින් තමන්ටේ. හැබැයි ඒ අවස්ථාවේදී මොන හරි තමන්ට පංචශීල කැඩෙනවා නම් එහෙනම් කෙලින්ම තීරණයක් ගන්නවා පොඩ්ඩක් අයින් වෙන්න කියලා. එහෙම නැත්නම් අනිත් සුළු දෙයකට තමන් එහෙම වෙනස දරාගෙන ඉන්නවා. තමන්ගේ මේ මමත්වය ගැන හිතනවා. ඇයි මම මෙහෙම හදිස්සියෙ මේ තමන්ට එක වේදනාවක් නෑ? ඇයි මම මෙහෙම මට රෙස්පෙක්ට් එක බලාපොරොත්තු වෙද? එමුද තමන්ට ක්වෙස්චන් කරනවා. තමන්ගේ ඇතුලේ ඇති වෙන මේ මොනවාද වැරද්ද හොයා ගන්නවා පින්වතුනි. ඒක ඉම්පෝටන්ට්. මං කාගේ හරි වැරදි පේනවනම් තේරෙන්නුනේ තමගේ ද්වේෂය. ඒක වැරදි කරනවා ඇති කෙනෙක්. හැබැයි තමන්ට කෙනෙක්ගේ වැරදි නොටිස් වෙන්නේ තමන්ගේ ද්වේෂය. කාටට විශේෂ උදව් කරන්න ඕනේ කියලා හිතනවනම් තමගේ රාගය. තමන්ගේ ඇතුලේ තියෙන thought එක ඒ ක්‍රියාව කරන්න හැම වෙලේම නොටිස් කරන්න. මේ පන්සලක් එහෙම තියෙනවද කොහමද මේ පළාතේ? එහෙම යනවද වැඩසටහන? මොකද මේ වගේ තැනක ඉන්නකොට එහෙම කනෙක්ට් වෙලා ඉන්න එක ඉම්පෝටන්ට්. අනිත් එක තමයි මේ වැඩ කරද්දී මහන්සි නැතුව වැඩ කරන්න පුරුදු වෙන්නත් ඕනේ පිටුතුනි. එකක් තමයි දැනගන්න ඕනේ මේ සමාජගලට අපේ ජීවිතේ අපි එක එක මගේ ගැන මොනවද අහලා තියෙනවද පිටුතුනි?
සයිමාංශ මෙහාට එන්න ඕනේ ක්‍රච්චර්ස් උත් එක්කයි නිකන් මේ මෙහෙමෙන්ට ඕනේ මොනවා තාර තිනාද මන්ද හිමාලය වඩනවා කියලා හාලා තිනාද එතකොට 2015 ගැන මොනවද තාලා තිනාද 14 පරේ වහලා නේ කොහොමද ආපි කච්චියක් ඉන්නේ මම කියන්නේ මම දෙක කියන්න ඕනේ නේද මොන ඇඹුල් කරගෙන ඉන්න බෑ හම්බුගාව හම්බු මරණය ළඟට ගිහිල්ලා ආවා කියලා එක දන්නවනේ හරි හරි ඉතින් ඔක්සිජන් එක මම කියන්න අවශ්‍ය නැහැනේ ඒ කියන්නේ ඉතින් අතර මේ හොල්මනක් තමයි මේ ඉන්නේ පින්වදනේ තමයි ඒක තේරෙන්න ඕනේ අවංකව කියනවනම් මම මෙහෙම එන්න ගිය දැන් මම වාහනේ එනකොටත් මට ඒක හිතුණා හරියට ඇත්තම කියනවනම් මට කියන්න තේරෙන්නේ මම හිතුවා මම අදිෂ්ඨාන කරන් ඉතාලිතේ නිරන්තරයෙන් මම රහත් වෙච්ච දවසකයි මෙහෙම ගමන ඉන්නේ කියලා මට කිසිම මේකක්වත් භුක්ති විඳින්න දෙයක් නැහැ ඒ කියන්නේ ඉතින් මං හිත හිත ආවා කොහොමද මං ඊළඟ අරමුණට මං කවදාද මාව එවුවනම් කවවරි මොන හරි ආසින් හරි විශ්වෙන් හරි එන ඒගොල්ලන් තමයි වග කියන්න වෙන්නේ මම මේ විදිහට වඩිනවට මොකද මම ආස නැ මේ චීවරය දරාගෙන මට ඕනේ කව මේ කට්ටියට මේ කටි දෙමේ කවදාරි බනවටක් මං ගිහිල්ලා නැ මහන වෙලා පින්වතුනි බන කියන්න දානවල වලට මේ කර්මුණක් අදිෂ්ඨානයක් ඔස්සේ අවුරුදු කොහමරි 2012 තමයි මේ පබ්ලික් එකට ආවේ ආවට මං ඒ ආයි ගියා ආයි ගිහලා තාමත් යනවා යන ගම මේ අවුරුද්දේ තමයි ඔක්කොම ඉන්විටේෂන්ස් බාරගන්න කියලා මේ අර ඒ අර අපත් වෙන්න ලං වෙනකොට ආපු සිතුවිල්ල නැති කරගන්න. ඒ කියන්නේ මිනිසුන්ට යහමින් දෙන්න බැරි වුණා කියන එක. ඒ කියන්නේ මට මේ සිතුවිල්ල මට මිනිසුන්ට යහම දැන් කරන්න දෙයක් නැහැ කියලා තමයි මනසරෝවල ඒ කාන්තාරය වගේ හිමාලයේ ඒ අඩවි එතන දැන් හිත හදාගෙන එහෙම ඊටපස්සේ අර කමටාන වඩන එක ස්කන්ධයන් වශයෙන්. ඒ කියන්නේ ඒ බලන ක්‍රමයක් තියෙනවා තමන් දිහා තමන් කියලා කියන්නේ කවුද මේ කියලා. මේක හැමදාම කරන ප්‍රැක්ටිස් ස්ටෙප්පින්ග් වතු. දැන් ඕවා තමයි මට කියලා දෙන්න බැරි වුණේ හරියට මිනිසුන්ට. ඒ කියන්නේ මේ ප්‍රශ්න දැන් මිනිසු මූණ ඇබුල් කරන් හරි ඉන්නේ මොකක් හරි තමන්ගේ නැති එකක් තමන් හිතනිනවා තමන්ගේ කියලා. තේරෙනවද? මේක හොඳට අහගන්න. තමන්ගේ නැති දේවල් තමන්ගේ කියලා හිතනවා. කතරක් තියනවද කියන්නේ? මේක බර්ලින් වල නිර්මාණය වෙච්ච දෙයක්. කොහොමද කතරක් ගෙනාවේ මහත්තයා? මහත්තයාගෙට පාවිච්චි කරන්න බෑ. මෙහෙම මහත්තයෝ මගේ තාත්තට ලොකු ප්‍රශ්නයක් තිබ්බා මේ කොණ්ඩේ අඩු වෙලා. ඉතින් තාත්තා මේ මොකද කියන්නේ? ඉතින් මහත්තයා හැන්සම් මහත්තයෝ. මෙහෙම තාත්තා ඉංගලන්තේ හිටියක් සෑහෙන කාලයක්. එතුමා ඉංගලන්තේ ඉන්න කාලේ ආගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ටත් ගෙනිලා දිනා හැමතැනම මේ ට්‍රීට්මන්ට් වලට. ඉතින් තාත්තට කවුද මගේ කසින් කෙනෙක් මෙයා කරා මෙහෙම පිරන්න කියලා. එහෙම ඉතින් යායක කර කර හිටියා. කොහමද මම දන්න කාලෙක කොණ්ඩේ තිබුණේ නැහැ මේ හරි තාත්තා මෙහෙම දානවා. ඉතින් මේ තාත්තානි කොන්ෂස් ඒක නම කොහොම වුණත් මගේ පියතුමා මේ හොමම ඉඳලා දැන් මට වයස ගිහිල්ලා බුද්ධ ගයවදී හම්බුනා. ඒ කියන්නේ හම්බු ජස්තත් 2015 මම හිතන්නේ. 2016 වල මතකනේ. කොමරි ආපු වෙලාවේ මගේ පියතුමා මම ඒක දැන් පියතුමා තාවකාලික මම පැවිදි කරා තාත්තයි අම්මයි. ඒ වෙලාවේ සුපර්ෂණින් කරේ. මේ වගේ තමයි මගේ හැම වෙලාවෙම ෂණින් ඒ අවස්ථාවට ටක් ගාලා මම හාමුදුරුවෝ ටික හිටියා මහනසා. ඉතින් කොණ්ඩේ කපනකොට මට පුදුමයක් වුණා. මේ කොණ්ඩේ ඔක්කොම ඉතින් දැන් වයස ගිහිලා තමයි ඒක ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ. මට හරි සර්ප්‍රයිස් එකක් කියලා ඉතින් ඇති. මමත් තාතේ මාත්‍රුත් කවන්නේ ඒකත් කරන්න. ඒක ඇත්තටම මොනහරි මසාජ්ජද තෙල් වගේ කුත් පාවිච්චි කරන නේ. ඒ හාමුදුර ඇන්ටි බියුටි නෙමෙයි මාත්‍රු. ඒරා මේ මාත්‍රු බඩට. මහත්තයාට මේ කොණ්ඩේ තමයි මහත්මේ කොණ්ඩේ මේ ඇද්දොතින් නියන් දැන් මං ඇද්දත් දැන් ගැටලුවක් නැතු ඇති කවර මෙයා කරොත් තමයි කේන්තියයිද නැද්ද ආ සමා වේදනේ ඒක එතකොට මොකද ඒක මගේ කොණ්ඩේ කියලා හිතනවද ඒක දැනුත් ෆීල් වෙනවද මගේ කොණ්ඩේ කියලා ආ පොඩි කැලක් කැපුවට තමයි මේක මේ ඓතිහාසික කැපීමක් කියලා හිතන්නේ. Yeah, I can't believe it.
දැන් මේක මගේ කියලා දැනෙනවද මාත්තර? දැන් අර තිබ්බ තරමට දැනනවද නැද නෑම වගේ දැනනවද? ආ ඒ කියන්නේ හැබැයි මේ දැන් අර මේ දැන් මේ කොණ්ඩේ තමයි කියලා පිළිගනවද? ආමෙනවද? කොටසක් කියලා. දැන් මේකට මේක පෑගුවොත් මෙයා කරලා තින්නේ. ගැටලුවක් තියනවද? දැන් උදේ ළඟ තියෙනකොට නම් කරොත් නම් තියක් වෙනව නේද? දැන් තියනවද? දැන් එහෙම කරලා ඒ කඩුයිද? නේද ගන්න කපුවා. තුනදෙනි. එදා බුද්ධ කාලේ නම් මෙම කොණ්ඩේ කපනකොටම කට්ටිය මාර්ගඵල ලැබුවා. මේක ඇත්තටම අපේ අර මේ ස්පේස් එකේ දැන් මුත්‍රා වුණත් අපි මේ බඩ ඇතුලේ මේ ඇතුලේ තියෙනවා. ඊට පස්සේ අපි ටොයිලට් එකට දාන ටොයිලට් එකේ යනුගේ මේ ගාව මේ හරියේ තියෙනවා කියලා හිතුවම කොණ්ඩේ ඔළුවේ තියෙනකොට නම් අම්මද ඔක්කොමලා හරි ආදරෙන් මෙයා කරනවා නේද? අම්මනම් කො අම්මලා තමයි ලොකුම බැඳීමක් තියෙන්නේ. තා නෝනලා හැම එකෙන අපේ එළියෙන් තිබ්බොත් ටිකක් මෙහෙම බයෙන් තමයි ඒක පිංගුත්න හරි පුදුමයි. ඒ කියන්නේ එතන මේ හරිය තියෙනකොට පිංග තමයි ස්පේස් එකේ තියෙනකොට තමයි අර කන්සෙප්ට් එකකට තමයි අපි එන්නේ. අපේ කවදාකවත් ඒ කොණ්ඩේ අපේ වෙලා තිබුණේ නැහැ. ඉතින් අපි මේක මනසෙන් කන්ඩිෂන් වෙවි. මේක ආයි හරි සිහියෙන් බලන්නේ නැති හින්දා, ඉන්වෙස්ටිගේට් කරන්නේ නැති හින්දා මේ ගතිය එනවා මම කියලා. ඉතින් මේ කතර වෙන්න ඕනේ තමන්ගේ ඔය ඩිස්ක්‍රිමිනේට් කරන, මෙහෙම බලන ප්‍රැක්ටිස් එක. ඒක අපිට වෙන් කරන්න පුළුවන් නම් ප්‍රායෝගිකව. විශේෂයෙන්ම කවවරි බණිනකොට, කවවරි දොස් කියනකොට පින්වතුනි, තමන්ට මේ ඒක එහෙම කල්පනාව තියාගෙන ඉන්න පුළුවන් නම් මම දන්නවා සමාගම් නොවනද ඒ මේ ප්‍රෝග්‍රෑම් වලදී ඒක අහලා අර ධාතු වශයෙන් මම අන්තිමට සමාගලට කරන ප්‍රැක්ටිස් එකේදී ඒගොල්ලන් ඒක කරලා ගෙදර කුස්සියේදී මහත්ය බණිනකොට මේක ඒගොල්ලන් කනට ඒ කන හැදිලා තියෙන ධාතු හතරෙන් හයිය ගතිය, දියාර ගතිය ඔහම කියලා ඒක මගේ කන නෙමෙයි නේද? මේ ශබ්ද, මේ කිරණ, මේ තරංග මේවා මේ මොනවාද මේක තිරණයක්, මේක මගේ මහත්යෙන් ආපු එකක් නෙමෙයි. එහෙම අයිඩියාස් වෙන්නේ නැතුව අරක විතරක් කල්පනා කරන් ඉඳලා මහත්ය බැන්නා. ඉතින් ඉච්චරයි. ආයි බැන්නෙත් නෑ, රැව්වෙත් නෑ, මොනවත් නෑ පින්නතුල. මේක මමත් එක්ස්පෙක්ට් කරා. මමත් එහෙම කරා. මට කේන් තියන ඉන්න කවුද නැන්ද කෙනෙකුත් එක්ක. ඒක අහලා ඇති මං කියන්න අහලා තියෙනවද ඒක? අර කොහොමද මම ඒ කාලේ මාව කියලා ගියා මේ කනැන්ද කෙනෙක් තාත්තලා දකුණු අප්‍රිකෙන් ඇවිල්ලා මාව තියලාගෙන මට පොකට් මනි ලැබෙන්නේ නැන්දගේ. මොකද්ද ගෙදරක කුලී. ඉතින් මම එතන යනකොට මේ නැන්දට කේන් තියන නැන්ද කෙනෙක්. මාත් එක්ක විතරක් නෙමෙයි ඕන කෙනෙකුත් එක්ක එයා එක්සයිට් වෙනවා වැඩි. ඒකයි ප්‍රශ්නේ. ඉතින් පිටුතුනි මට මං තල්ලිය දවසක් මාව දරදා වංශය වන්දනා කරන්න නැන්ද ගෙනිච්චා පාසුත් එක්ක. ඉතින් අපි කෙලින්ම ගියා නිලමේ යා ගිනිලා එතන ඇතුළෙම ගිහලා පෙන්නවා. ඉතින් මම හැබැයි මට දැන් කේක ඒ කාලෙත් එනවා නියන් තනිය. දැන් මුල් කාලේ මගේ නිකන් එනවා එක සංඥා ඒවා ඔස්සේ මම යනවා. මං එතකොට ඒක කාටවත් කියන්නේ කරන්නද බැයිද කියලා. හරි මුරණ්ඩු ඒ වගේ. ඉතින් මම ඒ වගේ එකක් ඇවිල්ලා මට උන ආයි යන්න ඕනේ කියලා අර පොණිමි. ඉතින් මං ආවම ඒ කාලේ LTT ප්‍රශ්න කාලේ අරකයි මේකයි මම ඉතින් නැන්දට කිව්වා I want to go again to worship you. කපාට බැනන්න බැනන්න කියලා. ඒ කියන්නේ නිකන් හවුස් ස්ටබන් යෝ මාකරි මාකරි හොනෝ ටක්. බැනන්න බැනගෙන යනකොට මට මං ඒ දවස්වල කියෝ කිව් විදිහ මහා හස්තිපදෝපන සූත්‍රය. මේ මහා හස්තිපදෝපන සූත්‍රය එනවා සතර සාරිපුත්ත මහ රහතන් වහන්සේ ලස්සනට විග්‍රහ කරනවා. සතර මහා ධාතුව කොහමද? ඇතුලේ හයිය ගතියයි, ඊ හයිය ගත දෙකම හයිය ගතියක්. ඒතර මම නෑ, මම කියලා කියන්නේ දෙයක් නෑ. ගයක් අර මෙහෙම මේ මොනවාද gadol ඒවා එකතු කරලා එහෙම වුණාම ගය කියන අදහස එනවා. වෙන් කරලා ගත්තම දෙයක් නෑ. අර ඒ විදිහට පෙන්නනවා පින්වදිනේ ගොඩාක් ඒක අනිත්‍යක් මෙනී කරනවා.
ලොකුවට හයිය තියෙන ගතිය මේ පෘථිවිය උනත් කවදා කල් ගිහිලා හරි විනාශ වෙලා යනවා. එතකොට අපේ මේ හයිය ගතිය තියෙන ඇට හරි මොන හරි කොච්චර විනාශ වෙන්න ඕනද කියලා ඔය වගේ අනිත්‍ය සංඥා ඒව වඩවනවා පින්වතුනි. මගෙත් එදා පුරුද්ද තිබ්බා ඒ කියවන සූත්‍රේ ප්‍රායෝගිකව ඒ තුලින් ලෝක දිහා බලන. ඒක තිබ්බා එදා පින්වතුනි. මේ සූත්‍රය අරගෙන මේ මන්ද බලන කට්ටිය ඒ තුලින් බලනවා. මේ මේ නිහල් මාත්‍යද ජෝන්ද තොම්ද එහෙම හොයන්නේ. අර ඒක බලනවා. ඉතින් මම LTTS කියලා කියද්දී දන්නවනේ. එතකොට මම කිව්වල LTT කියලා පෙවුන්නේ නැහැ. මට පෙවුනේ පංච උපාදානස්කන්ධ. මේවනේ කටින් කියන්නේ නෙමෙයි පිළිල ඇත්තට හිතෙන් ගන්න ඕනේ. බුදුහාඳුරෝ දාලයන් නරකයි කවදාකවත්. බුදුහාඳුරෝ ගාව තමන් ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ මොනවාද මගේ නැන්දා ඉතින් මට බැන්න මම ඊට පස්සේ අරක කල්පනා වුණා. මේක සංඥාවක් මේක එක දැනීමක් සංඥාවක්. මගේ නෙමෙයි මට අයිති නෑ. කියලා මම නිකන් බලන්නේ කියලා. නැන්ද බැන්න මොනවා තුනේ නේ. ඉතින් නැන්ද ඒ තමයි පළවෙනි පාරයි අන්තිම පාරයි මට බැන්නේ. ඔය සමාගාර පින්වදින අපි බණින් නෑ වගේ හිටියට ඇතුලෙන් බණිනවා. ඒකයි ප්‍රශ්නේ. ඉතින් එතකොට ලෝකේ ඒක තේරෙනවා. ඒ කිරණ යනවා. ඉතින් ඒ අර එතකොට මුණ ඇඹුල් වෙනවා මේව වෙනවා ඒ කියන්නේ නිකන් අර ඉන්න අයින්සල් නෑ ඇතුලෙන් බැන බැන ඉන්නවා. ඒ කිරණ යනවා පින්වදින. තද කරගෙන ඉතින් ඒක වෙන්නේ ධර්මයේ පහච්චේ නැති හින්දා. ඒක තමන් කියලා පෞද්ගලිකව ගන්නවා. අපිතරා මිත්‍යා දෘෂ්ටිකය මේ ලෝකේ නැහැ පින්වතුනි. ඒ කියන්නේ අපි මේ මේම පූජා කරාට මේම පූජා කරාට වැඩක් නැහැ. අපි හිතනවා මේ අපේ ඇඟයි ඇවිදින්නේ. ඒ කියන්නේ අපි ඒක යහමින් විමසල අර ඒ සැහැල්ලුව ප්‍රායෝගිකව කරන්නේ නැහැ. ඉතින් ඒක ගන්නවා නම් යහමින් අපිට හිතෙන්නේ මට කවවරි ප්‍රශ්න කරා මට දන්නවනේ මම 2015 කිව්වේ මට අමාරු අපවත් වෙන්න කියලා. එකක් තව එකක් තමයි මගේ සිවුරු ගලවලා යන්න වගේ කියා දේවල්. ඒක මම කියන්න බෑ මට ඒක මම වැඩිහිටි ස්වාමීන් වහන්සේට ඒක අපි කියන්න ඕනේ ක්‍රමයක් තියෙනවා අපි මේ මේක යම් දේවල් පිරිසුදු වෙන්න සීලෙන්. මේක හැමෝටම කිය කියන්න පුළුවන් කරුණ නෙමෙයි. කොහොම හරි ඒ වෙලාවේ මම ආශ කරන මම වටිනාවක් වටිනාකම දෙන දේවල් ඔක්කොම විනාශ කළා විනාශ වෙලා ගියා. ඒක පින්නතරේ මට පස්සේ තේරුනේ පස්සේ කියන්නේ හොඳට තේරෙන්නේ මායයා කෙලින්ම ඇටැක් කරපු අවස්ථාව. මේ වගේ අත්දැකීම් පින්වතුනි සාමාන්‍යයෙන් පින්වතුන්ලා අත්දකින්න අඩු වෙන්න පුළුවන්. මොකද මායයාගේ ඔඩුක්කුවේ ඉන්නකොට යා වැඩි දඟලන්නේ. මේක ගලවන යනකොට තමයි ඒ මටත් හිතාගන්න බැරුණා මම මෙතෙක් කල් කරගෙන මෙච්ච තපස්සක් කරගෙන ආවොත් මෙහෙම ෆෝස් එකක් තියෙනවා නේද කියලා. ඉතින් ඒ වෙලාවේ මම බේරගත්තේ මොකද්ද? මට ඒ වෙලාවේ බේරගන්න එක විදිහකට බලෙන්න හිතන්න උනා පින්වතුනි. ඒක තමයි කපාටම මොකද්ද මට ඒ වෙලාවේ වචනයක් ආවා මේක තේරුම් කරලා කියන්න don't egolize it කියලා. ඒක හරිය ඉංග්‍රීසි වචනයක් නෙමෙයි don't personalize it don't egolize it කියලා. නේපාලීදී තමයි මම එහෙම මං වැටිලා හොඳටම පින්වතුනි. වැටිලා එක දැන් ගැලවෙන්නේ කොහොමද? එතකොට මේක just is just a phenomena. just a happening. මේක සිදුවීමක්. මේක ගණන් ගන්න ලගේ මේකට පාස් වෙලා යන්න දෙන්න ඕනේ. අන්න ඔහොමයි. මොකද පින්වතුනි මැණික් ළඟ තියදි තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. ඕක හිර වෙලා වට්ටලා හිත ඒක බදාගත්තොත් මම මගේ කියලා ඒක ඩෙන්ටිෆයි කරලා තමයි පින්වතුනි මායාව උපරිම විදිහට තමන්ට ඇතුල් වෙන්නේ. පව කරා කියලා තමයි පවක් කියලා. ඒකයි රිපීට් කරන්න නරකයි. හැබැයි ඒක මතක් කරන්න නුත් නරකයි. මතක් කරන්නේ තමන්ට ගොඩක් ඊගෝ එක තියෙනකොට. මමත්වයේ තියෙනකොට. ඒ මමත්වෙන් තමයි තමන් මම කරා මට කවවරි කරා කියලා හොම ඕක තමයි පිටින් ඔළුව කාලා දාන්න පටන් ගන්න. ඒක දකින්න ඕනේ හැම දෙයක් නෑ පිටින් තමන් මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නේ හින්දා. තමන්ගේ කියලා හැම ගන්න ඒ මිනිමල් ආපු කට්ටිය ඔන්න රහත් වෙලා යනවා. එතකොට හැම කෙනෙක්ම මෙහෙම ට්‍රාන්ස්ෆෝම් වෙලා යන්න පුළුවන්. ඉතින් තින හරි දේ හම්බුනොත් ඉතින් හරි ඉන්ෆ්ලුවන්ස් එක හම්බුනොත් ඉතින් හරි දේ හම්බුනොත් මේ පැකින් දෙකකින් ලොකු පරිවර්තනයක් වෙලා යන්න පුළුවන්. ඉතින් මේක මට කියන්න ඕනේ හැම වෙලේම මොකද මම මේ මතක් කරන්න ඕනේ එදා ඒක ප්‍රායෝගිකව මට උදව් වුණා. ඒ දේවල් ඉතින් ඊට පස්සේ ඔක්කොම හරි පින්වතුනි. මොකද හැම සමාට විශේෂ අත්දැකීම් එන්නිට තියෙනවා. සමාට තමන් දිනුම් කරුවක් ළඟ වෙනකොට තමයි මේ ඔක්කොම ප්‍රශ්න පිට පිට එන්නේ. ප්‍රශ්න එනකොට සතුට වෙන්න ඕනේ සමාට. මොකද එහෙනම් මොකක් හරි වටිනා දෙයක් මතුවෙන්න තමයි ඔය තියෙන්නේ කියලා. සබහා ධර්මයෙන් අපිට උගන්වන්න වගේ තමයි ඒවා එන්නේ පිළිතුරු. හේතුන් අහලා තිනත් දන්නේ මම මේ එක කතාවක් තියෙනවා. මම පොඩ්ඩක් මේව කතා කරන්නේ
ඕම යනකොට එදා නම් අර ඉතලි වලට ටැග් ගියාම තමයි මේකල ඔක්කොම මගේ කාණිවල එකට ඇතුළු වෙන්නේ. ඒ කියන්නේ හේතුවක් නැති සතුටින් වාසය කරන්න පුරුදු වෙනවා පින්වත්නි. මට හරි පුදුමයි දැන් මේ පින්වත් දැන් හොඳයි ටිකක්. ඒ කියන්නේ එච්චරම නෑ. මගේ ක්‍රවුඩ් එක මට අමතක වෙන්නේ නෑ කවදා. මට හරි මේකයි. එදා හැන්ද වැඩිින්දද මම දන්නේ නැත් නෑ. කොහොම හරි ටැග් ගියාම තමයි මම දැක්කේ ඔක්කොම සතුටින් මොකද්ද වරේ සතුට විඳ විඳ. මම කනවතුති මොකද මට පිඟුත මේ බන මම දේශකෙක් නෙමෙයි මම නිතරම කියන යෝගිවරේ ඉතින් මෙහෙම චුට්ටක් හරි නැවත්ත ගම මංක පාටම නිකන් ශබ්ද නැති තැනකට හිත යනවා මම මෙහෙම තමයි මේක ජස්ටිෆයි කරගන්නේ මොකද දන්නේ නැහැ බ්‍රේන් ඩැමේජ් ආද දන්නේ නැහැ කොහොමද මේ ඇල්ටිටියුඩ් වල ගිහිල්ලා ගිහිල්ලා ස්නායු වල මොනවාද දැන් කොහොම හරි මේ අර මට මේ කරුණු පින්වතුන්ට ටිකක් දෙන්න ඕනේ ඔක්කොම ඔව් මේ කවුද මේ එක මේ සර්ජන් කෙනෙක් හිටියා ෆේමස් සර්ජන් කෙනෙක් පින්වතුනි එයා මේ බැංගලෝර වල එයාගේ නමින් මම හිතන්නේ එක ටෙක්නික් එකක් එයා හොයාගත්තා හිතන්නේ මේ මොකද වෙන්නේ appendicitis මේ appendicitis operation එකේදී අර කපනකොට එක nerve එකක් කැපිලා මැරෙනවා ඉස්සර මැරිලා තිනවා හරියට එතකොට මේ nerve එක වෙන්කරන මොකද්ද ක්‍රමයක් එයා හොයාගත්තා පින්වතුනි දැන් එයාගේ නමින් එක දාලා තමන් දන්නේ මට මතක නැහැ කොහොම හරි මෙයා පින්වතුනි MBBS එක පස්පාර තුම්පාරක් ෆේල් වෙච්ච කෙනෙක්. පින්වතුනි එකපාරම පාස් වෙනවා කියන්නේ මොකක් හරි ලක්කයකින් අහෙමින් එතනේ සබ්ජෙක්ට් එක මාස්ටර් කරන්න නැති වෙන්න පුළුවන් පින්වතුනි. ෆේල් වෙනවා කියන්නේ පින්වතුනි සබ්ජෙක්ට් එක හොඳටම මාස්ටර් කරනවා. ජීවිතේ ප්‍රශ්න අරම ඇවිල්ලා ආය ආය කරලා ළඟට ඇවිල්ලා ෆේල් වෙලා ඕම ඕම යන කෙනා ජීවිතේ පිළිබඳ මාස්ටර් කෙනෙක් වෙනවා. හිත වැටෙන්නේ නැතුව තියාගෙන හිටියනම් ඉතින් ඒකත් ඉම්පෝර්ටන්ට්. දැන් මම ප්‍රායෝගික පොඩි කරුණු වගේකට එනවා චුට්ට චුට්ට. පින්වතුනි මේක අර අහලා ඇති අර බඳිනවා කියන්නේ මේ මොකද කියන්නේ මහනෙනවා වගේ කියලා. ඒක අහලා ඇති නේද? YouTube එකේ අහනවා නම් කමන්නේ අමතක වෙන්න කියලා නැත්නම් මට. බඳිනවා කියන්නේ පින්වතුනි මහනෙනවා වගේ එකක් පින්වතුනි. ඒක Tamanට තව මනස අවුල් කරන කර්ම වලින් වැළකෙන්න ආරක්ෂාවකට තමයි ඒවා සකස් වුනේ සමාජයේ එදා. ඒක සීක්‍රට් බව් එකක් හැටියට තමයි ඒ කාලේ තිබ්බේ. ඒක මානසික සුවයයි අධ්‍යාත්මික දොරටුව ඇරෙන්න ඒ දැනුම තිබ්බ යුගයක තමයි ඒව අවබෝධයෙන් හිටියේ. කල්යත්‍ය අසුරයන්ගේ පිංගුතුල මේ ගැන දන්නේ නැතුව ඇති. දැන් මේ යන ශිෂ්ටාචාරය දැන් පිංගුතුල ඉන්න ඒරියා එක මැටීරියල් වර්ල්ඩ් එකට සෑහෙන තැනදිලා යන ඒරියා එකක්. එතකොට මේක ඉතිහාසයක් තියෙනවා පින්වතුනි. මේක සාමාන්‍ය ඉතිහාසයෙන් දැනගන්න පුළුවන් ඉතිහාසයක් නෙමෙයි. සාමාන්‍ය නූතන යුගයේ එක ඉතිහාසයක් තියෙනවා මේ සිවිලයිසේෂන් එක කොහොමද ආරම්භ වුනේ කියලා. ඒක කියනවා විරෝචනා කියලා අසුර නායකයෙක් ඒ කාලේ ඉඳලා තියෙනවා පින්වතුනි. ඒක අහලා ඇති විරෝචනා සුර අසුර යුද්ධවල අසුරයන් කියන්නේ පින්වතුනි මැටීරියල් වර්ල්ඩ් එකට කොහොම ඒ කියන්නේ මාස්ටර් කරන කට්ටිය පංචභූතයන් කන්ට්‍රෝල් කරලා ඒව හොඳට මේ දිනු කරගත්ත කට්ටිය ඒක මේ පොළොවට ආදරය වැඩි. ඉතින් මේගොල්ලන්ගේ පළපතේ ගෙන ආය තමයි මේ වෙස්ටර්න් සිවිලයිසේෂන්. හිතා ගන්න පුළුවන් ඒගොල්ල ඇයි මෙච්චර යුටිලිටි වැලියු එකක් දෙන්නේ මේ පොඩි පොඩි දේවල් ගැජට්ස් හදන්න ආස නේද? දැන් ඔය මයින්ඩ් එක එනවා කියන්නේ දැන් වැඩේ තියෙන්නේ දැන් අපේ පළාතින් වතුනේ අපේ ආසියාවේ ඒ ප්‍රති ඇවිල්ලා තියෙන්නේ ආර්ය. ආර්ය කිව්වම මේ දැන් මේ මොනවාද සීලයට ජීවිතේ තේරුම් ගන්න එකට මොකද්ද ජී ෆිලොසොෆි පැත්තට විස්ඩම් එකට ඕවට තැන දීලා මම කවුද මේ ජීවිත මරණය උපත්ති කියන්නේ මොකද්ද ඔය වගේ ජීවිතය පිළිබඳ ගවේෂණය කරන පැත්තට තැන දීලා ආපු ඒරියාස් පිළිබඳව රහතන් වහන්සේ ඉෂිවරුන්ගේ බ්‍රහ්මණින් පෙරම්පුරණ බෝධිසත්වරුන් බිහි වෙලා ආපු සිවිලයිසේෂන් දැන් ඉතින්දි දැන් ඒ ලංකාව වගේ තැනක හරි මොකක් හරි කවවරි මාර්ගඵලයක් ලැබලා හරි කවවරි මොකක් හරි මිනිසුන්ට විශ්වාසන විදියට ලැබුණොත් දැන්නොත් මිනිසු සිය දහස් ගණන් යනවා නේද දැන් මෙහෙ ආරංචිනාට එහෙම යන්නේ නැහැ නේද
මේක නෑ පින්වතුනි. ඒ ඔක්කොම ආරම්භ වෙන්නේ ඉන්දියාවේ, ඒක ලංකාවේ. ඒගොල්ලෝ ඉපදෙන්නේ ඒ තැන්වලම තමයි. අද කාලේ විශේෂ ලංකාවේ ඊට වැඩි පින්වතුනි. දැන් මම ආසනය හොඳ පැත්තකුත් කියන ලංකාවේ මොකද මට ආසයි නරක පැත්ත කියලා මේ හවුස් වල අපි මිනිස්සු මෙහෙම නැගිටට ගන්න. ඒක මගේ ඔළුවේ ලොකු චේතනාවක් තියෙනවා. ඔය රත්තරන් කියන තාසන කොහොමද මේ කට්ටිය පින්වතුනි? එතපි දැන් මම නේපාලේ ඉන්නකොට මම ගොඩක්ම නේපාලි වගේ මගේ ශරීරය සම්පූර්ණයෙන්ම නේපාල් ජාතික කට්ටියගේ වගේ බුදුආදෘතාවේ ඒ පාරත් කොහොමනක් මන් දන්නේ මේ මිනිස්සු හැම වෙලෙම මේ හිතනවා මම විශ්වාස කරන්නේ නැහැ මම වෙන රටකින් කියලා භාෂාව බැරි වුණා තමයි හිතන්නේ ආනේ දැන් ඉතින් මටත් ආසයි මේ නිකන් පරිසරය මගේ නිකන් ගැළපෙනවලුවට හිතට ඉතින් කට්ටිය ඒ මට උදව් වෙන කට්ටිය හිමාලයට යන එහෙම සමාකය ගලන් හිතනවා මම දැන් මගේ ඇහුවා ආයි ඔබ වහන්සේ ඉපදෙන්න උනොත් වහන්සේ කොහෙද ඉපදෙන්න කැමති කියලා. දැන් මම එහෙම ඉපදෙන්න කැමැත්තක් නැහැ. හැබැයි ඒක මමත් නිකන් එහෙම හිතලා හිතනවා. ඒගොල්ලන්ත් හිතනවා මම නේපාලි කියයි කියලා. අතන මමත් හිතනවා මම නේපාලි හිතයි කියලා. හැබැයි මම ඇත්තටම හිතනකොට මට හිතට ආවේ ලංකාවේ. මට හිතන්න අමාරුයි ලංකාව තරම් මේ කාලේ මේ කාල සීමාවේ මේක වඩාගෙන යන්න තාම උදව් වෙන උපරි උදව්වක් ලැබෙන එන්වයරන්මන්ට් එකක් සංස්කෘතියෙන් හරියම දැන් මේ වල අඩුපාඩු තියෙනවා මේවා විතරක් අපි කරගෙන යනවා පූජාවල් කටින පිංකම් මේ ටික අපි මාර්ගඵල කරන් යනවා ඒ ප්‍රශ්නේ තියෙනවා තිබ්බට පින්වතුනි ඒක අපිට හදාගන්න පුළුවන් ඒක අපිව හදුගානේ හොඳ අපායලට අරිනවා නරක අපායලට අරින්නේ නැහැ මොකද පින්වතුනි අපි පිං කරන්න පුරුදු වෙනවා ඒ කියන්නේ අඩුම ගානේ පිනට පින කියන එකේ වැලියු එකක් දෙනවා වැඩේ දිනේ පින පින්වතුනි අපි පින් කරාට පින්වතුනි අපේ කෙලෙස් නැසන් නැත්තම් අපේ ළමයට වටපිටාවේ මහත්තුරුන්ට නෝන්ලට ඒ කියන්නේ ගෙවල් දොරවලට ඇලීම නැති කරන් ඒවා බොරි වෙන්නේ නැතුව ඉන්න මෙන්ටල් ට්‍රේනින් එකක් ඒ කියන්නේ භාවනා යෝගීව එහෙම ඒවා මතු කරගන්න නැත්තම් ද ගැරන්ටි එකක් නැහැ අපි හොඳ තැන්වල ඉපදෙයි කියලා අපේ පුතා ළමයා ඉතේ බොරි වෙලා මේ ස්ටේට් එකෙන් මැරුණොත් මේ මැරලා යන්නේ පින්වතුනි අන්තිම ස්ටේට් එක මේ ඉතින් දැන් අපි මොනවාරි ස්ට්‍රෙස් කවදාකවත් අපි කැමති නෑනේ මැරෙන්න අපි කොයි හරි මොනවාරි කැම කනකොට පාටියකට යනකොට අපි ආසයි දැන් මේ වගේ නම් ටිකක් හොඳයි අඩු ගානේ පහන් සිතක් ඇතිවලා මේ අපි හැමදාම මේක යටිහිතෙත් තියෙන අපි කවදාරි ඉතින් ඒක අපි යටිහිතෙන්ම දන්නවා මේම හොඳින් සනසීමෙන් හිටියම හොඳ තැන් වලට අපි යන්න ඉඩ තියෙනවා කියලා ඉතින් පින්වතුනි මම කියාගෙන ආවේ අර බඳිනවා කියන එකත් මේ පින්වතුනට අමතුණාට මට අමතකෙන්නේ නැහැ පින්වතුනි. අර මෙහෙන් මේක වෙබ් එකක් වෙයි. මං කියනවා නිතරම මේ මහන වෙනවා වගේ එකක් කියලා. හේතුව තමන් අර වගේ ඕලාරිකව මේ මොනවාද හිත දුවන පැත්ත වලක්කණ්ඩයි තව වෙන වෙන බලවේග ඇවිල්ලා තමයි අමනුෂ්‍ය බලවේග හරි. මොකද අමනුෂ්‍ය වැඩක්නේ. තමන් බඳලා ඉන්නකොට වෙන කවුරු හරි කෙනෙක් ගැන ඒ බවුස් වලින් පිට යන්න යනවනේ. ඒක පින්වතුනි ඒ වගේ සීලයක් රකින්න තමන්ට උදව් කරන වැඩක් වෙනවා. තමා කරලා අපිට හිතන්න පුළුවන් මෙයා මට තේරෙන්නේ නැහැ. මායි මෙයි ගැළපෙන්නේ නැහැ. ඒක වෙන්න පුළුවන්. ඒත් තමන් වෙන කෙනෙක් කිව්වත් එහෙම කෙනෙක්ම තමයි හම් වෙන්නේ පින්වතුනි. ඒක විපාකේ ප්‍රතිපස්සෙන් එනවා. තමන් තමයි ওই නිර්මාණය කරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අර අහලා තිනවද දැන් අර පොතක් ලියලා තිනවා මේ how to find a perfect husband how to find a perfect wife ඉගෙන අහලා තිනවද මගේ YouTube එකේ වස්තන්නේ නේද මේ YouTube එකේ එක ප්‍රශ්නයක් තියෙනවා කට්ටිය මන් ද කියන්න ඉස්සලා දැනගන්න ඔක්කොම එහෙනම් ඒක හරියන්නේ නැහැ අරත්යක් වැන්දලා කොමාරි අහපු නැති කට්ටිය උදැති නේද එක ගියාලු එක මේ මහා කවුද මේ මහත්ෙක් ගියාලු පොත්සාප් වලට මේ එක පොතක් how to find a perfect wife ඒ පොත හොයාගෙන ගියාලු ලියන්න දැන් ඉතින් මම හිතන්නේ මෙහෙත් ඒක පබ්ලිෂ් කරලා ඇති පින්වතුලට හොයාගන්න පුළුවන් ඒක ගියාම පින්වතුනි එතන ගියාම එයාට හොයාගන්න බැරි වෙලා තියෙනවා ඒ පොත්සාපේ මොන හරි එයාට හරි තැන ඊට පස්සේ මෙයා ඊපස්සේ අහලා තිනවා කැෂියකින් කොහෙද අර මේ where's that book how to find a perfect wife කියලා දැන් නියුලි printed එකක් දැක්ක කියලා. ତොර කියලා දිනා fiction section කියලා. ඔව් ඇත්ත. ඒ කියන්නේ අපි දැන් ඒක ඒ ජීවිතය පිළිබඳ යථාර්ථය තේරුණොත් මේක මනස්කල්පිතයි කියලා. ඒක එහෙම වෙන්න බෑ කාම ලෝකේ.
එහෙම තේරිච්ච නැති අයනේ අවුරුදු 80ෙත් බඳින්නේ පින්වතුනි. ඒක දැනුම මේක පාරවත් හරියයි කියලා හිතාගෙන. පින්වතුනි කාම ලෝකේ සැටිස්ෆැක්ෂන් එකක් ගන්න බෑ. තමන් කාම ලෝකෙන් නිදහස් වෙන්න නිදහස් වෙන්න තමන් ඒව පිරිසුදු කරන්න පිරිසුදු කරන්න. තමන්ගේ පිරිසුදු වෙච්ච මට්ටම අනුව කාම ලෝකෙන් උත් පිරිසුදු කනෙක්ෂන්ස් එන්න පටන් ගන්නවා. කිරිටු කනෙක්ෂන්ස් ආවත් ඒක පිරිසුදු වෙලා යනවා තමන්ගේ පිරිසුදුභාවයෙන් ඉඳලා. ඒක තමයි සමාව දෙන්න ඕන කෙනෙක් බාර ගන්න ඉන්න විදියට. මේ විදියට පුරුදු වෙනවා මම ගැන හිතන්නේ නැතුව. එතකොට තමන් මහත් එක් වෙලා හිටියනම් සුපර් මහත් එක් වෙනවා. ඕන කෙනෙක් හිටියනම් සුපර් වයිෆ් කෙනෙක් වෙනවා. සුපර් අම්මා කෙනෙක් වෙනවා. මොකද බැඳීම් නැතුව පිටත බැඳීම හැම වෙලෙම බාධාවක්. හැබැයි දැන් මම මේ ටොපික් එකට එන්න ඕනේ පොඩ්ඩක්. පොඩ මේ නිවන බ්ලොක් කරන ඒරියාස් ටිකක් කොහොම නිතරම කියනවා දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතේ පින්වතුනි එක පාටම මඩේ දානවා වගේ දේවල් වෙනවා හොඳට කරගෙන යනවා භාවන බල භාවන එක පාටම මඩේ දානවා වගේ මම මේක න හැම වෙලේම අහනවා ඇතිනේ නිතරම මේ සටි කරනවා මොකද මේවා මම මෙහෙම බණක් කියන්න ආවේ නෑ පින්වතුනි මට පස්සේ මේ සමාජයට ආපු කාලේ මේක මේ නිවනට මේ දේවල් බ්ලොක් වෙනවා කියලා තේරුනම තමයි මෙහෙම මට තීරුම් කරන් යන්න වුණා මේ බෑග්ග්‍රවුන්ඩ් ඉන්ෆර්මේෂන් ටිකක් කොහොමද තමන්ගේ මයින්ඩ් එකේ මේ ආරක්ෂා කරන්නේ මයින්ඩ් එක ඩැමේජ් වෙච්ච ඒවා කොහොමද අඳුරගන්නේ ඉතින් එකපාරටම මඩේ දානවා වගේ අපේ දේවල් ජීවිතේ වෙනවා නම් පින්වතුනි හොදනවා මඩේ දානවා මඩේ දානවා කියලා කියන්නේ රාග දෝෂ මෝ එක මට්ටමකට අපි අවුස්සලා එක්ක අපි සමාක දේවල් හැංගිලා කරන දේවල් කවුරුත් දැනගන්නවට කැමති නැහැ ඒව පිළිතුරු අපිට හානියක් වෙන දේවල්. එහෙම දේවල් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ රාග දෝෂ මොහ අවසන කොට එක මට්ටමකට පින්වතුනි ඒ මට්ටන අවසන මට්ටමට සමාන ෆ්‍රීකවෙන්සියක් තියෙන ඩයිමෙන්ෂන් තල ඇරෙන්න පටන් ගන්නවා. ඒ තලවල ඉන්න සත්‍යෝ අපිට ඇතුල් වෙනවා පින්වතුනි. මේ ඇතුල් වුණාම ඒගොල්ලන් අපිට පණක් දෙනවා අර පව් කරන්න. ඔය අපිට පවට පණක් දෙන්නේ පින්වතුනි ඕකයි. දැන් පිනට දැන් මෙහෙම එන්න වෙන වෙන පින් කරන්න ඒකටත් යම් නොපෙනෙන බලවේගයක් හැදෙනවා. තියෙනවා. ඒක හොඳයි. ඒක තමයි පණ දෙන්නේ මෙහෙම දුවන්න කොමාරි කාලේ හොයාගෙන මෙයා කරගෙන. හිත යතුරෙන් කියන්නේ මේ කරන්න කොමාරි කරන්න ඕනේ කියලා. අන්න එහෙම තියෙන කෙනාට ඒක ලොකු වටිනාකමක්. හැබැයි අරම තියෙනකොට පින්වතුනි අරක නිකන් මේ රට හොඳ දේ කරනවා මේක සුර අසුර යුද්ධය වගේ. තමන්ගේ ඇතුලේ. එක පාටම තමයි යනවනම්. මේ ඩිස්ට්‍රැක්ට් වෙලා එක පාටම බාර් එකට යන්න හිතනවා නේ එක්කම නාරේ නයිට් ක්ලබ් එකට යන්න හිතනවා නේ ඉතින් දැන් පිටකොදී බාර් නයිට් ක්ලබ් කම්පියුටර් ඉන්ටර්නෙට් එකෙම තියෙනවා තමයි මේ සබ්ජෙක්ට් එක ඉරෙනවා ඒක මම අහලා කියලා තියෙනවා ඩීටේල් දන්නවත් දන්නේ නැහැ නේ ඉන්ටර්නෙට් එකේ හොඳටම ඔක්කොම මේ ටික තියෙනවා පිටපතේ හේතුව ඇල්කොහොල් අරව මේවා අපි ඇඩික්ට් වෙලා ඒ බොනකොට මෙයා වෙනකොට මොනවාද ඒකට අපි මේ බ්‍රේන් එක කියන ඩොපමින් සක්‍රීට් වෙනවා ඒ ඩොපමින් ප්‍රමාණය සමාන ප්‍රමාණයට සක්‍රීට් වෙන කම්පියුටර් එක අතපත ගහනකොට යම් යම් දේවල් මම ඒක තේරුම් ගන්නවා. ඉතින් හිතන්න ඒක එතකොට අපිට අර වගේ බාර් එකක් වගේ මේ කාමරය ඇස්සේ ඉඳන් ගෙදර ඉඳගෙන අර දේවල් අපි දන්නේ අර මොලේ විනාශය පොඩ පොඩ ඊට පස්සේ අපේ පෞෂත්වයට ඒක බලපාන්න පටන් ගන්නවා පිටවල. අපි හැසිරෙන විදිය මිනිස්සු අතර ලැජ්ජයි මේකයි ඔළුව කහගෙන යන්න හිතනවා. කියන්නේ තමගේ පෞෂත්වයේ විනාශ වෙගෙන යනවා. අනිත් පැත්තෙන් කියවදී තමන්ගේ වටේට මේ මොනවාද මේ තමන්ට බාධා කරන මොනවාද නිකන් මේ දුගඳ හමන මේ මොනවාද සෙන්ට් එකක් ගාගෙන යනවා වගේ කොච්චර නාගෙන ගියාට අර තමන්ගේ අවුරා එක කිරණ මේවා වෙලා තියෙනවා ඒ කරපු හිතපු දේවල් එක මතකවලුත් එක්ක ඉතින් පින්වතුනි මේක මෙහෙම දේවල් වෙනකොට අපි දැනගෙන හිටියම් මේක ආගේ විනාශයක් කරනවා. මෙහෙම ඊළඟ පාර ටෙම්ප්ටේෂන් එකක් එනකොට තේරෙන්න ඕනේ නෑ මම මේක කොහොම හරි මගහරිනවා දැන්. මේක මම විනාශ කරනවා. මොකද අපි ඔය පව් කෙරෙන්නේ පින්වතුනි ඒක කොහොම හරි ජස්ටිෆයි කරගෙන. නැත්නම් අපිට මේ පව එන්ජොයි කරන්න බෑ. ඒක මොකක්ද එන්ජොයිමන්ට් එක ඔස්සේනේ. ඒත් මේක එන්ජොයි කරන්න නම් අපි හිතන්න ඕනේ එක්කෝ මේක මගේ ටෙන්ෂන් එකක් රිලීස් කරනවා. මේකට රිලැක්ස් කරන ක්‍රමයක් මගේ. මේක කමන්නේ හානියක් නෑ.
සමහරට අර ඉස්සර කියනවනේ කෑම දිරවනවා පොඩ්ඩක් මේ මගේ තාත්තාම ගත්ත විස්කි චුට්ටක් මම අවුරුදු ගණන් ගත්තා එනවා කෑ ඉතින් එක ගන්න එහෙමයි කෑමට කෑම දිරවනවා මොකක් හරි තිය ටිකක් ඒකට දාලා සමහරකගේ බ්ලඩ් ප්‍රෙෂර් නේ මොනවාද කොලෙස්ටරෝල් හරි මොනවාද බස්සන්නේ දැන් වයින් කබ්බනවා එක මහත් එකක් වදින් වයයි දන්නේ මේ මාත්‍ය ඒ වයින් රෙකමෙන්ඩ් කරලා දෙන ආන්දුනේ මගේ මේ පව විතරයි හොඳ නැහැ මේ මාත්‍ය පව අදසි තමයි කරුණන් ඉම්පෝර්ටන්ට් නේ කියන්නේ ඒගොල්ලන් ඔක්කොම හොඳ වැඩ කරනවා ඉතින් ඒක එච්චර ගැටලුවක් නෙමෙයි කොමාරි එයාට පොඩි ගිල්ට් එකක් තිබ්බා ඉතින් දැන් ඕක සමාගලට හිතනවා පින්වතුනි දැන් ඔය ඉන්දියාවේ වුණත් මම දැන් කපාරක් මාව එයාපෝට් එකට බස්සනකොට ඒ ඩ්‍රයිවර් එයා මේ මම හිතනවා පොඩ්ඩක් බන චුට්ටක් වතුනේ පවුනේ මම දන්නේ නැහැ කියලා නෙමෙයි යක් මිනිස්සෙක් ඉතින් ඩෙල්ලි එයාපෝට් එකට යන ගම මම කිව්වා මේ බොන්නේම හොඳ නැහැ බොන්නේ කොහොමද drinking is not good alcohol it is you know bhoot preth මම ඉතින් ඒගොල්ලන්ගේ රටේ දන්නවනේ bhoot preth කියන්නේ භූතයෝ ප්‍රේතයෝ bhoot preth ghost ghostla bhoot preth they get attracted no swamiji I am not drinking I don't drink but once a month I drink a small one beer කියලා කිව්වා ඒත් මං කවදද කියන්නේ baby bhoot preth කියලා ඒක ඒ විදිහට දැන් අපි එක එක ඒවා තියනවා දැන් න්ියුස් සහනේව මේව කොක්කරි අපි බැඳිලා කරන ටෙලිනාට්‍ය අරවා මේවා බලන ඒවා මේ අපි බන්ධනය කරලා කරන නිසා ක්‍රිකට් උනා මං හිතනවා මම ඒක ස්ටඩි කරන් ගියොතින් දැන් හිතා ගන්න පුළුවන් ඒවට අදාළ ඒවා එන්ජොයි කරන මේ ඒවා අපේ ගම හැදෙනවා කාම ලෝකයේ මොන හරි දෙයක් අපි බැඳිලා අපිට ඒවා නිතරම කරන්න ඕනේ නම් අපිව සහනයකට ගේන්න අනිවාර්යයෙන්ම අර බලවේග තියෙනවා ඉතින් අර දැන් කම්පියුටර් එක න්ියුට්‍රල් එකක් වින්වදුනි. ඒක ටෙක්නොලොජි එකක්. ඒකේ අපි මොකටද පාවිච්චි කරන්නේ? වැඩි දින රහතන් වහන්සේලා නෙමෙයිනේ අපි. එතකොට අපේ අර තියෙන අඩුපාඩු තියෙන අවස්ථාවක් තිබ්බොත් ඒක ලේසියෙන් ක්‍රියාත්මක කරන විස බීජ ගන්න පුළුවන් කුණු පෙට්ටියක්. ඒක කරගන්න හම් වෙන්නේ නෑ ලේසියෙන්. හැබැයි මේව අඳුරගෙන ඉන්නකොට හොඳ කරන්න අවස්ථාවක් එනවා. මොකද තමන්ව විනාශ කරන්න තමන් කැමති නෑ. ඉතින් මේක දැනුවත් වෙලා අවබෝධ වෙනකොට නම් ඒක තමන්ට ප්‍රයෝජනක් වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් අර මඩේ දාන එක පින්වතුනි මෙහෙම තමන් ඒක බය වෙනකොට ඒකයි අර මං කිව්වේ අර මිත්‍යා මතය හිතේ කැඩෙන්න ඕනේ. තේරෙන්න ඕනේ මේක මගේ විනාශ කරනවා මගේ චරිතේ හිල් හදනවා. මෙහෙම මම මේකට ඉඩ දුන්නොත් කියලා මේ පැටර්න් එකට. එතකොට මේ බලවේග තියෙන ඒගොල්ලන් තමයි වැම්පයර්ස්ලා වගේ මේක සක් කරන්නේ මගේ මේක. එතකොට මගේ හොඳක් වැඩෙන්න අවස්ථාවක් එන්නේ නැහැ. හැම වෙලේම මගේ හැංගිච්ච කළුවර පැත්තක් මගේ ජීවිතේ තියෙනවා. එහෙම දැනගෙන හිටියම් පින්වතුනි තබන්න පුළුවන් මේ ඊළඟ පාර එනකොට ඒ පිරිසhari කවරි ඒගොල්ලන් මගරි ඒගොල්ලන් තමන්ට බයක් වෙනකොට ඒ අරක මතක් වෙනකොට අනිවාර්යයෙන්ම මගරින්න ශක්තියක් එන්න ඕනේ. එකපාරක් මගහැරියාම දෙවෙනි පාරක් මගහැරෙනකොට අරගොල්ලන්ට පෝෂණයක් එන්නේ නැහැ. ඒ බලවේග ඊට පස්සේ ආහාර එන්නේ නැතිකොට ඒගොල්ලන්ට එහෙමම යන්න වෙනවා. ඊට පස්සේ තමන්ගේ වැහිච්ච මේ කියන්නේ හැදිච්ච හිල් චරිතේ හැදිච්ච හිල් පැචප් වෙන්න පටන් ගන්නවා. දැන් ඕක ඉම්පෝටන්ට්. එතකොට අර රිපෙයර් වෙන්න පටන් ගන්නවා අර බ්‍රේන් එකේ ඩැමේජ් වෙච්ච ඒරියාස්. දැන් මේක යහමින් ඕම ටිකක් කරගෙන යනකොට තමන්ට තව තව දැන් මේවා නිතරම කෙරෙනකොට පින්වතුනි අර ස්ට්‍රෙස් පැරනෝයා පැරනොයිඩ් ගතිය මේක මගේ මේ මොන සෙල්ෆෝන් එක දාගත්තද පොකට් එකට පොකට් එක තියාගෙන සමහරට හොයනවත් ඇති තැමතන එක්කෝ හෑන්ඩ් බෑග් එකේ ඩායි දාලා ඊට පස්සේ ආයි හිතන හෑන්ඩ් බෑග් එක චෙක් කරන්න ඕනේ තියනවාද කියලා ඔය එක එක අපිට මානසිකව එන දුර්වලකම් එන්නේ පින්වතුනි අර වගේ ලීකේජ් ගොඩාක් මේ මොනවාද චරිතය මොන හරි ලීක් වෙලා ලීක් වෙනවා. අපි නිකන් අර එළවගෙන යන්න පුළුවන් එහෙම වැඩ විතරයි කරන්න පුළුවන්. පොඩ පොඩ සාමාන්‍යයෙන් තමන්ගේ අර කෝඩිනේෂන් ඔක්කොම ඩැමේජ් වෙන්න පටන් ගන්නවා. මොකද තමන් අර වගේ වැඩවලදී අරිනවා සෑහෙන නෙගටිව් පැත්තක් මොලේ මුළු සිස්ටම් එකෙම. ඇඟ පිච්චිලා යනවා. ඇඟ මේ රත් වෙලා යනවා පින්වතුනි. කෙලින්ම නිවනට මානසික සහනයට කෙලින්ම බාධා කරන ස්ට්‍රක්චර් එකක් තමන් අවදි කරනවා. ඉතින් මේක හැබැයි දැන් පොඩ පොඩ එහෙම මගරින් පුරුදු වෙනකොට දවස් සතියක් දෙයක් බලන්න පුළුවන් තමයි ගිලා මෝඩ හැම. ඒ කියන්නේ අර ඉස්සර හිටපු තත්ත්වේ දැන් අපි නාලා කරලානේ ගන්න හැම වෙලෙම මොකක් හරි එක මොනාර ක්‍රීම් වයක් ගාලා හරි දැන් මේක එහෙම නැතුව ඉන්නකොට පින්වතුනි පොඩ පොඩ ඇතුලේ රිපෙයර් වෙනකොට තමගේ අවුල එක ලස්සන වෙන්න පටන් ගන්නවා. අර චාම් එක එන්න පටන් ගන්නවා.
ඊට පස්සේ ටිකක් තැම්පත් වෙනකොට මම ඒ කියන ඒ තැම්පත් වෙන කරුණොත් ටිකක් ඒව වෙනකොට රාජකාරිය ඇස්සේ ලේපිච්චෙන්නේ නැති ගතියෙන් තමයි මගේ ජීවිතේ පොඩ පොඩ එනකොට අර මොහොතවල එනකොට සනීපෙන් ඉන්නකොට පිටතට ඒ සිතවිල්ලට සමාන මොනාරි යගේ හැදෙන්නත් තෝන්නේ එමෙ හැදෙන දෙයක් තියෙනවා ඒකට කියනවා ඕජස් කියලා ඒ ඕජස් තේජස් කියලා කියන එක ආයුර්වේදික ටර්ම් එකක් ඒව සාමාන්‍ය මොළයට ගමන් කරන්න පටන් ගන්නවා ඒව මොළයට ගමන් කරාම පින්වතුනි මොළේ ඇරිච්ච නැති පැති ඇරෙන්න පටන් ගන්නවා ඒ ඇරිලා ඒක තැම්පත් වෙනවා ඒ තැම්පත් වුණාම ඊට පස්සේ සයිකල් එකක් හැදෙනවා ඒක අර ධර්මසිතුවිලි ඇති කරනවා ඊට පස්සේ අර විනාශ වෙච්ච පැත්ත විනාශ කරන්න අර අනිත් සයිකල් එක අනිත් පැත්තට හැදෙනවා ඒක නිතරම ගොඩක් වැඩි වෙන යනකොට ඇඟෙත් වෙනසක් දකින්න පුළුවන් ඒ කියන්නේ අර අවුර එක දීප්තිමත් වෙනවා මේ කඹුල් වල ෂයින් එක වින් නලල් පටලේ මම කට්ටියට කියනවා මේ ෂයින් එක නැති කරගන්න එපා ඒ කියන්නේ මේක තමන්ගේ ඒ කියන්නේ එතකොට තමන්ට අර මොකද්ද මේ පළාතේ ඇති ඔය නිව් ඉයර් හැම ගන්න ඕනේ නේ ඒ කියන්නේ තමන්ට තිය අමුතු චාම් එකක් පිටත දැන් සභාවේ බියුටි ක්වීන් ලා ඒ කියන්නේ මොනවාද බියුටි පේජන්ට්ස් ලා ඒගොල්ලන් එහෙම දැනගෙන යෝගා හැමෙම කරනවා දන්නවා ඒ කියන්නේ යෝගා රොමේ මේවා කරනවා මේ අර කොස්මෙටික්ස් වලට එහා මොකද අනිවාර්යයෙන්ම තමන්ගේ කොස්මෙටික්ස් වෙන්න ඕනේ මේකප් වෙන්න ඕනේ තමන්ගේ අර ගති ගුණ හොඳ කියලා හොඳ පවිත්‍ර ඒක තරම් ලස්සන මේ ලෝකෙන් හොයාගන්න හම්බෙන්නේ නැහැ කාටවත් බණින්න නැතු හිතෙන්වත් බණින්න නැතු බණිනකොට මගේ ලෙඩක් කියලා අඳුරගන්නේ කන්නේ එහෙම ඒව වෙන්න ඕනේ කියලා දැන් මම මේ කියාගෙන ආව මේක දැන් ඒ පැත්ත තව එකක් මම කියන සාමාන්‍යයෙන් මේ දෙකක් කන්ට්‍රෝල් කරන්නේ නැතුව මොනවත් මේ මාර්ගය කන්ට්‍රෝල් වෙන්නේ නැහැ කියලා එකක් තමයි මේ දිවයි මේකලා දන්නා නේද ඒකද දිවයි sexual පැත්තයි අර කියන්නේ බෑක අසභ්‍ය වෙනවා sexual organ එක ওই දෙකම එක වගේ බැලුවම තේරෙන්නේ නේද පිංගුතුනි එතකොට සාමාන්‍යයෙන් ওই දෙක සම්බන්ධ ඔය දැනෙන ෆීල් වෙන ඕන දෙයක් අපි කෑම ගැන හිතුවත් පිංගුතුනි සත්ව මොලේ තමයි ඒ වෙලට අවදි වෙන්නේ reptilian brain එක මේ brain එකේ පැති දෙකක් තියෙනවා හිතන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් භාවනා කරන්න පුළුවන් එතකොට මේක මේ සත්ව මොලේ තමයි අවදි වෙන්නේ පිංගුතුනි එතකොට හිතන්න දැන් මේ දෙක මොනවත් කරන්නේ නැතුව පිංගුතුනි මේ මේ නීති ගොඩක් බුදුහාඳුරගේ ශාසනය දීලා තියෙන්නේ මේවා ට කන්ට්‍රෝල් වෙන්න හේතුව මේකින් වෙන ඩැමේජ් එක බුදුහාඳුර හොඳට දැනගෙන තියෙනවා ඉතින් බුදුහාඳුරන්ගේ මේ මේකේ තියෙනවා මේ මොනවාද කියන්නේ බුදු ස්වාමින් වහන්සේට දීලා නීති ඔය විනය දීලා තියෙනවා පළවෙනි 20 අවුරුද්දේ ඒ හාමුදුරුගේ කිසි නීතියක් කැඩුනේ නැහැ අවුරුදු 20න් පස්සේ තමයි බුදුහාඳුරගේ ශාසනේ අර සමාග හාමුදුරුවන්ගේ එක එකව මතු වුණා. ඒ මතු වුණාම ඒගොල්ලන් ඒ කෙලෙස් ඒවා මේ ඇති වෙලා නීති දෙම්ම මේක කරන්න එපා මේක කරන්න එපා කියලා. එදා කීප දෙනාට ඒක වුණේ පිංගතුනේ. අද ඒව නොකරන කෙනෙක් සමාජය හොයන්න බෑ. මේක හරි ඉම්පෝටන්ට්. උතර මේක ඒව කරන්න නැති කෙනෙක් හොයන්න බෑ පිට. හැබැයි මේගොල්ලන් කතා කරන්නේ නැහැ කවුරුත්. මේ ඔක්කොම හැංගිලා ගිලා වෙන දේවල්. හැබැයි මේක අපේ මේ නිවන් යන මඟ යට මේ අපි පිංකම් කරනව අරව මෙයා කරනවා හැබැයි මැරෙන කල්ම අපි අර අපරාධේ මේ කිසි දෙයක් මේ ඇඩෙන්ටිෆයි කරලා කරේ නැහැ මේ සූත්‍රයේ මෙහෙම තියෙනවා මේ කාලෙට ගලපලා නැහැ ඒක අර කෘමිනාශක වගේ පිංකම් දැන් කෘමිනාශක එදා පාවිච්චි කරපු කෘමිනාශකෙ මෙතනට තව අපි මේ මොනවාද අද ඒක අර කෘමීන් ඒකට ඇඩැප්ට් වෙලා තියෙනවා මේ වගේ අපේ මේ කෙලෙස් එක මට්ටමකට වැඩිලා තියෙනවා අපි කෙලින්ම අසුබ භාවනාව වැඩුවා කියලා මේක වෙන්නේ නැහැ දැන් ඒකට වඩාත් ඉස්සෙල්ලා අර මඩේ දාන ඒවා දැන් මම ඔය ඔක්කොම ඒ කීන දේශනාව මම හිතුවෙත් මේම දේශනාවක් වන්දේ කියලා. මට දැන් තේරුණා මෙහෙම මේ කාලේ අපි ඇවිල්ලා තියෙනවා. මේ වගේ දේශනාවක් මට ලැබුණා නම් තව තරුණ කාලේ මම මීට වඩා ගමනක් යනවා. මේක මටත් පෞද්ගලිකව වෙච්ච ඒවා එක්ස්පෙරිමන්ට් වෙලා තමයි මේ ඔක්කොම කියන්නේ පිළිගන්න. තින් අර බුදුහාඳුර ඒ ශික්ෂාපදවල ඒ තියෙනවා ග්‍රේව් ඔෆෙන්ස් කියලා. ගරුකාපත්ති කියලා දාපු කොටසක්. ඒක පින්වතුනි සාමාන්‍යයෙන් හතරක් තියෙනවා ඒව කැඩුණොත් සිවුරු ගලවන්න ඕනේ. එතකොට තව 12 13ක් තියෙනවා ඒව කැඩුණොත් ඒව පිරිසුදු වෙන්න පුළුවන් ක්‍රමයක්. හැබැයි ඒව ඒ ග්‍රේව් ගරුකයි. හේතුව ඒව ඩිරෙක්ට්ලි Tamanට ගොඩක් බාධා කරනවා නිවනට. දැන් ඒකේ පළවෙනි එක දෙක ඒකේ Brahmacharya සම්බන්ධයි පින්වතුනි. ඒ Brahmacharya සම්බන්ධයි. දැන්
මේ දැන් මම ඕක කියන්න කැමති ඒ බ්‍රහ්මචාරී ඒ ඒ මට්ටමට අපි වින්දනය විඳිනකොට මම මේ මේ පැත්තට කියනම් කෑමවල කට සම්බෝල් තියෙනවා දැන් කට සම්බෝල් දැන් සාමාන්‍යයෙන් මම ඉන්දියාවේ කියනවා දැන් ඒගොල්ලන් මේ මස් මාළු කනවා කියන්නේ නිකන් මිනි මරනවා වගේ තමයි ඒගොල්ලන්ගේ දර්ශනය අනුව තියෙන්නේ ඒක ලංකාවෙත් මේ මත ඇවිල්ලා තියෙනවා මේ බුදුහාඳුරේම කියලා නෑ බුදුහාඳුරේ ඊට වඩා වෙන මේකක් තියෙන්නේ ඒක බුදුහාඳුරේම පැනුවේ නෑ හැබැයි බුදුහාඳුරේ ස්පිරිට් එක තියෙනවා මේ කෑමල රස ගන්න එක ඕන කෑම වෙජිටේරියන් උනත් ඉතින් අර මේ මොනවාද දැන් මම ඉන්දියාවේ කියනවා මොනවාද චට්නි ඒගොල්ලන් චට්නි වලට කැමති චට්නි is more damaging than non-veg කියලා මොකද ඒක කියන්නේ ආශාව තණ්හාව උස්සන දේ දැන් එහෙම පද විඳින අපේ රටේ කෑම හරිම ප්‍රශ්නයක් අතන සැහැණ මිනිස් සැහැණ මේ දිව මේව කරන ඉතින් දැන් මේව පිංගතුනේ දැන් අපි එහෙම වරඳනකොට අපි කියමු මේ වින්දනේ උපරිම වෙනවා කියලා එතකොට අර සත්ත්ව මොලේ MRI ස්කෑන් එක කරනවා සත්ත්ව මොලේ සම්පූර්ණයෙන්ම වෙලා ගන්නවා එමණ අරකට කියන්න බෑ ඔය රාගයේ උපරිම අවස්ථාවකදී අරක වෙලා ගන්නවා කියලා තමයි දැන් උපරිම අවස්ථාවකදී මේ වින්දනයේදී වින්දනයේදී තමයි අර ගරුකාපත්‍ය කියලා දාලා තියෙන්නේ ඒ ගරුකාපත්‍ය ඒකට වෙන්න පොඩ පොඩ තමයි මොන හරි අනවශ්‍ය දේ ඒ කියන්නේ අර හිත කන්ට්‍රෝල් කරලා දැන් මම එන්නම් කියන්නේ ඔය පොයින්ට් එකට වාහනේ එරවනකොට ඇවිදිනකොට කොහොමද කිසි දෙයක් බලන්නේ නැතු යන හැටි අවශ්‍ය කරුණු විතරක් බලන්නේ මේ ප්‍රැක්ටිස් එකක් තියෙනවා එතකොටයි කන්ට්‍රෝල් වෙන්නේ පිංගතු ඒව කරන්නේ නැතුව මට කන්ට්‍රෝල් කරන්න ඕනේ කියලා එහෙම හිතන එකත් impossibility එකක් වගේ මේ ටෙක්නික්ස් ක්‍රම දීලා තිනවා බුදුහාඳුර ඒව කරනකොට ඉබේම තමයි මනස පාලනය කරගන්න පුළුවන් ඉතින් කොහොම හරි මේ මොකද්ද මේ අර සත්ත්ව මොලේ මොනවාද ඒක අර ඒ කඩන ඒ මොහොතට එනකොට සම්පූර්ණයෙන් වෙලා ගන්නවා කියලා අර හිතන්න පුළුවන් ඒ කියන්නේ භාවනා කරන කල්පනා කරන පුළුවන් අපිට මිනිස්සෙක් වශයෙන් ලැබිච්ච විශේෂ මොලේ ඒ වෙලාවට සම්පූර්ණයෙන් ෂට් ඩවුන් වෙනවා ඒ අනිත් පැත්තට ඩැමේජ් වෙනවා පිළිතුරු දැන් මේවා ක්‍රිස්තියානි ආගමේ පව දැනගෙන හිටිය පින්වතුනි ඒ කාලේ ඔය ක්‍රිස්තියානි මම දැන් ඉන ටොපික් එකට ක්‍රිස්තියානි ආගම දැන් අපේ ලංකාවේ තිබ්බ ඉස්සර ගොඩාක් ඉස්සර ඒවා දැනගෙන හිටිය කුමාර බ්‍රහ්මචාරිය කියලා කුමාර බ්‍රහ්මචාරිය කියලා අහලා තියෙනවද නේ අපි ඊයේ ක්‍රවුඩ් එකේ නම් දැනගෙන හිටිය කට්ටියක් මන්දර කොහොමද කියලා ලන්ඩන් වල මේගොල්ලන් මොන හරි කොහොම හරි පොතපතෙන් කියලා හරි කියවලා දෙනවා හරි කුමාර බ්‍රහ්මචාරිය අපිත් අහලා තිබුණ නෑ අතනම කුමාර බ්‍රහ්මචාරිය කියන එක පින්වතුනි බඳින්න ඉස්සෙල්ලා තමන් රකින්න ඕන මේ ප්‍රැක්ටිස් එක ඒ කියන්නේ තමන් අනවශ්‍ය විදියට රාගය මෙයා කරන් දෙන්නේ ඒක හානියක් තමන්ට වෙන විනාශයක් කියලා දකිනවා මේ විශාල ශක්තියක් තමන් ගාව තියෙන. තමන්ව සතෙක් කරලා නිකන් අමුනිෂෙක් කරන වැඩවලට යවන්නේ නැහැ. දැන් මේක එහෙම කියන්නේ නැහැ මුතන මේකේ. ඇඩ්වර්ටයිස්මන්ට්ස් ද අනිත් පැත්ත ඔක්කොම යන අනිත් පැත්තට බින්වදේ. එතකොට වෙන්නේ ඕවල ප්‍රතිපලෙන්නේ මේ ආත්මෙදිම නාකි වෙනකොට මහ විකෘති අසහනයකින් මුණ ඇඹුල් කරගෙන ඉන්න කෙනෙක් වෙනවා. ඕල්ඩ් ඒජ් හෝම් වල. අපි ඔය මේ මොනවාද එවල වෙන කතාවල අහනකොට මේ එහෙම ඒ තැන්වල වැඩ කරපු අයම කියනවා හසර වෙන්නේ එතකොටයි දැන් මොකද අපේ එතන අර ෆෙදර් බ්‍රේන් කියන්නේ මොනවත් දකින්න එකපාර එක්සයිට් වෙනවා ඒක තරම් වදයක් දුකක් මේ ලෝකේ නෑ තමට නම් ගලක් වගේ සනීපයක් ඔය හේතුවක් නැතුව සුවයෙන් ඉන්න පුළුවන් කියන සනීපයෙන් තරම් ඒක මනස නිරෝගී වෙලා ඉතින් කොහොම හරි මේ මේ බ්‍රේන් එක ඒක හිට්ලර් ස්පීච් එකක් දෙනවා වගේ නේද කිව්වේ. ඒකට පෝස්ට් එකක් ගන්නවද කියන්නේ දැන්පත්ච්ච එකම ඔක්කොම බ්ලැන්ක් වෙනවා. පිංගතලට හිතන්න පුළුවන් මගේ මේ ජීවිතේ මොනවා කරන්නද පිංගතලට. පිංගතලට කරුණ ටිකක් දෙන්න නම් ඉතින් මම මේ ලෝකෙට එන්න ඕනේ නේද ටිකක්. මම උදව් වෙන්න අනිවාර්යෙන්. ඉතින් තියෙන පිංගතුනි අර දැන් අර රාගය ඒවයම ඇවිස්සුනකොට දැන් අර ගරුකාපති කියන මට්ටමට එනකොට ඔන්න ඕක ඔය විදිහට වෙනවා. දැන් අර උප්පරිම මට්ටම එනකොට දැන් කුමාර බ්‍රහ්මචාරී කියන එක එදා ඒ කාලේ තිබ්බා. දැන් මේක අපේ දන්නේ නැහැ. හැබැයි මේ රටවල් වල හිතාගන්න බෑනේ ඉංගලන්තේ. තව බන්දන YouTube එකේ බලනකොට තේරෙනවා ඇමරිකාවේ. ඒ තැන්වල පින්වතුනි මේ විනාශය මේ හානිය දැනගෙන කණ්ඩායම් ගැහෙනවා ආගමකින් තොරව. කණ්ඩායමක් ගැහෙනවා අර වේගන් කියන්නේ වෙජිටේරියන් මන්දනේ මොනවාද වෙජිටේරියන් ග්‍රීන් දේවල් ඒවා ගන්න එකට හොඳ
එහෙම කණ්ඩායමක් වගේ තව කණ්ඩායමක් ගැහිලා තියෙනවා මේ අබ්‍රහ්මචර්යයේ එන එක හානිය දැනගෙන දවස් ගණන් ගණන් කරනවා. මොකද මේක චැලෙන්ජ් එකක්. දැන් මේක තමන් මේව හැබැයි වෙලා යනකොට එකපාරටම ජීවිතාන්තයට කියලා කරන්න බෑ. ඉතින් මේකලන් දවස් 3ක එහෙම හිටපු අය, සතියේ හිටපු අය, ඒවා මගහැරලා ඊට පස්සේ මාසෙ හිටපු අය. ඔහොම 90 days ඔහොම කියලා ඒගොල්ලන් ඒක අර පොසිටිව් පැත්තක් හදාගෙන යන කට්ටියක් හැදිලා තියෙනවා අපේ රටේ. ඉතින් මේ අපේ සිංහල බෞද්ධ ලංකාවේ මිනිස්සු ඔක දැනගන්න ඕනේනේ. ඒ කියන්නේ ඉස්කෝලේ අවුරුදු 14 ඉඳන්ම දැනගෙන යන්න ඕනේ වැඩක්. ඉතින් මේකට කියනවා රිෆර් කරන්න පුළුවන් YouTube බලනවා නම් මේ මොකද්ද NOFAP NO FA double P P හරි single P ওই දෙකෙන් ගන්න. NO FA double P කවුරුත් අහලා තියනවද මේක? කවුරුත් අහලා නැහැනේ. කවුරුත් අහලා නැහැනේ. ඉතින් මේක හාමුදුරන්ගේ දෙන හැබැයි මම එයාපෝට් එකෙන් නැගගම් පස්සේ බැලුවනම් හරි. කොහොමද ටිකට මට කමන්නේ මම මේ පින කරගෙන යනවා මේ ගමනේ. කොහමද මේක මේ වටිය බලන්න ලැබෙන්නේ. මේක තමයි ප්‍රයෝජන මේ අමතක කරන්න බෑ මේ වචනේ no fab no දැන් බලන්නම් එපා. කොහමද මේ ටික බලන්න මේක උදව් වෙයි තමන්ට. මොකද අපි මේක මේක අපේ අපි වැඩක් නැහැ අපේ මේ මේක මොකද බුදුහාඳුර ඩීටේල් කියලා නැහැ ඒ කාලේ ওই ප්‍රශ්නේ තිබුණේ නැහැ පිටුතුනි. හැබැයි මේ සබ්ජෙක්ට් එකේ හානියක් වෙනවා කියලා තියෙනවා. ඒතර මේ යුගයට එනකොට මේක බොහොම තදින් තියෙනවා. ඉතින් මේක තේරුණේ මේවට හැබැයි වුණාම අමනුෂ්‍ය හැදිලා ඒ අර රාගය ඒ මට්ටම් වලට එනකොට ඇඟේ හැදෙන ෆ්ලුයිඩ්ස් ඒ ෆ්ලුයිඩ්ස් වලට ෆ්ලුයිඩ්ස් කන අමනුෂ්‍ය ඉන්නවා පිටුතුනි. ඒගොල්ලන් තමයි තමන් එක නොටිස් කරන්න පුළුවන්. තමන්ට එකපාරටම ඇඟෙම එනවා නිකන් හෝමෝනල් මේකක් කියන්නේ නිකන් කිතියක් වගේ මේවක් වගේ ඉන්න බෑ. මේ දෙයට අර අරගොල්ලන් තමයි ක්‍රියාත්මක ගන්නේ. තමන් ඇඟ පාවිච්චි කරලා අර දේවල් වලට හිත පෙළවනවා. එතකොට මේවා තමන්ට දැන් දැන්නකොට මතක් වෙයි. තමන් එකපාරටම කොයි හරි නගරයකට යනකොට එකපාරටම හිතනවා ඒ දැන් එක තේරේ එකපාරටම දැන් මේක මේකද මෙල්බන් වල මම දැන් මේ ගැන ලාවට කියලා කොහමද අමනුෂ්‍යයන් ඒකට එකතු වෙලා තියෙන හැටි මේ කට්ටිය සමහර ළමයි ඒගොල්ලන් හිතාගෙන නැහැ මේ කවුරුත් දන්නේ නැහැ මෙල්බන් නගරේ යනකොට යාට එකපාරට මොකක් හරි නරක දෙයක් මතක් වුණා අනේ ස්වාමීන් වහන්සේ කිව්වේ නේද මේ මම එයාට ඊට පස්සේ ඒක බලක ගන්න හයියක් උඩ අපි මේ මාරේ ඉන්න තැන හතුර ඉන්න තැන දැනගන්න එකම ෆස්ට් ස්ටෙප් එකක් තමන්ට. එතකොට පින්වතනි මේක ඉම්පෝටන්ට්. අනිත් එක තමයි එක දවසක් මම ওই ඉෂින් වහන්සලා සම්බන්ධ ඔය ඉන්නකොට මේ දැන් පිටුතලයි පිටිපස්සේ නොපෙනෙන දේවල් එනවා අපේ හැමෝම. අපේ වටේ පිටිපස්සේ පිටුතලයි අපි හිතුවේ නැතුනාට මන්ද නැද ඊයේ වුණත් එක එක වෙනවා ප්‍රෝග්‍රෑම් එකේ වෙලාවේ සමහර ඒවත් ඇවිස්සෙනවා හාමුදුරන්ගේ ආශිර්වාදයෙන් මම ලබා ගන්නද. මොකද පිටුතලයි හැමෝම දුක්ඛිත කට්ටිය මෛත්‍රියට එකපාරට වැඩිගෙන එනවා. ඉතින් කොහොම හරි ඒගොල්ලන් ආයි ආවා අද උදේ ආවා. ඉතින් තමට මගේ ඕගනයිසර්ස් ලා ටිකක් කර සම්ප්‍රදායිකයි තාම. මේක මට හරි ගැටලුවක් කියන්නේ. ඒගොල්ලන් මට හදවතින් කැම ආදරේ වුණාට මගේ දර්ශනය තාම මං තනියම යනවා වගේ. කොහොම සම්දම්මන් දැන් බලන්න මේ ප්‍රෝග්‍රෑම් එක වුණත් සාමාන්‍ය ක්‍රමයක් තියෙනවා පිටින්. එහෙම මම කරන්නේ සාමාන්‍ය මොකක්ද එකට කියන්නේ මගේ ප්‍රෝග්‍රෑම් එක හරියට මේ මෙඩිටේෂන් රොක් කන්සර්ට් එකක් වගේ. තේරුම් ගන්න. මේක මේ පණ ගන්නකොට මොකද අපි කට්ටියට ස්පිරිටුවල් මයිලෝ එකක් අවශ්‍යයි. මේ මයිලෝ වෙන්නේ නැති තියෙන්නේ නේද කොහොමද දන්නේ? අධ්‍යාත්මික මයිලෝ එකක් අවශ්‍යයි පින්වතුනි. ඒකට තමයි බුදු ගුණ බුද්ධාලම්බන ප්‍රීතිය. මයික කියන්නේ මොහිනිම්බේගේ සින්දුවක් හරි අහන්න. කවුරි කමන්නේ තමන්ගේ කඳුළු එන්න ඕනේ. බුදුන්ගේ පෙරම් පුරපු ගුණ සිහිපත් වෙලා ඒකෙන් තමයි පණ එන්නේ පින්වතුනි. මේ ප්‍රතිපත්ති රකින්න භ්‍රමචර්ය වෙන්න ඒ කියන්නේ මනස කන්ට්‍රෝල් කරන්න ඒක ඉනිෂියලි දෙන ශක්තිය. ඒ ශක්තිය දෙන්නේ නැතුව තමයි මේක කරන්න පණ එන්නේ නැහැ. ඉන්ස්පිරේෂන් එක. ඉතින් ඒකට පෙර බෝධිසත්ව චරිත උන්වහන්සේගේ පාදමූල උන්වහන්සේ කරපු දේවල්. ඒවා මේ කතාවල් මේ පළාත් වලට ඇවිල්ලා තිනවා පින්වතුනි. සිල්ක් රූට් එකේ. ඡේද මාවත කියලා කියන්නේ මේ මාවතෙන් හරි පුදුම එකම කතාව මේක තියෙනවා. අර තිනවන්න ජෝසප් කියන සෙන් ජෝසප් හරිද මන්ත? සෙන් ජෝසප්ගේ කතාව කිව්වම සම්පූර්ණ මෞෂ්‍යද පඬිතුය ඒ වගේ පඬිතු ඒ කතාව ටිකම තමයි තියෙන්නේ. චීෆ් ස්ටුවර්ට් කෙනෙක් හැටියට මේ ඉච්ච ෆේරට. පින්වතුනි මේ කතාව කියනකොට තමන්ට පණ එනවා බල එනවා මේ නිකන් මේ එයා කොහොමද එයාගේ භ්‍රමචර්ය රැකපු හැටි. එයා බැඳ කියන්නේ යාට පස්සේ හැබැයි එතකල් කොහොමද යාට බලය ආවේ එහෙමයි. එයා රාජකාරී කරපු හැටි මහා මෛත්‍රියකින්
යාව හිරේ දාපු කට්ටියම නෑ නෑ don't worry මං හරිම සතුටු මේ ළමයි ටික මේ වට පිටා ඉන්න එක. අපේ අම්මලාට පණ ගිහිල්ලා ඇති නේද? අපේ අම්මට අම්මා හැබැයි පස්සේ දුක් වුණා මේ හම්බෙන්න මං ගැහුවා නේද හරියට කියලා. මට පව් වුණාද කියලා. මං කොහොමද අම්මා මේ කාලේ යක්ෂ පැටියේ. ඉස්ත කලබල වෙන්නේ නැසා. ඒකත් කලබල වෙන්නේ බං කියලා. ඒකද ඇතර මට එනර්ජිත් වැඩි ඒ කාලේ පොඩි කාලේ නිකන් චණ්ඩි නෑ ගහ ගන්නවා නුවර ඉන්න ගා ඉස්කෝලේ අම්මලාට කම්ප්ලේන්ට් ඒ කියන්නේ ඇතරම කවුරු හිතන්නේ හැබැයි පොඩි තිබ්බා මොකක් කරේ හැබැයි හරිම නපුරුයි ඒ වගේ ගැටි තිබ්බා ඉතන මගේ හීරෝ බෲස් ස්ලීපින් අදින ඒ කියන්නේ මම කරාටි වලට මාෂල් ආර්ට්ස් වලට හරි ආසයි ඒ කාලේ මම දැන් ඉතින් මම ගහ ගන්නත් එක ඉස්ලේ පෙරෙන්න කාලේ මේ පවු තමයි සමාජ මේ අරේ මේ මගේ දැන් දැන්වත් නොදැනුවත් කමින් අපි එදා ඒ ගැන මට දුක් වෙන්නේ නැහැ දැන් නොදැනුවත් කමින් එදා වුණා ඊට වඩා ගොඩාක් කුසල් මම මේ ආත්මෙ දැන් ගුරු දේවයන් වහන්සේලා හම්බෙලා ඉතින් මේ මේ අර ඒක ඉතින් ඒවා ගන්න ඒවා මට මතක් කරන්න අරකයි ඒක අපි ඩෙන්ටිෆයි කරන එක තවශා මම කියන්නේ තේ හිටපු තව ශානක කෙනෙක්ගේ ඉස්සර හිටපු එක දැන් දැන් වෙනස් වෙන්නේ දැනුත් නැහැ කියලා එයත් නැහැ මෙතන ඒක පස්සේ පස්සේ තේරෙන්න ඕනේ ඒක නිකන් හදාගත්ත සංස්කාර ටිකක් තමයි මේ කතා කරන්නේ පස්සේ පස්සේ තේරේ. ඉතින් හොඳයි. ඉතින් මේ ඉෂිවරෙක් පින්වතුනි එකපාරක් ඔය නොපෙනෙන කට්ටිය එකපාරටම මේ ඇඟට එයාට පුළුවන් ඒ කියන්නේ හයිය තියෙනවා මේ ඇඟ ඇතුළට ගෙන්න ගන්න. ඈත මහත්තයෙක් කියලා තේරෙද මහත්තයා මං කියන දේ? No problem. මොන ආසනයක් කවුරුත් මොනවා කරන්න එක්කෙනෙක් කියනවා නම් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඒ අර ඉෂිවරයා උන්වහන්සේ මේ මොනවාද එයාට මම ඒ වෙලාවේ දැක්කා එයා ඒ නොපෙනෙන බලවේග ඇඟ ඇතුළට ගේනවා පිටතට. ඒ දැන් එතකොට තමන් එක දැකලා තියෙනවද නැහැ ඒ වගේ නියන් ආරෝඪ වෙනවා වගේ. ඉතින් මේ අරයට අන්කොන්ෂස් වෙනවා වෙන කෙනෙක් කතා කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී එක අම්මා කෙනෙක් ගෙනලා තිබ්බා මේ අම්මා මේ පුතා නොමග යනවා එක එක හරියට කියන දේ අහන්න එක එක වැරදි වැඩ කරනවා මේ පුතාව මේ මේවා කරන්න මොකක්ද ඒක කියන්නේ පුතාව මේට මොනවද උපදේශයක් ගන්න මෙයා ගාවට ආවා එතකොට මෙයා කරපු වැඩේ මේ මොනවාද ටික වෙලාවක ඉඳලා ඔහු ඉන්නකොට එයා එකපාරටම දැනුණ අරට අන්කොන්ෂස් වෙන කෙනෙක් කතා කරන්නේ මේකම දැක්ක පින්වතුනි හරි ඉන්ට්‍රස්ටිං ඊට පස්සේ මෙයා මේ කතා කරන කෙනා කියනවා මම මේ බඩි එකේ මේ ශරීරේ ඉන්නේ මොකද මන්ද මම මේ බඩි එකේ ඉන්නේ ඔය කොහමද මේ විල වගේ තමයි කියන්නේ මම මේ බඩි එක නිකන් අමුතු විදියට කිව්වේ කියන්න බෑ වචනෙන් නෑ හරියට දවසක ගෝ මේ ඔයා මේ මේ කොයි කාලේ දාවේ මෙයා ගැකට කියලා කිව්වා මොකද කවුරුද 13 දේ කියලා කොහමද ආවේ කියලා කිව්වම ගේම්ස් සෙල්ලම් කරනවා ඔක ඇහෙලා තියෙනවද ගේම්ස් එල්ලම් කරනවා මට ඒක හිතා ගන්න බැරි නෝ මේ ඉන්ටර්නෙටේ ගේම්ස් එල්ලම් කරනවා මම බැලුවා මේක මේ මට තේරුන්නේ නැහැ ඒ වෙලාවේ මොකද දැන් මට පස්සේ තේරුණා දැන් අපි මෛත්‍රී භාවනාව සුවපත් වෙත්වා හැමෙම පොසිටිව් තෝට්ස් ඒවා අරිනකොට අපි දන්නවා සමාධිගත වෙනවා ධානය වෙනවා ප්‍රඥා ලෝකේ අනිත් පැත්තට කොටනවා කොටනවා ගහනවා ගහනවා නිකන් ඔය මොකක් හරි අරයට ප්‍රෙස් කරනවා මෙයා කරනවා අර ඒ කල්පනා කරන චේතනාව අනුව විඥානේ හැදෙනවා පිටකට එතකොට ඒ වගේ කල්පනා කරන හැදෙන්නේ කොයි වගේ තැනකටද විඤ්ඤාණය? පහළ තැනකට. ඉතින් මේක පූජා ආසනයක් වගේ. තව තැනක කියනවා Facebook එකෙන් ඇතුළුනා කියලා. මම නම විතරයි දන්නේ Facebook කියන එක. මම YouTube නම් දන්නවා මොකද මම මේ බලවට කරුණු වේ ડોපමින් ගැන ඔක් විස්තර ගත්තේ YouTube වල. මොකද මේ information technology එකේ ගොඩක් මම ආසනය මේක ඇත්තටම මට සෑහෙන දැන් මේ මොකද මං සම්පූර්ණ ඇන්ටි මේ හැබැයි මේ ප්‍රෝග්‍රෑම්ස් වලට මිනිසුන්ට මොනවාරි දෙන්න මේගොල්ලන්ට ගලපලා එපා දෙන්න තේරුම්ම නැහැ දැන් මම අවබෝධ වෙච්ච විදිහට දෙන්න ගියොත් මේක තමන්ට ගලප ගන්න ටිකක් නෑ මට මං ප්‍රැක්ටිකලි වෙච්ච දේවල් වි තමන්ට ඒවා ඉතින් ටිකක් කරුණු දැනගන්න වෙනවා කොහොම හරි මට අර මේ මොනවාද මේ අර ඒ අර මේ මොනවාද ඒ වෙලාවේ ඔය Facebook එක ඇතුළු වුණා කියලා කියනවා දැන් මෙහෙමයි පිඟුතුනේ මේ කම්පියුටර් එකෙන් මොකක් හරි රාග දෝෂ මොහ අවශ්‍යන වැඩක් වෙනවනේ. එතන අනිවාර්යයෙන් මේ මොන හරි බලවේග එතනින් ඇක්ටිවේට් වෙනවා. තවතනක කියනවා ඒ පේජ් ඒ පේජ් එකට මේ බටන් එක ඒ කියන්නේ බටන් එක ප්‍රෙස් කරනකොට පේජ් එකට
ඕපන් කරන්න තිතන හිතනකොටම අපේ ග්‍රහණේ ඉන්නේ කියලා. ඒක ඒවා කියන එක වෙබ්සයිට් නේ වෙබ්සයිට් හරි මොනවා හරි. හරි එතකොට ඒවා නරක වෙබ්සයිට්. ඒවට අපි හිත මේවා කරනත් එක්කම පින්වතුනේ. අරගොල්ලන් ඒගොල්ලන් තමයි මේක තුලින් අපි මෙහෙම අපි බලන ටග්ගල අපි නේ ඇක්සිඩෙන්ට්ලි අර ඇක්සිඩෙන්ට් මොනවාද? කොයින්සිඩෙන්සස් කියලා කියන්නේ. ඒ කොයින්සිඩෙන්සස් ඇති කරන්නේ අර අර බල වේග. අපි හිතා ගන්න බෑ එක පාට මේක මතුවෙලා යනවා. එච්චර අපි ලකි කියලා හිතනවා සමාජයලට අපි නරක පැත්තෙන් යනවනම් නෑ පිටුතුනේ අරගුණන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට අපි ඒක හිතන එකවත් මතක තියාගන්න ඕනේ මේ ඉඩකඩ දෙන්නේ නෑ. මේක අපි එහෙම පරිසම් වෙන්න ඕනේ ඒවා අපිව විනා ඒ පැත්තට ඉතින් ඒක අපි දැනුවත් වෙන්න එක වටිනවා. අපි හිතනොත් චුට්ටක් හරි අපි ලාවට බලලා එහෙම මේවා කරන්න එහෙම කියලා හිතන පිටුතුනේ නෑ ඉක්මනට මොලේ වැඩ කරනවා අරගුණන් ග්‍රහණයට ගන්නවා. ඒ අපි ඕම ඕම කරන්න ගියොත් අපි ඕම එක්ස්පෙරිමන්ට් කර කර යන්න ගියාම වෙන්නේ අපි සෑහෙන එනර්ජි ලොස් එකක් වෙලා තමයි එහෙම පරක් වෙන්න දෙන්නේ නරකයි. ඉක්මනට මේකේ හරි ටෙරෙන් එක අඳුර ගන්න ඕනේ. කෙලස් වල වැඩ කරන මේවා ඉන්ස්ට්‍රුමන්ට්ස් වලින් වැඩ කරන දේ ඉතින් මේක මෙහෙම පරිස්සම් වෙන්න ඕනේ පිටුතුර. මේක මම ඇහුවා. ඒ කට්ටිය කිව්වා ඉන්නේ විදිහට ඒ ආකර්ෂණයල. තව එකක් තමයි මේ කට්ටිය හරි ඉන්ට්‍රස්ටිං එකපාරක් කර පිරිත් වතුර ගහනකොට පිච්චෙනවා පිච්චෙනවා කිව්වා. දැන් මම ඔය පිරිත් වතුර වරම රෙකමෙන්ඩ් කරන කෙනෙක් නෙමෙයි පූජාවල් උම කරන්න. හැබැයි පින්වතුනි මම ඒක දැක්කන් පස්සේ මම ඒක රෙකමෙන්ඩ් කරනවා. එහෙම පිරිත් වතුර වුණත් එහෙම තමයි උදව්වක් දෙනවා යම් ප්‍රමාණයකින්. තව තැනක කිව්වා මොකද්ද මේ පිරිත් වතුර නෙමෙයි. තව මොකද්ද කිව්වා මේ එයාගේ නම කියන්න එපා. එයාගේ මේ කියන්න එපා අපි පිච්චිලා මැරෙන්න පිච්චෙනවා කියලා. බලනකොට පිරිත් දාලා තියෙනවා. පිංගතනේ ඒ කියන්නේ පිරිත් ඇහෙනකොට මේගොල්ලන්ට ඉන්න බෑ. දැන් සභාවකයි කියනෝනේ ගෙදර ඇතුළේ පිරිත් දාන්න එපා කියලා. ඔය මත තියෙනෝනේ ලංකාවේ නේද? දැන් මගෙන් ඔය අහන්න ලොකු කොමන් ප්‍රශ්නයක් ගෙදර ඇතුළේ පිරිත් දාන්න එපා පිං අනුමෝදන් කරන්න එපා. දැන් සෝයි මාසේ මොකද්ද ඒක කියලා. මං කිව්වා පිංගතනේ ඔය අදහස දීලා තියෙන අමනුෂ්‍යක තමයි. මොකද එයා දැනගත්ත මිනිස්සු බයයි අපිට. අපි එනවා කියලා කිව්වොත් ඒව දානකොට හරි මිනිස්සු දාන්න තියයි. තේරුණා නැත්නම් මේ දිගල් පිරිත් දාන එක පින්වතුනි ඒකත් ඒකෙත් තියෙන ඉෆෙක්ට් එකක් නැත්තේ නෑ. මම උතින් ඕක කියන්නේ ඕවා තියෙන මම ඕවා කෙලින්ම බුද්ධාගම කියලා කියන්නේ. හැබැයි අද කාලෙත් ඒක ප්‍රයෝජනෙට පැත්තක් දෙනවා. තව තැනක ගලන් කිව්වා මේ අර පොත මෙයා බලනකොට මෙයා කරන අපේ කට්ටිය මැරිලා ගියා කියලා. මොකද්ද මේ පොත? සූත්‍ර පොත් ටික බලන එක. දැන් මම ඒක කැමති කියන්නේ මොකද මම දන්න විදිහට ඒක තමයි අපේ ගුරුවරයා. ඒක ඒක anu ewa අපේ ජීවිතේට ගලපුවද ඉතින් දැන් ඔය මේ දේවල් රූප වේදනා ඔය මං කියු මහස්ති පදෝපන සූත්‍රය. ඔය සූත්‍රයේ දේශනා ටික පින්වතුනි තමන්ට ගලපන එක තමයි මේ ධර්මයෙන් කරන්නේ. බුදුහාඳුරේ කියන දේ මම දැන් අන්තිමටම මේක පොඩ්ඩක් ඩෙමොන්ස්ට්‍රේට් කරනවා. මේ චුට්ටක් ඒක කරන හැටි තමන්ට ඒ කියන පද මෙහෙම ගලපන්න ඕනේ. තමන්ගේ දියා ශරීරයේ තමන්ට වෙන දැනීම් දේවල් දෙනෙන දේවල් වලට එතනට දාන්න ඕනේ. ඒක දාලා ඒතකොට තමන් පුද්ගලික ගැන හිතුවනම් concept එකක් ගැන හිතුවනම් ඒ concept එක නැති වෙන්න ඕනේ. ඒක බලනකොට ඒක නිකන් structure එකක් හැටි පේනවා. සංඥාවක් තිබ්බ සංකාරය slow motion. ඒකට තියක් tempat භාවයක් තිබ්බොත් තමයි ඒක තමන්ට පේන මට්ටමකට එන්නේ. tempat භාවයක් නැත්නම් ඔය හිත දුන අමාරු එක ගලපන්න. ඒකයි ඒකට අවශ්‍යයි. ඒකට තමයි මේ ඔක්කොම මේ කතා කර කර ආවේ. මේ අඩුපාඩු හදාගෙන සුද්ධ කර එන ක්‍රමයක්. තමගේ මනස තව තව tempat කරගන්න ක්‍රමයකට තමයි ඔය කිව්වේ. ගොරෝසුවට තමන්ට චංචල කරවන තව ඒවා තියෙනවා ණය වෙලා තියෙනවා නම් පිටින් දෙන අයත් අපි පුළුවන් තරම් අඩු කරගන්න ඒවත් බලපර. අම්මයි තාත්තලා සම්බන්ධවත් මොනවත් හිත ඇතුලේ අඩුවට වෙලා තියෙන අරකය. ඒක ගොරෝසුවට තියෙන ඒවා. ඒවා ඒවයි මහත්තුරු මේවා කරලා මොනවත් කරන්න යන්නේ නරකයි. ඒ අපි පින්පව අනු ඒ වටපිටාව වෙන්නේ පින්වලට. දැන් බඳලා ඉන්නවනම් ගෑනු කෙනෙක් වසෙ පිරිමි කෙනෙක් උනා එයා බලන්නට පුළුවන් තරම් එහෙම මං මෙහෙම තිබ්බා කියලා මං කියන දේ හැම දෙයක්ම අහන්න ඕනේ. ඒගොල්ලන් ගැන කරුණාවන්ත වෙලා අඩුපාඩු වලට සමාව දෙන්න. ඒතර තව මමනාදිර කියන්නේ මේ දන්නවා මගේ බැඳීම තමයි මේ මට කේන්ති ගස්සන්නේ. ඒතර මේ බැඳීමක් නැතුව තමයි හොඳටම රිලේෂන්ෂිප් එකක් ඇති කරගන්න පුළුවන්. එතකොට අන්න ඒකේ තම නිවන් මගත් යවෙනවා. ඒ වගේම තමන්ගේ වටපිටාවේ රිලේෂන්ෂිප්ස් තව තව හෙල්දි තත්ත්වයටපත් වෙනවා. මම මේ ටික කියගෙන ආවේ පිටුතුලට කරුණු ගොඩක් දුව. දැන් අනිත් එක තමයි කොහොමද වැඩ කරනකොට භාවනා කරගෙන කරන්න කියලා. ඒකෙන් පොයින්ට්.
මම දැක්කා මේ සමකටි ඔය පොයින්ට්ස් හොඳට අල්ලගෙන තියෙනවා. මිලාන් වලින් ආව එක ලේඩි කෙනෙක් ඔය බර්ලින් වලට. එයා මේ මම එහෙත් ගියාම හම්බුනේ. හැබැයි එහෙදි දැන් මෙයාට ගොඩක් ගොඩක් ප්‍රශ්න පිටින් මන්දන්නේ. මම හිතන්නේ ඔය ඉටලි වල වැඩ කරන අයට සෑහෙන දේශ ජීවිතයක් නෙමෙයි. අපට පව් කියලා හිතන මොනවා කරන්නද? හැබැයි මම හිතනවා ඒක පිරිසිදු ජීවිතයක්. මහන්සියලා වැඩ කරත් ඒක පිරිසිදු සල්ලි වෙන්නද? කොමාරි ඒගොල්ලන්ගේ තියෙන මට්ටමේ මේ පළාතේ ඉතින් මෙයාගේ මගේ ඉස්සරහ පිට අඬපු හැටි. ඒ කියන්නේ අර යට තියාගෙන ඔක්කොම කාටවත් කියන්න බෑ කරන්න බෑ. මේ පෞද්ගලිකව හම්බුණා ඒ යන්නේ මොකද ඇත්තට දුරින් ආපින්ද මම වෙනම යව මුණ ගැහුණා. පොඩි වෙලාවක් යන්නේ ඉස්සලා කෝච්චියටද ෆ්ලයිට් එකට. මම ඒ වෙලාවේ බැලුවා කොච්චර මේක යටි. හැබැයි මෙයා ප්‍රැක්ටිකලි කරන්න පටන් අරන් දැන් මම ඒ අර ලිප්ස් වල එනවා කොහමද අර හොලිඩේ එකකට යනවා වගේ පොඩ්ඩක් කොහොම නිදහසේ අර යන හැටි සක්මන් කරනකොට. ඒත් ඇවිදින්න යනකොට කොහමද ඒක පටන් ගන්න එහෙම. එතකොට මෙයා ඒක අර දැන් ට්‍රේන් එකට ට්‍රේන් එක අල්ලන්න යනකොට වැඩට යා මතක් කරාලු. හොලිඩේ එකට යනකොටයි මං එහෙම යමුකෝ බලන්න. ඇයි මං මේ අරක අල්ලන්න අල්ලසුන කියලා යන්නේ. දැන් මං දකින්න මෙහෙ වුණත් පින්වතුනේ පින්වතුලා දැන් ඒක දැන් වැඩේනේ ටාගට් කරන් යන්නේ. ඒ වැඩේ වුණම තව වැඩක්. ඒ වැඩේ වැඩ සාර්ථක කර කර යන්න තමයි යන්නේ. කවදාත් බලන්නේ මම මේක මානසික ටෙන්ෂන් එකක් නැතුවද කරේ කියලා. ඉතින් මේ මානසික සුවයක් එනවද නැද්ද කියලා බල කරන එක තව පැති. මට දැන් මේ ප්‍රශ්නේ හරියට ඇහුවා ඕස්ට්‍රේලියාව වල වාහනේ යන ගමන් ඇහුව එක මහත්තය ස්වාමීන් වහන්සේ කොහොමද වැඩ කරන ගමන් භාවනා කරන්නේ කියලා. මම බැලුවා මේ හැමදාම මේ බණ කිය මට හරියන්නේ නැහැ. මම ඒ වෙලාවෙ දෙයක් ඩෙමොන්ස්ට්‍රේට් කරා දුන්නා. මම කරුවේදී මෙයාගේ මෙහෙම නැල මෙහෙම යන ගමන් ඇල්ලුවා. කො මහත්ය දැන් ඕක රිලැක්ස් කරන්න කියලා. දැන් හොදලාට ඒ වෙලාවේ පොලිසියෙන් හිටියේ නැහැ. ඒක හයිජැක් කරනවා කියලාත් හිතුවත් දන්නේ නැහැ. කොහමරි මං යාව මෙහෙම අල්ලන්නේ. මං කො මහත්ය දැන් ඕක රිලැක්ස් කරන්න. මේ සීට් එක හොඳට දැනෙනවා නෝට් කරන්න. අර අවශ්‍ය කරුණු විතර වාහනේ එළවනකොට ඒක පොඩ්ඩක් ගන්න. යා මෙහෙම හිටියේ අල්ලගෙන ස්ටියරින් වීල් එක මෙහෙම රිලැක්ස් වුණා කියලා. සක් කරනවා. තමන්ට සැහැණ එෆිෂියන්ට්ලි වැඩ කරන්න පුළුවන් වෙන අර මානසික වෙහෙස වෙන්නේ නැතුව. ඉතින් මේ අර එහෙම තමන් චෙක් කර තමන් රිලැක්ස් වෙනවද කියලා. අර ඒක එහෙම කරනකොට පින්වතුනි ඉතින් මේ නෝනා එක හොඳට තව දැන් වතුර එහෙම හොදනකොට ඇඟට වතුර තරවෙන හොඳට නෝට් කරන්න ඕනේ. මේ ෆීල් කරනකොට මේ මොහොත වෙන දේ කො අඩිය ගන්න එක. ඒ වඩින යනකොට කොච්චරකට අඩු ගානේ අඩියව. එතකොට ඇන්කර් එකක් කියනවා. නැත්නම් අර දුවන හිතට මෙහෙසනවා. මේ දුවන ඒකට පොඩි ඇන්කර් එකක් දෙන්න ඕනේ. සමහරවිට අපිට එපාම වෙලා නිකන් හිතන මොනවද කරන්න කියලා. ඒ වෙලාවට උනත් මෙහෙම ඉඳගෙන තමන්ගේ අර තමන්ට දැන් ඇඟේ තියෙන බරගතිය දැනෙනවාද කියලා බලන්න. අත්වලට යන එනර්ජි එකක් ඒක තියෙනවා. හැබැයි නෝට් වෙන තත්ත්වයට අර ඒක එහෙම කරනකොට අර ඇන්කර් එකක් එනවා. මේ මොහොතට හිත තියෙන එක. මේ මොහොතේ හිත තිබ්බ ගමන්ම කපාටම හිත රීච් වෙන එක වෙනවා. හිත ශක්තිමත් වෙලා එනවා. දැන් ඊයේ මට ප්‍රෝග්‍රෑම් එකක් පෑය 3ක් 4ක් වුණා. ඊට තව ප්‍රෝග්‍රෑම් එකක් 3 4ක්. ඒක තිබ්බේ පෑය 2යි කෙටියෙන් කරන්න කියලා. මට කෙටියෙන් කරන්න බෑ පින්වතනි. මං කාටවත් මෙහෙම භාගයේ අරම් භාගයේ මගේ කරුණාව නැහැ මේ කොහෙටවත්. මට සමහරට මෙහෙ දුකයි මේ රටේ අය නැත්තේ අය කියලා. මම දන්නවා தත්ත්වය දැන් මේ චුට් අවදානි මම මේක අඩු ගානේ හිතෙන් හරි ආශිර්වාද කරන් යනවා මේ යන ගම. මොකද මට මේ ලංකාවේ මිනිස්සු කියලා විශේෂ ආදරය නැහැ පින්වතනි. හැබැයි මම දන්නවා ඒක එකපාරට මේක වෙලාවක ඉගෙන ධෛර්යයක් දෙන්න ඕනේ මේ මිනිසුන්ට මේවා ලැබෙන්න. හැබැයි අනිවාර්යයෙන්ම හැම ජාතියකටම හැම මිනිස්සෙකුටම මේක ලැබෙන්න ඕනේ චුට්ට. බුදුවරයෙක් කියන්නේ මේ ලෝකෙටම ආපු බුදුවරයෙක්. ඉතින් කොහමරි මට ඒ දැන් ඒ වෙලාවේ වුණත් අර දැන් ඒ අර දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙලාවේ ඉතින් මම ක්‍රමයක් කරනවා. දැනුත් මම කරනවා ක්‍රමයක්. ඒ කියන්නේ මටත් දැන් මේක වැඩක් වෙලා තියෙනවා. එතකොට ඒකට ශක්තියක් ගන්නවා. ඊළඟ මම ඉතින් කුටියේ හිටියා පැය භාගයක් මම ඉතින් අනිත් ප්‍රෝග්‍රෑම් එක ඉස්සෙල්ලා කාඹර ඉතින් අර පන්සල. ඉන්නකොට මම යම් ප්‍රැක්ටිස් එකක් කරනවා පින්නතනේ. රිලැක්ස් කර සම්පූර්ණයෙන්ම ඇතුළකට යනවා. ඊට පස්සේ ඒකෙන් ආයේ ශක්තිය එනවා. නැත්තම් මම ආයෙ මුණ ඇඹුල් කරන් ගියොත් හරිනේ. අනිත් ගෲප් එකට ඒගොල්ලන් හිතයි ඒගොල්ලන් දන්නවා මම දැන් මේ තව ගෲප් එකක් ඉඳලා ඉන්නවා තමයි මේ කියලා. ඉතින් මේ
ඉතින් දැන් ඒ අයටත් මම මේක දෙන්නේ. ඒකලට දෙන්න තියෙන්නේ මොකද මේ බණ නෙමෙයි. මේ මේ ඉන්නකොට මේ ඉන්න විදිය. ඒ කියන්නේ මම මහන්සි වගේ මෙහෙම මේකෙන් ඉන්නවනේ මේවයි ගොඩාක් බණ කියන්න ඇත්තට හොඳ නෑ. වැඩි කතා කරන එකත් අර ශක්තිය වෙන වැඩක්. මේක යෝස් නිශ්ශබ්දව මාස ගණන් කතා කරන්නේ නැතුව එන බලවේගයක් මාත්. දැන් ඒක තමයි බලවේම කතා කරගෙන ඉන්නකොට පින්වතුන්ට යම් සහැල්ලුවක් එන්නේ. මොකද මේ බලයක් යනවා මේ කාමරේට. එතකොට තමන්ට එනවා අනිවාර්යෙන්ම. අර වෙලාවෙ තිබ්බ ඇඹුල් වෙච්ච ගැටිය සහැහෙන අටුයි දැන්. දැන් ඊට වඩා හිටියනේ තවම ඇඹුල් වෙන්න ඕනේනේ. හැබැයි ඒක මොන හරි තමන්ට දැන් දන්නේම නැතුව කතා තමන්ට යම් දෙයක් ඇති වෙයි. ඒ කියන්නේ මහන්සියක් නැති, වරි වෙන්නේ නැති මේවා දැන් ඇක්ටිව් මොලේ ඒ පැත්ත ඇරෙන්න ඕනේ. ඇරිච්ච නැති ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. ඒක වැඩ වැඩි හිතට මේ භාවනා කරන්න බැරි. ඒ පැත්ත මොලේ ඇරලා නැහැ අපේ මතකෙ. මේක ඇරුණාම තමන්ට පොඩ පොඩ තමගේ ලස්සනක් වැඩි වෙනවා. තමන්ට තව මහන්සිය දැනෙන්නේ නැත්නම් වැඩත් හොඳට කෙරෙනවා. තමන්ගේ ජීවිතය පරිපූර්ණයි. මේ වැඩ වලින් ජීවිතයේ ඉවරයකට මේවා වෙන්නේ නැහැ. මා කියුණාම තව මුළු පුරාලා බලන්න හිතේ. තව එක එකට ඉගෙන ඉස්කෝලේ යනවද නැද්ද? පළවෙනිම ළමයි හොමෝ මේක කෙලවරක් නෑ. හැබැයි තමන් මේ ලෝකෙ වැඩි සීරියස්ලි ගන්න නැතුව මේ මොකද්ද මේ නිවනක් ගැන. ඒ කියන්නේ මෙතන මේ මොහොතදීම තමයි මේ ශරීරය තියෙන්නේ. මොකද පින්වත්නි මේ මොහොතදී තමන් මේ ශරීරය මොකද්ද මේ ජීවිතේ හීනයක් කියලා තමන්ට පොඩ්ඩක් හරි වැටිච්ච වෙලාව තමයි තමන් ඇත්තට ජීවත් වෙන්නේ. ඒකයි මේ විඤ්ඤාණය කොන්ෂස්නස් එක. මේවා අපි තේරෙන්න ඕනේ පින්වතුනි. දැන් මේක අර කියනවා hard question කියලා මේ විද්‍යාඥයෝ අතරත් මේ විඤ්ඤාණය මොකක්ද කියලා. මේක මේ පළාත්වල ඒගොල්ලන්ට කිසිම තේරුමක් නැහැ. ඒගොල්ලන් හිතන්නේ මේ නියුරෝන් මොකක් හරි තාම ඒකෙත් තමයි මේ හිත පරිදි වෙනම හදාගන්න පුළුවන් ට්‍රාන්ස්ප්ලැන්ට් එකක් කළා. ඒක පදවත් වෙන්න එහෙම වුණත් මම සිවුරු ගලවලා තමත් එක ස්ටඩි කරනවා. පින්වතුනි විඤ්ඤාණය ඒ කියන්නේ ඔය විඤ්ඤාණය කියන්නේ විඤ්ඤාණය පින්වතුනි ඒක ඇඟ තමයි ඉන්ස්ට්‍රුමන්ට් එකක් බේස් එකක් කරගෙන හටගන්න දෙයක් ධර්මතාවයක්. ඉතින් මේක දැන් අපි බලමුකෝ. දැන් අපි හිතන්න සාමාන්‍යයෙන් ඔය දැන් අපි මොන හරි පික්චර් කරනවා සන්සෙට් හරි මොන ලස්සන දැන් අර මේ පව් වෙනකොට මොකක් හරි තිබ්බ නිකන් ලස්සන ලෝන් එකක් හරි මොකක් හරි තමන්න එක සීපත් කරන්න පුළුවන් දැකෝ එකක් ලස්සන සීනරි එකක් දැකෝ ඊර දැකපු හැටි අර සත් දැන් ඕම හිතනකොට පින්වතුනි තමන්ගේ මොලේ බැලුවන ස්ටඩි කරන්න එකපාරට මේ හිතන මේ කනුව එකේ මේ එක ඒ අර මේ නර්වස් වැඩ කරන මේකක් එනවා. හැබැයි එතනින් පෙන්වන්න බෑනේ තමයි මොකද දැක්කේ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් සෙපරේට් මේක. දැන් අපි කෑමුණත් ඒකනේ. කෑමවර දැනෙන ඒවා හැම අපි දැනෙනවරෝ මේවා. චොක්ලට් මේක අයිස්ක්‍රීම් අරෝ මේවා කියලා. දැනෙනකොට. ඒ පිට හට ගන්න විඤ්ඤාණය. විඤ්ඤාණය ඇස්සේ තමයි අර ෆැක්ටර්ස් තියෙන්නේ දැනීම, සංඥා වීම. ඒව තමයි කොටස් විඤ්ඤාණයක. හැම මොහොතකම හිතක් පහළ වෙනකොට දැනීමක් තියෙනවා. සංඥා වෙන එකක් තියෙනවා. සංඥා වෙන විදිහට අපි රියැක්ට් කරනවා. හොඳට සංඥා වුණොත් ලෝභයෙන්, නරකට ද්වේෂයෙන්. මධ්‍යස්ථව නියුට්‍රල්. මේ රියැක්ෂන් එකට කියනවා කර්මයි. අපි කර්ම රැස් කරනවා. අපි හිතුවොත් එහෙම හිතෙන් කර්ම. කටින් එහෙම කිව්වොත් වචී කර්ම. ක්‍රියාවෙන් කළොත් කාය කර්ම. මේක තමයි නිරන්තරයෙන්ම අපේ වෙන්නේ පින්වතුනි. ඉතින් මේ රියැක්ෂන් එක මේක දැන් කෑම බලන්න අපි එහෙම මේක කියලා අඳුර ගන්නවා. හැබැයි පින්වතුනි අපි වෙන කෙනෙක් කැම කනකොට බලන්න හිටියොත් මොකද පේන්නේ? යාට දැනෙන දේ අපිට දැනෙනවද? නෑ. එතකොට ඇති ආකාරයෙන් අර මෙටීරියල් දේවල් සිද්ධ වෙන හැටි අපිට පේනවා. අපිටත් අපේ කටේ කැම ඒ විදිය ඒ අර වෙන කෙනෙක්ගේ කැම කනවා වගේ පේනවනම් ඇස්සේ ඇත්තට වෙන්නේ මොකද්ද කියලා? මොනවද අපි අර තියෙන පින්තූරෙන් හිතාගෙන ඉන්න එකමද? චොක්ලට් කෑල්ල ඒ විදිහටම තියෙන කට ඇස්සේ. ඒක වමනයක් බවට පත් වෙනවා. දෙනත් නැහැ. ඒ වමනේ ඒ බල එහෙම බලනකොට තමයි පින්වතුනි ඇත්ත පේන්නේ. මේ විඤ්ඤාණයේ මුලාවක් මේ කෑම කියන එක. මේ කියන්නේ මේ මෙටීරියල් බඩි එක ෆෝම් කරලා අපි හිතෙන් හදාන එක ඔක්කොම ඒකයි කියන්නේ මැජිෂන් කෙනෙක් කියලා. ඒ වගේ තමයි ළමයිත් පින්වතුනි.
දැන් ළමෙක් මැරුණාම දැන් ඒක ආස කතාවනේ මේ අහන්න කොහමද ළමෙක් මැරුණාම ආ ඉපදෙන තැනක අම්මලට කිව්වොත් ඉතින් ඒ ළමයාව අපි අරන් ගෙන්නම් බලාගන්න කියලා යාට කැමතිද කිවන්න හයිෂා එහත් ඒ අම්මට අතට ඕනේ ඒ රූපේ තේරෙන්නත් දන්නේ ඒ රූපේට තමයි පිමතනේ ඒ ඒ හිත ඒ විඤ්ඤ ඒ සකස් වෙන්නේ ඒ රූපේ තමයි ඒ රූපෙට තමයි බැඳිලා දැන් සමහරට වයසක මේ හාඳුරු විනෝ මහන වෙලා අමතක කරන්න ඉගෙන අමාරුයි ඒගොල්ලන්ගේ පුතාලා දොර ඒගොල්ලන් එක ක්‍රමයකින් කරනවා ඒක ඒගොල්ලන් මට කියලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේලා ඔය නවසිවිකය දවස් 9 කොහොමද බොඩි එක ඩිසින්ටිග්‍රේට් වෙන්නේ ඒ ඩිසින්ටිග්‍රේට් වෙන මේක ඒගොල්ලන් ප්‍රැක්ටිස් කරනවා ඒ එතකොට තමයි අර ළමයා කියනගෙන පින්තූරේට ඒක ගලපලා ගන්නකොට අර ඒ අර තියෙන බැඳෙන බැඳීම ඇති කරවන විකෘති සංඥාව කැඩලා යනවා විඥානේ අඳුර ගන්න පුරුදු වෙනවා. එතකොට තමයි ලොකු බරක් ලොකු දුකක් නැති වෙන්න පටන් ගන්නවා පින්තූරේ. දැන් ඕස්ට්‍රේලියාවේදී මම අර කෑම සම්බන්ධ ඔය විස්තර කරන්න ඒක ප්‍රැක්ටිස් කරනදී මමත් කරා ඒක රෙකෝඩ් කරලා දිනවා. ඒ සමහරට ඒ අර කැමරා කට්ටිය හිතන දැන් ආම්දුර දාන්නේ වලදන අපි කැමරා එක හරියට කරන්නේ නැහැ මං කොහේ නෑ දැන් තමයි ගන්න ඕනේ. I want to demonstrate that because මේක important. මේක ප්‍රායෝගික කොහොමද? එතකොට පොඩක් එක ගන්න ඕනේ මමත් ප්‍රැක්ටිස් කරනවා ප්‍රැක්ටිස් කරන වෙලාව ගන්න. දැන් මම කැමරේ කෝන්නේ නැහැ කියන්නේ හොඳට රස විඳින්න යනවා නේද? ඇංගිල ගංජ මොන් යනවා වගේ කියන්නේ. මේක මේක අපි කාටත් කොමන් දැන් ඒකනේ දැන් විතර හාම්දුර වගේ කියලා අනිත් තැන් තිබුණ කරනවාද? හාම්දුර වළඳන යනකොට අපි හාම්දුර අයින් වෙන්නම් ගන්නම් කියලා කියනවනේ. පින්වතුනේ මේ වෙලාවට තමයි තමන් මේ මුලාවේ මේක එන්ජොයි කරන්න ඕනේ ධර්මය. දැන් මම මේවා කරා මේගොල්ලෝ මුත් කරා මේගොල්ලෝ ගිහි කට්ටිය වුණාට මොන වුණත් හරිම මම ඒක දැක්ක මේ රටෙත් ඒ ඇති මට දැනෙනවා ලංකාවේ මොකද ප්‍රීමියම් තමයි මේ පිට ඉන්නේ මේගොල්ලන්ට ඕන දෙයක් achieve කරන්න පුළුවන් මේගොල්ලන් මොකට මහන්සි වෙන්න පුරුදුලා තියෙනවා මට හරි සතුටුයි ඒගොල්ලන් එක ප්‍රැක්ටිස් කරා පින්වතුනේ කෑමේ රස ඒ ගන්න එක නැති වෙන විදිහට කල්පනා කර කර එතකොට අර අනිත් බොන්ඩේජස් උත් මේ ළමයා මගේ මේ නෝනා මගේ කියන එක අර ඝනගතිය නැති වෙනවා ඒක අර මානසික විඥානේ නිකම් මේ ඇත්ත නෙමෙයි කියන එක පොඩ්ඩක් හරි වැටෙන්න පටන් ගන්නවා. ඒතර ඇත්ත කියලා බදාගෙන නැති වෙච්ච ටෙන්ෂන් එක හැලෙන්න පටන් ගන්නවා. ඒ හැලිච්ච ගම තමන්ට කියන්න බැරි මානසික සුවය. මේව අත්දැකලා මට එහෙම මෙන් ආරංචි වුණා. මේ කට්ටිය පින්වතුනි එක නෝන කෙනෙක් ආව යාතව වැඩ. මොනවා ඉතින් රස්සාවල් හොල්ලදද? මේ පිස්සුවත් එහෙම වෙන්න ඇති. නයිට් ජොබ්, නයිට් ෂිෆ්ට්, ඩේ ජොබ් කරන මොහොම දිගට වැඩ. ඉතින් ඒ නෝඩ කෙනෙක් ආව පින්වතුනි මෙයාට මොනවද ගැස්ට්‍රයිටිස් අරව මේව මොකද්ද ලෙඩ ගොඩක්. ඉතින් මෙයා මේක ප්‍රැක්ටිස් වෙලා මෙයාට මේක දැනෙන්න තුව ගිහිලා මේ ප්‍රේම ලෙඩ තිබ ඔක්කොම අහුසි වෙලා. ඉතින් එයා යන්න ඉස්සෙල්ලා ඒ වෙලාවේ කිව්වා දැනුත් මම යන්න වෙන සුපර්වයිස් එනවා ස්වාමීන් වහන්සේ මට මේ වහන්සේට වන්දනා කරලා යන්න ඕනේ කියලා තමයි මම ආවේ. මේ හැබැයි මේ වෙලාවට ඔහොම මෙන්ද සුපර්වයිස් එනවා කියලා මම දැනගත්තා මට ගැස්ට්‍රයිටිස් මෙයා දැන් ඒක නෑ ස්වාමීන් වහන්සේ කියලා. ඒවල තියෙනවානේ. තියෙනවාට මේක අහුවෙන්න ඕනේ. දැන් මේ හාමුදුරුවෝ අම්බේලා අපේ ලංකාවේ අභිමානය මේකයි තියෙනවානේ. ලංකාව ලංකාව කියලා හරියන්නේ නැහැ. මම තව එකක් කියනවා. මේ හොඳ කතාවක් වෙච්චිද. කොහෙද එක ළමේ බෞද්ධෙක් වුණ හැටි මේ ඉංගලන්ත ළමේ බෞද්ධෙක් වුණ හැටි යාගේ ජීවිත කතාව කියනවා අපි මතක. එයා ඒ වෙලාවේ කියනකොට එයා කියනවා එයාට පොඩි කාලේ එයා 21 දේ කියන්නේ ඒ කතාව. අවුරුදු 10 පොඩි වයසේදී එයාට බෞද්ධ ආගම ගැන අමුතු ඇට්‍රැක්ෂන් එකක් ආවලු. පළවෙනිට ආපු තැනක් කියනවා එයා. ඒ තමයි එයාගේ තාත්තා අම්මලාට තිබ්බලු බුටික් එකක්, ෂොප් එකක් පොඩි, ග්‍රෝසරි එකක්. ඒකට එනවලු ඒෂියා ආසියාවේ නෝන කෙනෙක් මේ හැවලෙන් බඩු ගන්න. හැබැයි එයා වැඩි දුප්පත් වගේ පෙවුනලු බර්මින් හැමලද කොයිද මං ගන්න. මේ ඉතින් එයා වැඩි ලොකු දෙයක් අරන් යන්නේ නැහැලු. හැබැයි අරන් යනවලු. යනකොට එයාට පෙවුනලු ඉතින් එයා ඇහුවා එයාට කියනවා මේ හැමදේම හරි සතුටින් ඉන්නේ කියලා. අනිත් අතට අමුතු සතුටක් එයාගේ රූපේ පර්සනැලිටි එකෙන් දැක්කලු. ඉතින් අම්මගෙන් ඇහුවලු අම්මේ මම who is that lady here? කොහොමද කියලා කියනවා she's a මොකද කිව්වේ she's a ශ්‍රී ලංකන් කියලා. මේක හොඳයි පිට. She's a Sri Lankan කියලා කියලා දිනවා. ඊට පස්සේ කියනවා why she happy? She's so happy. No happier than others කියලා. Because she's a Buddhist කියලා කියලා දිනවා. හරිම important කියලා දිනවා. බලන්නකෝ ඒ කියන්නේ බුද්ධ ආගමේ මෙහෙම දෙයක්
කෙනෙක් අපි එම්බසඩර්ස්ලා වෙනවා පින්වතුනි. ඉතින් ඒක අපිට කරන්න පුළුවන් අපිට ওই පැත්තේ හයිය තියෙන්නේ. ඔය වැඩ හරියට කරන්න අපිට බෑ පින්වතුනි. අපි හැදිලා නේ අපි මේ ඒගොල්ලන්ට pay අපි වැත්තෝ වගේ කියලා සමහරට. අපිට එච්චර මොලයක් නැහැම කියලා නෑ පින්වතුනි. අපිට උරුම නැහැ. අපිට උරුම මහා ආර්යයන් වහන්සේලාගේ උත්තම බෝයි. ඒ වෙලින් ගියොත් තමයි අපි කවදාරි මහා මේ ලෝකෙට විශේෂ පණිවිඩයක් දෙන කට්ටිය වෙන්නේ. තේරුම් ගන්න නේද? ඒකනේ මේ පැත්ත අල්ලගත්තේ මහත්මා ගාන්ධිතුමා. දැන් ඒක අල්ලගත්තා soft power එක. ඒක power එකක් තියෙනවා. හැබැයි soft power එක මත වෙන්නේ නැහැ ඇතුලේ කෙඳිරි ගග. ඒක අපි හරියට අල්ල ගන්නවා වෙච්ච දේවල් මම මගේ කියලා. මම emotion study කරන්නේ. ඒ emotions තමයි identify කරනවා මම කියලා. ඒ කියන්නේ හරියට තාම සතිපට්ඨානේ ඒව වඩන්නේ නැහැ පිටුපිට. ඒව පොඩ්ඩක් හුස්ම අරගෙන එහෙම බලලා ඒකේ නිදහස් වෙනවනම් මේ කේන්තියාවේ මගේ නෙමෙයි මේ කේන්තිය. මේක නිකන් මේ විදිහට මම අල්ලන් හිටපින්දයි මේ ගැටීම තේ ආවේ. ඒව නෝට් කරන්න පුළුවන් නම් එහෙම ස්කූල් ඩවුන් වෙන්න පුළුවන් නම් ඒ වගේ පින්වතුනි තමන්ට අමුතු පැත්තක් මතු කරන් යන්න පුළුවන්. ඒක එතකොට හැබැයි මේ පරිසරයේ මන්දන මවත් හිටිය අවස්ථාවේදී පොඩ්ඩක් අමාරු වුණා ගී කාලේ. හැබැයි පින්වතුන්ලට මට වඩා පින් තියෙනවා මේ හොඳ සපෝට් සිස්ටම් එකක් තියෙන සමාත never important. වත් දැන් කියන පැයක් ගියද කොහමද? අපි කියන පටන් ගත්තේ. ධර්ම කරුණක් හරි ජීවිත ප්‍රශ්නයක් හරි සවිකට්ටව මට මතක් වෙනවා ෆ්‍රාන්ස් වල එක මහත්තයෙක් කිව්වා එයා බුදුන් වැඳලා ඒක කළා තමයිලු මේ ප්‍රැක්ටිස් එක කරනවලු වැඩවලට යන්න ඉස්සෙල්ලා ඒක කරන් යනකොට සමහර පාකින් ස්පේස් එකක් ලැබෙන දැන් දානකොට ගන්නට ඒ වෙලාවට පාකින් ස්පේස් එකක් ලැබෙනවා එළවන් යනකොට ඉතින් ඒක කරන් යනකොට අර තේරෙනවා නිකන් හට්ටක් ගාල මොනවා හරි දේවල් සකස් වෙනවා එයාට ඒක බැරි වෙච්ච එක දවස් වලට ඔන්න ස්පගිටි එක පේක තියනවලු ලං වෙනකොට වෙන කෙනෙක් දානවා ඉතින් ඒවත් හරි ඉම්පෝටන්ට් නොටිස් කරන්න පින්වද ප්‍රැක්ටිස් කරන් යනකොට කොහොමද තමන්න ජීවිතේ වැඩ කරන්න හැටි ඒව වෙන්නේ නැත්නම් තමන්න දැනෙන්නේ කවුරුත් පිළිගන්නේ මූණකට හොදන්න නැතුව සාමාන්‍ය ඉන්නේ නැහැ නේ අපි දන්නවනේ එහෙම කරාම තියෙන ෆ්‍රෙෂ්නස් එක ඒ වගේ අර උදේට පොඩ්ඩක් භාවනා කරලා ફોකස් වෙලා ටිකක් අර ප්‍රශ්න වටපිටාවල් දැනෙන්නේ නැති තරමට මෛත්‍රී භාවනාව එහෙම ටිකක් එහෙම වඩලා ඒක සනීපයක් වෙනකම් මම ඒක කරා පින්වලුනේ ඔෆිස් යන කාලේ ඊයේ ගියපු එක රෙකෝඩින්ග් එක YouTube පරි යයිද දන්නේ නැහැ නේද මට ඒ කරුණ මම කිව්වා හරි ඉම්පෝටන්ට් ඔෆිස් ඇස්සේ මම කරපු දෙයක් ගී කාලේ ඒව හරි ඉම්පෝටන්ට් එක මට නෑ අය කියන්නේ බොරේ මේක ඒ ටෙන්ෂන් එකම ප්‍රොජෙක්ට්ස් දෙන්න ආරෝ මේවා මට මතක් තේව පුරුදු නැහැ ඒ කාලේ තව මම කොහොමද ඒක විචාරේ ඒක කියන්නද ඒක උදව් වේද පිඟුතුලද පිඟුතුල ඔක්කොම රස්සාව කරනවද කොහොමද ටෙන්ෂන් නැති කෙන රස්සාව කරනවද ඒක ටෙන්ෂන් නැති රස්සාව පින්ඩ පාන තමයි සයි ඒ කොල රස්සාව කරනනේ මම කියන්නද ඉලම්පසනි මා ශක්තිය ලැබෙනවා දැන් අපිට එහෙම දන්නේ කෑමයි නින්ද ඉච්චරකින් තමයි අපි ශක්තියක් දන්නේ පොඩ්ඩක් රිලැක්ස් කරලා තියෙන ශක්තිය තියෙනවා පින්වතුනි මම ඒක හරි ඔඩිට් කරා මගේ තාත්තා ඒක හරි මෙහෙමයි අවුරුදු 24 25 වෙනකොට දැන් මම ආරණ්‍යයට යනවා එහෙම කර කර ඉඳි හැබැයි ප්‍රශ්න ආවයි මට බහුණාව වැඩෙන්නේ නැහැ ඒත් අවුරුදු ගොඩක් ඉස්සර මම ඉෂිවරු මගේ ජීවිතත් එක්ක සම්බන්ධ වෙලා ආවා මම දන්නේ ඒගොල්ලන් හැබැයි මම උපකාර ටිකක් ගයිඩ් කරපු ගතියක් දරනවා ඉතින් ඒගොල්ලන් ඒ කාලේ කියලා තිබ්බ අවුරුදු 24 වෙනකොට
වහන්සේ ඉතින් මේ රස්සාවක් කරොත් හොඳයි. ඒගොල්ලෝ මම මෙහෙම හිත හැදුවේ ඔය ඔෆිස් එකේ වුණත් පුළුවන් කැලේ හා සමානව භාවනා කරන්න කියලා. දැන් මේගොල්ලන් දැක්ක මෙහෙම මම රස්සාවක් කරනවා. ඉතින් ඊට පස්සේ බඳි. ඉතින් හැබැයි මම මෙහෙම කළා හොඳටම ආවා. ඉතින් බිරිඳ අපි දන්නේ නැහැ. දැන් මේ මේන ගමනුණත් මගේ සමාක සහෝදර හාමුදුරුවෝ හරි කවුරු හරි මාව හරියටම දන්නේ නැති කට්ටිය. හිතන්න පුළුවන් හාමුදුරුවෝ ඉවරයි දැන් මේ පිටරට ගිහිල්ලා. මොකද පින්වතුනේ කට්ටියට සමාඩ පේන්නේ මේ එළියෙන් හැම දෙයක්ම. මම මන්නම් විස්තර කියලා දෙනවා. මමට බුදුහාඳුර ඇවිල්ලෙක්වත් යන්න එපා කියලා මම යනවා. මොකද හේතුව මම අපවත් වෙනකොට මට තේරුණා ඒ අපවත් වෙන වෙලාවට එහෙම සිතුවිලි එන්න බෑ. ඒ කියන්නේ මම කෙරෙන්න ඕන වැඩක් මේ පරක්කු වැඩි. මම බලනවා මේ දැන් මම බලනකොට කියන වෙන හාමුදුරු ගොඩක් ඇවිල්ලා මගේ සමතර හාමුදුරුවෝ. අල්ලන්න මමයි මේ අන්තිමටම ඉන්නේ. මං කියන්නේ මං නම් මේගොල්ලෝ සමාජයයි මං එහෙම මේ අර දැනගෙන හිටපොයිද මේ අය ඔක්කොම ඇවිල්ලා හැම රටකම මේ හරම් බබත කියන්නේ මේ අන්තිම ඒ වගේ තමයි මට තේරෙන්නේ. ඉතින් කොහොමනත් මගේ ඔළුවේ තිබ්බේ මේ ආසාව කියන එක කම්බිය හිපොක්‍රට් කියලා. ඉතින් දැන් මට මේ අරක සාධාරණයක් වුණා කොහොම හරි මම මේ දැන් ගන්න ටිකෙන් දෙන්න දෙයක් තියෙනවා මේක දිහා යුතුයි. එහෙම පර්ෆෙක්ට් වෙන කලින් ගොඩක් අය වම් ගිලිලා යනවා ඒක දැන් මට තේරෙනවා. කුමාරි දැන් මම අයිෆල් ටවර් එක පව් කරන් යනකොට අර මහත්තයෙක් ව ස්වාමීන් වහන්සේ මේ මේ ඉතින් අයිෆල් ටවර් එක මම කොහොමද මම මේක බලන්නේ නැහැ. මොකද මම අයිෆල් ටවර් බලන්න පෙන්වන්න ආපු කෙනෙක් නෙමෙයි. අයිෆල් ටවර් එක බලන්න නැතු යන හැටි පෙන්වන්න ආපු කමන මම රහත් වෙලා නැතුණාට අඩු ගානේ ඔයකට සතුටුයි මම ඒ ටික. ඉතින් ඕස්ට්‍රේලියාවත් ඒකමනා ඒගොල්ලන් සිඩ්නි නගරේ පෙන්වන්න අයිටම් රියකේ තිබ්බා. පස්සේ ගන්න තේරෙන්නේ මොකද පස්සේ මාවටි මන් ඉගෙන ගියා අසල් දරකට කැලවලට ආසය කරනවා. ඒ එහෙ තියෙන පරණ කැලවල තියෙන තේමත ගියා අපි. ඊට පස්සේ දැන් නම් කවදාකවත් කතාවක් ආවේ නැහැ. චල චුට්ට මේ ෆොටෝවලට වඩා දේවල් කියලා අපි නබලා යන්න ඕනේ. ඉවත් පරිස්සම් වෙන්න ඕනේ. මම වෙලෙම අපේ පංචේන්ද්‍රයන් පිනවන දේවල් පුළුවන් තරම් මගේ අරගෙන යන්න. මම මේ ඔෆිස් එකේ වෙච්ච කතාව කියන්න. මේ ඔෆිස් එකේ දැන් පින්වතුනි මම ඔන්න ඊට පස්සේ ඔන්න රාජකාරි බාර ගත්තා. එදා මහප්පගේ මේ ඔඩිට් ෆර්ම් එකේ තමයි මම ඉන්නේ. ඔඩිටර් කෙනෙක් හැදී දාලා තිබුණා. ෆොටෝ ක්‍රීම් හෙලිසෙක් මේක උනේ දෙක තුනක් වුණා. දැන් මේක උනේ ඔහෙලිසෙක්. මගේ එදා තිබ්බා මම දැනගත්තා මේ කර්ම එන්නේ මම පෙර භවයේ මේව ආශ කරන් ගිහිලා තියෙනවා. ඒකයි මේ විඥානය හැදිලා තියෙන්නේ. එතකොට දැන් මම ආයි මේව ආශාවෙන් මේ වැඩ හොඳටම කරවතින් ආයි මේ ඔෆිස් වලට එන්න වෙයි අනිත් අතට. මේක අස්සේ ප්‍රැක්ටිස් කරවතින් තමයි අර විඥානේ රිප්ලේස් වෙන්නේ මේ විඥාණයෙන් කියලා. මේක මගේ ගුරු දෙවියන් වහන්සේලා ඔය තේරුම් කළා දීලා දෙනවා මට. ඔෆිස් අස්සේ භාවනා කරාම තමයි අර විඥානේ දැන් මහන්සියක් නැහැ, ස්ට්‍රෙස් එකකුත් නැහැ. තව අර ජීවත් වෙන්නේ වැඩේ කරනවා කියමුකෝ. හැබැයි අර අර අපි සසරෙන්වත් මේ தත්ත්වයට එන්නේ නැති தත්ත්වයක් හදාගෙන යනවා. ඉතින් මම මේක කරේ යුනිවර්සිටි ගිය කාලෙත් කරා. නිකෝසියාවල හැබැයි වැඩි කාලයක කරන්න බැරි වුණා. මොකද නරක යාළුවෝ කියන්නේ කට්ටිය ඇවිල්ලා ඔන්නේ එළියට යන්න ඇවිදින්න යන්න කියලා ඔන්නෝම කැඩුනා ඊට පස්සේ අවුරුදු 21 කට. නිකෝසියාවල. ඉතින් කොමාරි මගේ කලෙක් කොමාරි දැන් මේ අවස්ථාවේ දැන් මම තව ආරණ්‍යවල ඉඳලා තව ට්‍රේන් වෙලා ආවේ. ඉතින් ඉතින් හයියක් තිබ්බා. එතකොට ඒ කාලෙත් මම කරා මුල් කාලේ ටොයිලට් එකට ගිහිල්ලා වහගෙන භාවනා ටික කළා තමයි යන්නේ ස්පීවට. ඔකේ ඒ වැඩවලට. ඉතින් දැන් ඔෆිස් එකෙත් මම ඒක කරා. ටොයිලට් එකේ ගියා. සමහර උඩ බේස් උඩ තට්ටුවට ගිහිල්ලා පාඩු තැනක එක කළා එනවා. සමහරට වැඩ පොතක් අල්ලන් ඉන්නවා වගේ ඉන්නවා. අර විදිහට මෛත්‍රිය මෙහෙම වඩලා තමයි වැඩ පටන් ගන්න. ඉතින් ටෙන්ෂන් එක එනවා දැන් කරන්න කියලා. තව මට නීතියකුත් මම දැම්මා මේ ඉන්ද්‍රිය සංවර සීලය රකින්න ක්‍රමය. ඒක තමයි මේ
කවුරු ගෑනු කට්ටිය බලන්නේ නැහැ. ඉතින් සමාජයෙන් දැන් මගේ දා ෆිනෑන්ස් කන්ට්‍රෝල් හිටිය ලේඩි කෙනෙක්. ඉතින් දැන් එයා විතරක් එනවද කියලා බලනවා පොඩ්ඩක්. නැත්තම් හරියන්නේ මෙහෙම බිම් බලාගෙන කියොත්. අපි මේ වගේ ප්‍රැක්ටිසස් කරා අපි මුතු. ඊට පස්සේ මේ ඕකාර එකක් මට ඉම්පෝටන්ට් ප්‍රැක්ටිස් එකක් මට කියන්න. දැන් ওই ඉන්ද්‍රිය සංවර සීලය කියලා එකක් කරන්න ඕනේ බිසි තැන් වල යනකොට. ඒක තමයි අර මංකි මයින්ඩ් එක අඩු කරන්න තියෙන්නේ. දැන් මට පින්වතුලා දියා මෙහෙම බලනකොට විස්තර පේනවා. මෙහෙම බලනකොට මම දැන් ફોકસ වගේද? හරි ફોકસ වගේද? මෙහෙම හොඩුවේ. හරි ફોકસ right? මෙහෙම අන්න මෙහෙම බලන්න පුළුවන් වපරහැ. මේ වපරහැ පාරක් කරුදු වෙන්න ඕනේ. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය කියලා. මේක තමයි හාමුදුරුවෝ කෝටියස් සංවර සීලය දකින්නවා කියන්නේ. මේක හාමුදුරුවෝ නෙමෙයි ඕන කෙනෙක් හිතේ සහනය. හිතේ සමාධිය වඩන්න ප්‍රැක්ටිස් කරන්න කැමති කෙනෙකුට මේ ටෙක්නික්ස් අල්ල ගන්න ඕනේ. මේ අනුපිළිවෙලවල් මේ මයින්ඩ් එක පොඩ පොඩ ස්ලෝ ඩවුන් කරලා සංසිමකට පත් වෙන එකක්. ඒතර අපි දැන් පාරක් ක්‍රොස් කරනකොට වාහන යනවා එනවා එනවා යනවා නොට් වෙනවා. හැබැයි වාහන වල අස්සේ කවුද ඉන්නේ කියලා බලන යන්නේ. ඒක තමයි ඔය ඒතර පේමන්ට් එක එනකොට කට්ටියනවා පේනවා. කවුද කියලා රෙකග්නයිස් කරන්න යන්නේ. මේ ගෑනුද පිරිමිද මොන જાති කෙනෙක් මොනවත් නෑ වගේ. ඔය කට්ටියනවා හැප්පෙන්න තු යන්න අවශ්‍ය කරන පොරොත්තු ටික විතර. මේක සෑහෙන තමන්ගේ අර මයින්ඩ් එක කන්ට්‍රෝල් කරන්න උදව් වෙනවා. ඕක එකක්. තවෙකක් තමයි ඉරියාපතේ කියලා කියනවා. ඔය ස්ටේජස් කියන්නේ බුද්ධ වචන සූත්‍රවල කියනවා අපි. ඉරියාපතේ කියන්නේ අපේ ඉරියාව. අපි දැන් ටක් ටක් ගාලා ඉක්මනට අර වැඩේ කරන්න කියලා ඉක්මනට දුවගෙන ගියාම් පින්වතුනි අර ඒ 80 ඒ පන්ටමට වැඩෙනවා. අපි මේ ගන්න අඩිය ටිකක් ફોકસ කරා. රිලැක්ස් කර කර. ගිය තරමට හිත තැම්පත් වෙනවා. වැඩි. අපි හැම වෙලේම අපේ වැලියුස් මොනවද කියලා බලන්න ඕනේ. කොච්චර දුරට අපි මානසික සුවයට තැන දෙනවද? ඒතර අපි හැම වෙලේම බලන්න ඕනේ දැන් අර මේ වැඩේට අවශ්‍ය කරුණ කල්පනා කරලා ආයි මොහොතට මේ රිලැක්ස් කරන පැත්තට හිත ගේන්න. ඉතින් දැන් එලවන්න කියත් එලවන ගමන් වෙලෙම කල්පනා කර මොකක් හරි කැසට් එකක් දාන්න යන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් එක ඔය කියලා හිතන්න. මම ඒකේ පොඩි පොඩි අයිඩියා එකක් දුන්නේ ෆුල් ප්‍රෝග්‍රෑම් එකේ. පළවෙනිම තමයි මොකක් හරි බුද්ධාලම්බන ප්‍රීතිය යන දේ. කැසට් එකක් දාන්න කියන්නේ බණක් වෙන්න පුළුවන් මොකක් හරි. ඒක හරි ඉම්පෝර්ට්. ඒකට අර ආයි මේ එලවන්න වෙන්නේ නැහැ අනිත් ආත්මය. නැත්නම් ආයි ඉංග්‍රන්තට එන්න වෙයි. ඒ කියන්නේ පංචශීල් රැකලා හිටියොත් ඒ කියන්නේ පංචශීල් රැකලා නොහිටියොත් වීසා પાස්පෝර්ට් ඕනේ නැහැ. මෙහි පර්මනන්ට් රෙසිඩෙන්ට්ෂිප් එක ලැබෙයි. තේරුණාද චත්තර? ඒ කියන්නේ අපි පංචශීල් කඩාගෙන හිටියොත් ඉතින් මෙයාට ඇරිලා වෙන ලෝකවලල ඉපදී මේ පර්මනන්ට්ලි ඉන්නේ. ඔය ඇඳුම් වලින්ම ඉඳීවි. ඒ කියන්නේ ගෝස්ට් හැටියට. ඉතින් ඒගොල්ලන්ට රෙසිඩෙන්ට් වීසා අවශ්‍ය නැහැ. පර්මනන්ට් හැම්බෙලා. මොකද මේ තියෙන ග්‍රීන් කාඩ් එක මොකද්ද මම දන්නේ නැහැ. ශිංගදනේ ඒක අපි ඇසෝෂියේට් කරන දේ අනුව තමයි අපි වෙන්නේ මේ ජීවිතේ. ඉතින් අපි හැම වෙලේම අර කූල් වරි වෙන්නේ නැති ස්ටේට් එකේ ඉන්නවා කියන්නේ දෙවියෙක් වගේ දැන්නවා මේ ආත්මය. මේ දෙවියෝ කොල්ලෝ ඒ ඔය නේච් එක තමයි තියෙන්නේ වරි වෙන්නේ නැහැ කිසි දෙයකට. සැහැල්ලු හිතක්. ඒන්නේ හිත පිසුදුනවා. අපිට දුක දැනෙන පිඟුතුනේ අපි කිලුට හිඳ. අපි කම්ප්ලේන් කරනවා මම ගැන හිතනවා. අර අර අනිත් අයට දොස් පවරනවා. ලූප්ස් වලට බැඳෙනවා. යානුකම් ඇති අනිත් අය එක එක මම පොඩි එක්සර්සයිස් එකකුත් කියන්නම්. මම ගොඩාක් තෙන් ටොපික්ස් ටික දෙනවා පිටින් පොයින්ට්ස් ටික. එකක් මම දෙන්නම් මගේ හිතර මේ කමිටි එකට දෙන එක හොඳයි. මේවා කියනකොට ඉතින් කට්ටක් ගාලා අනිනවා වගේ මේ උගද පිටින් දැන් මම මෙහෙ එළියට ඇතුළට වඩිනකොටම මට පින්තූර වගේ පේනවා මේ සර්පය අරමයි මේවයි Taman ගාව. දැන් අනේ මේ ටික ටෙම්පරරි දැන් ඒගොල්ලෝ ඔක්කොම විනාශ වෙලා ඉන්නේ. දැන් මේක පර්මනන්ට්ලි වෙන්නේ කියලා මම පතනවා මේ ගමනින් පස්සේ. Taman මහා ඇවිදින දෙවිවරු ස්තූප ඇවිදින මොනවාද චෛත්‍යවල වෙන්න ඕන තියෙනවා. ඒ කියන්නේ ඒක අදින්නම් වෙන්න ඕන දෙයක්. කොහොමද? ඉතින් මම මොකද්ද කිව්වේ දැන්? කියා ගන්න එකක් කරනවා ශ්‍රියා සම්පේ විතර හරි කද මේක ඉස්සර දැන් මම පොඩි එකක් කියනවා ඔන්න අයියක් මට කියනවා මම want to make it cool I want to do something මම දැන් හිට්ලවත් මෙච්චර දිග
ස්පීචස් දුන්නේ නැහැ පින්වතුනි. නේද? යත් මම හිතන්නේ යම් ප්‍රමාණයක් බ්‍රහ්මචාරිය. දැන් මම වෙජිටේරියන්. මම හරි කිව්වේ එනකොට මට සර්පියෝ දැන් මේවා නැති වෙන්න තමයි මම මේ කියන්නේ පින්වතුනි. දැන් අපිට කාගේ හරි දැන් මේ පිරිසක් අතර හරි එනකොට කියමුකෝ කාගේ හරි අපිට මේ කාගෙන අපි නොටිස් කරනවා මෙයාට ඊගෝ එක තියෙනවා වගේ. මෙයා මේගොල්ලන්ට නිකන් කේන්තිය වගේ. මෙයා සෙල්ෆිෂ් කෙනෙක් වගේ. කේක අපිට වෙන කට්ටියගේ දේවල් නිකන් නෝට් වෙනෝ නේද? ඒක නෝට් වෙනකොට පොඩ්ඩක් වෙන තැනක අපි කොලයක් තියාගෙන මේක හොඳ එක්සයිස් එකක්. කොලයක් තියාගෙන පොඩ්ඩක් ලියාගන්න පුළුවන්. මේ නෝට් වෙච්ච මොනවද නෝට්ුනේ කියලා. එයාට මේ කේන්ති යන කෙනෙක් වගේ, යා හරි සෙල්ෆිෂ් කෙනෙක් වගේ, මා මානේ තියෙන කෙනෙක් වගේ කියලා ඔය ටික මොකද ලියාගන්නවද? ලියාගෙන පොඩ්ඩක් ටොයිලට් එක හස්සට ගිහිල්ලා ඉක්මනට නිෂ්කලංක තැනකට ගිහිල්ලා පොඩ්ඩක් හිතන්න මේ ගතිය මට ආපු තැනට වුණාද කියලා. මේ මමත් ඒ වගේ ඊගෝ එක හරි ඒ කේන්ති කී අවස්ථා මොකක් හරි මේ නිකන් අවංකව තමන් හිතන්නෝනේ මට මේ පෙර එහෙම මගේ ඇති වුණාද එහෙම කියලා. ඉතින් තමන්ගේ නැති එක කෙනෙක් කවදාකවත් එන්නේ තමන් අවංක විතරමට හවුවේ මේ මේ යාළුවත් එක්කිනකොට මට මෙහෙම එකක් ඇති වුණා මෙහෙම හිතාන්නේ නේද කරේ කියලා. එයා හොඳ යාළුවෙක් නම් හිතවත් එක්කෙනෙක් නම් ටෙලිෆෝන් කරන්නට ඒ වෙලාවේ. ටෙලිෆෝන් කරලා යකින් අහන්නේ එදා අපි හම්බ වෙනකොට ඔයාට මං ගැන මොකද්ද දැනුනේ කියලා. අර වෙලාවේ. ඒ වෙලාව තමයි මතක් කළා කියන්නේ. එයා ටිකක් වෙලා යනවා නම් තේරුම් කරන්න. එහෙනම් හිතා ගන්න පුළුවන්. එයාත් නොටිස් කළා දිනා තමන්ට ඒ අර තිබ්බ නෙගටිව් ඉමෝෂන් එක. පින්වතුනි මෙහෙම නෝට් කරනකොට පොඩි එක්සර්සයිස් එකක් වෙනවා. ඔය කෙලෙස් රාක්ෂසයෝ වැජපෙන්නේ විඥානේ අඳුරේ. ඒ උමං වල, කළුවර උමං වල ඒගොල්ලන් වැජපෙන කළුවර. දැන් මේවා නෝට් කරනවා කියන්නේ ෆ්ලෑෂ් ලයිට් එකක් ගහනවා වගේ. තමන් එහෙම නෝට් වෙනකොට ඒ ෆ්ලෑෂ් ලයිට් එකක් ඒකට ගහනවා වගේ තමන්ගේ ක්ලේෂන් වලට. ඒ ෆ්ලෑෂ් ලයිට් එක වදිනකොට ඒගොල්ලන් ඉන්න බෑ පින්වතුනි. එහෙම මේ දුවලා ඒගොල්ලන් දිය වෙන්න පටන් ගන්න. ඒක අපිට නිතරම වෙනකොට self introspect වෙනකොට end end අපේ විඤ්ඤාණය පිසි වෙන පටන් ගන්නවා. අඩු ගන්න ගොරෝසු කෙලෙස් වල. ඒකේ අනිත් ප්‍රාතිහාර්ය තමයි එහෙම අපි පිරිසුදු වෙනකොට අර গুপ্ত බලයක් යන්න පටන් ගන්නවා. අර පිරිසට ඒ වෙනස්කම වෙන්න ඒ ශක්තිය යනවා අපිට. ගහරි interesting. අපි මෙහෙ වෙනස් වෙනකොට එහෙන් අනිත් පැත්තට දැන් තව ප්‍රශ්නයක් අහනවා මගේ. ස්වාමීන් වහන්සේ ලංකාවේ හරියට බණ ඇහෙනවා. ඒකට මට කෙනෙක් ඇහුවා පිටකොටුවේ හරිය ස්වාමීන් වහන්සේ බණ අපිට හරියට හැමතැනම ඇහෙනවා අර හාමුදුරු කියන මේ අඳු කියන. ඇයි මේ ආඳුනේ මේ ඔක්කොම බණ කියන ගොඩක් හැබැයි අපි මිනිස්සුන් වෙනස් වෙන්නේ නැහැ කියලා. ඉතින් මටත් ඒ වෙලාවෙම උත්තර තිබුණේ නැහැ. මම දන්නේ නැහැ මහත්තයෝ. ඉතින් මම එහෙම ගියා. පස්සේ මම කල්පනා කරා තව වෙන කරුණු වලින් මට උත්තරේ ආවා. පිංගතුලා බදන්නවද? පිංගතුලා දන්නවද? හිතා ගන්න පුළුවන් මොකද කියන්නේ? චුනසේ. එකෙක් හරි කියන්න පුළුවන්ද? මොකද? කාර්ය කවුද? කවුද කාර්ය බවුල? කාර්ය ඒ වනහනයි කාර්ය බවුලින්ද ඒක වෙනස් කරගන්න බැරි වෙනවා කියලා එහෙමද? සෝමහන්දර බණක් කිව්වනේ අද කිව්වද? අහලා තියෙනවා සෝමහන්දර කියලා. සෝමහන්දර බණ කිව්වම කට්ටිය වෙනස් වුණා කියලා ආරංචි නේද නැද්ද? ආවේ. ආරංචි නේද? බීලා ඉපය බීපුරනවා ගානනා කරවම මොකද හේතුව? මොකද බණ කියන කට්ටිය සාමාන්‍යයෙන් අතර වෙනස් වෙන්නේ නැත්නම් ඒකට ප්‍රධාන හේතුව බණ කියන අය පිරිසුදු. ඒක හාමුදුරුව විතරක් නෙමෙයි අපි අපේ අතුරා තනිත ලෝකයක් හදන්න යනවා නම් අපි හදන්නේ නැතුව ඒ වැඩිම තමයි වෙන්න පුළුවන්. තමන් පිරිසුදු වෙනකොට පවිත්‍ර වෙනකොට පින්වතුනි গুপ্ত බලයක් වැඩ කරන්න පටන් ගන්නවා. මිස්ටික් ෆෝස් එක. ඒ කට්ටිය වෙනස් වෙන්න වෙනවා අපි. මහා බලවේගයක් වැඩ කරන කසපාරක් වගේ. ඒක ඒගොල්ලන් යූ ටර්න් ගන්නවා. ඒක වෙන්නේ නැහැ කියන්නේ ඒ යන සෝස් එක එනර්ජි ඒ මේක පිරිසුදු. ඒ පිරිසුදු නම් අනිවාර්යයෙන්ම වෙනස් වෙන්නේ. ඉතින් දැන් අපි උනත් එහෙම අපේ කියන දේක් කොහොමද ගණන් ගන්න ඇති වෙන්නේ නැත්තේ මේකටනේ. අපි තාම හැදිලා නැහැ. අපි දැන් ඔය විවේකানন্দගේ තව එකක් තියෙනවා. විවේකানন্দ ස්වාමි. අර තියෙනවා දැන් හරි ප්‍රසිද්ධ මඩත් හරි ඉන්ස්පයර් වෙච්ච කෙනෙක්. ස්වාමි විවේකানন্দ නෑනේ. එයා පාර්ලිමේන්තු ඔෆ් රිලිජන් 1997
අනුගාරික ධර්මපාලතුමාත් බුද්ධඝම රෙප්‍රසෙන්ට් කරන්න ඇවිල්ලා හිටියා චිකාගෝට. මෙයා හින්දු ආගමික. එයාගේ දුෂ්කර ජීවිතයත් එක්ක ඔතනට ආවේ. ඒක ජීවිත කතා හරි ඉන්ටරෙස්ටිං. මෙයා පිංගතුනි එක වචනේ දෙකයි කියන්න උනේ. එයා ලැජ්ජාව හිටිය 7000ක් මිනිස්සු සෙනගස්සේ මේ මුළු මේ ඔඩිටෝරියම් එක දුදුම් කඩියක් වුණා. මේ මිනිස්සු කොහොම මේ මොකද ඒ විදිහට තමයි ප්‍රසිද්ධ වුනේ. ඔය සිදුවීම් පස්සේ කොහමරි ඒකටත් හරි ඉන්ට්‍රස්ටිං මේකක් තියෙනවා. එයාගේ මොකද බලය කියලා පස්සේ ඉන්ටර්වියු කරපු කට්ටිය ඇහුවා එදා වෙච්ච දේ. එයා කියනවා අවුරුදු 12ක් අරේ කොහෙද අවුරුදු 12ක් එක ප්‍රැක්ටිස් එකක් තියෙනවලු යෝග මෙඩිටේෂන් වල බ්‍රහ්මචාරී ඒ කියන්නේ ගෑ මේ රාගය පිළිබඳ හිතෙන්වත් කල්පනාවක් ගන්න නැතුව අවුරුදු 12ක් ඉන්න ක්‍රමයක්. දැන් මට ඕක ඇහුනම නම් එච්චර එන්කරේජින් නෑ. මහත්මා ගාන්ධි චරිතය නම් එන්කරේජින්. මොකද එයා බැට කාලා දඟල දඟල තමයි දැන් ඒක මට ගලප ගන්න පුළුවන් මගේ චරිතයත් එක්ක. අරගෙන නම් ටියුබ් පර්ෆෙක්ට්. කොහොම හරි හරි ඉන්ට්‍රස්ටිං පොයින්ට් එක. එයා එහෙම අවුරුදු 12ක් මේම කරනකොට එයා කියනවා මොලේ තිනවල එක නිකන් පටලයක්. ඒ පටලේ ඉවත් වෙනවා බ්‍රේන් එකේ. ඒ ඉවත් වෙනකොට සුපර් බ්‍රේන් එක වැඩ කරන්න පටන් ගන්නවා කියලා. ඒ අවුරුදු 12දී ප්‍රැක්ටිස් කරපු පවිත්‍රභාවය කිව්ව ඒ එක්ස්ප්ලෝඩ් වුණේ පිට. ඉතින් මේක මම කිව්වේ එතකොට එයාට දවසක් එක අම්ම කෙනෙක් ගෙනාවා මේ මොකද ඉති කියන්නේ ඒ ළමයා සීනි කනවා කියලා හරියට. ඒ කියන්නේ පැනරහයව. කියන්න මහතයි. ඒ ළමයා ඉතින් මේ මොනහරි මන්ත්‍රයක් මේ ස්වාමීගෙන් ඉල්ලගන්න මේක මෙයා නවත්තන්න. ඉතින් ඒ ස්වාමීගෙන් අහලා තියෙනවා ස්වාමී can you please recommend some kind of mantra for my child? He's always eating sweets and he's becoming fatter and fatter. Kota Swami kiyala denna me dawas 10 kin passe enna man e mantra denna kiyala. Dawas 10ක් ගිහලා පස්සේ මෙයා ආවා. ආවන් පස්සේ මේ Swami kiyala denna me අතර අහලා දිනවා මේ මොකක්ද මොකක්ද did you තේ එකපාරම ළමයා හම්බෙච්ච ගාන කියලා දිනවා don't take any sweets kila don't eat any sweets now seeni mulak kande pa kila mama kila dena amma baluwa ai mantrayak dunne ne kila sarama edora kila dena me na mama dan etun mantra dunne ai yoga kohoma man konne mata mechchala kiyanna thiyene baba ati kila deriko ai ena dawas 10 ekata issala eda kiyanna thibbane ne kila ekota e kale mama seeni kanawa kila mama me dawas 10 mama kanna thuwe indala thamai oy kiyuwe kila ඕකේ නැතේ මේ ක්‍රමයක් තියෙනවා අපි. එයි මම මෙච්චර හිමාලයන්නේ. එයි මම මෙච්චර මෙයාට මම දන්නව ඒ රහස. එහෙම වෙවි වෙවි ඇවිල්ලා ලෝකෙට එක වචනයක් කිව්වත් අපවත් වෙලත් ඒක දෙමුදුම් කකයයි පිටින්. මම දන්නවා YouTube වල ඒ දේවල් නිකන් බැලුවට ඒක පින්තූරයක් වෙන්නේ නැහැ. සදාහට මිනිස්සුන්ට යම් මේකක් වෙන දෙයක් වෙනවා. ඒක වෙලත් තියෙනවා. මටත් ඒක තේරෙනවා. ඒක මෙකැනිසම් එකක් තියෙනවා. ඒක ලයිව් හැමදාම ලයිව් එක නැති වෙන්නේ ඒකට ප්‍රාණයක් දීලා තියෙනවා තම ප්‍රතිපත් ඉඳලා ප්‍රාණයක් දීලා තියෙනවා ඒක හොඳ දෙයක් තමnte තමගේ ළමයා වෙනස් කරන්න ඕන මහත්ය වෙනස් මහත්ය සම්බන්ධව ලොකු කතාවක් තියෙනවා හරි ඉන්ටරෙස්ටිං වෙනස් කරපු හැටි ඒක නෝනා කියන්නේ ওই විදිහටම තමයි ප්‍රතිපත් යාට දොස් කියන්නේ කියන එක වැරදි වන්නේ කියන යාට උමි යන්න දීලා එයාගේ වැඩේ කරගෙන ගියා කතාව කියන්නේ කොහොමද දිගයිනේ පින්වතුනි ආසු දෙකක් තහන්න ඈ එකක් තහන්න ඕනේද හරි වැඩේ මේකට අර YouTube වලින් බලවන ආම එක කියන්නේ ඒ මහත්තයා ඉස්සර මේ ගැම්බ්ලින් දඩේ මෙහෙම ගිය කෙනෙක් ඒ කියන්නේ ඒ කාලේ හන්ටිං වුමනයිසින් ඔක්කොම වැරදි තිබිලා තියෙනවා මේ සුද්දායි කාලේ මේ මහත්තයාම තමයි ඔය කතාව කිව්වේ එතකොට එතකොට පින්වතුනි මේ මහත්තයා ඒ පිරිසට මොකද කියන්නේ මේ ඒ දැන් යා මේ නෝනව හම්බුණා දැන් මේ නෝන එයාට ඒ ආදරය ලැබුණ නැහැ කාගෙන්වත් එයාට අම්මයි තාත්තා වයස මුල් කාලේ පොඩි කාලෙම නැති වෙලා හැබැයි බොහොම හොඳ ලොකු තනතුරක ඉඳපු කෙනෙක් මුදල් අදල් හැමදේම තිබ්බා යාට ස්ටේට්ස් තිබ්බා රවණ තිබ්බා ඉතින් කොහොම හරි මෙයාට ලොකු මේ දැන් මෙයාට මේ නෝන හම්බුනම හරියම මේකක් යාට පුදුම ආදරයක් මේ නෝනගෙන් ලැබුණා. මේ නෝන හරි ආගමික ආගම ධර්මයේ බොහොම ලැදි කෙනෙක්.
කොහොම හරි මේ නෝනා බැඳන් පස්සේ ආර දුරාචාරය යන ඒවා නැවතුවා. එකම දෙයයි නැවතුවේ නැත්තේ මේ මේ බොන එක. ওই සිගරට් බොන එකයි අනිත් බොන එක. ඊට පස්සේ මෙයා කරපු වැඩේ දැන් ඉතින් නෝනා එකට මොනවද කියන්නේ? මෙයා නෝනට කියන්නේ නැහැ. නෝනා යාගේ පූජාව කරන ඒවා යාට වෙනම කාමරයක ඒවා කරගෙන යනවා. මෙයා ගෙදර යාගේ බාර් එකක් හදලා දිනවා මේ ගෙදර සාහන් එකේ ආයෙම කරනවා. කොමලි දවසක් නෝනා පූජාවකට දැන් නෝනා එහෙම අර දැන් එයා හිතනවා මම මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා මේ ධර්මයට මම බාර දෙනවා මේ මහත්තයාට. ඉතින් එයා ඒ විදිහට තමයි හිතන්නේ කවදා හරි මම මේ වටින ප්‍රතිපත්තියෙන් එයාට පිටක් වෙන්න ඕනේ කියලා එයා කවදාවත් නරුණවත් කියන්නේ නැහැ. කොමාරි මෙයා එක දවසක් මොනවා හරි කටට පිංගවට හරි මම කයි පිංගවට යනකොට ඉතින් යන්න යනකොට එයා ගියා. ඒ වෙලාවේ මහත්තයාට සැලසීමක් පොඩ්ඩක් එයාට එළයි බොන්න ඕනේ හිටියේ. ඉතින් දැන් මේ නෝනත් නැති වෙලාවේදී සැලසිල්ලෙන් මේක එන්ජොයි කරන්න පුළුවන් කියලා හිතාගෙන ඒක ඇත්තට වෙච්චයක්. එයා වයස ගිහලා ඒ කිව්වේ ඒ කතාව අපිට ආශ්‍රමයක මං ඉන්නකොට. කොමාරි මෙයා මේ දැන් ඔක්කොම ලෑස්ති කරගෙන මොනවා හරි කෑමක් චිකන් හරි මොනවා හරි ඒවත් හදාගෙන සිගරට් එකක් දැන් මේකත් කම්ප්ලීට් වෙලා සිගරට් එකක් පත්තු කරගෙන එහෙම එන්ජොයි කරන් ඉන්නකොට මේ ලයිටර් එකක්වත් මැච් බොක්ස් එකක්වත් හොයාගන්න බැරිද? ඊට පස්සේ පින්වතුනි දැන් මෙයා දැන් මේක හරි වැරදි දැන් මේක කම්ප්ලීට් නෑ දැන් මේක. දැන් එළියට යන්නත් බෑ. පස්සේ යට පෙවුනා මේ අර වදින තැන පහළපත් වෙනවා. දැන් මෙයා කවදාකවත් ඕක අසට ගිල්ලත් නෑ. ඉතින් මෙයා හිතනවා දැන් මෙයාට දැන් මොකද්දත් වගේ මේක දැන් මෙයා කරපෑනේ ඉතන කමන්නේ මට මේක නැත්තම් මේක එන්ජොයි කරන්න බෑ කියලා මෙයා ඇතුළට ගිහලා තියෙනවා. ගිහින් ඉවර වෙලා මෙයා මේක පත්තු කරන්න මෙහෙම ළඟට මෙහෙම යනවත් එක්කම පින්වතුනි මොකද්ද එකක් වුණා කියලා. ඒක මොකද්ද එකක් වුණා කිව්වා. මෙයාව ඒක තමයි ජීවිතේම වෙනස් කරන්නේ. වැඩේ තියෙන දැන් අපි හිතනවා ඇයි මේ අපිට අරෝමිය වෙන්නේ නැති පිසුදු මොකද අපි මේ වැඩ හරි පරිපූර්ණ පිසුදුව කරන්නේ නැහැ. එතකොට යම් බලවේගයක් වැඩ කරනවා. අහලා ඇති මම දන්නවත් දන්නේ මම LTTS එක ගියා කියලා. නැහේ. මේ අවස්ථාව තිබ්බ මම පයින්ම ගිහලා ඒගොල්ලන් මහා වාහනයකට නැග ගන්න ගිය අවස්ථාවක්. මේ අවස්ථාවේදී මම පිරිසිදු චේතනාවකින් එකට ගොඩක් කතා වල ඒවා ගොඩක් එකේ තියෙනවා ඒවා කියන්නේ කිව්වොත් තව පැය නෙමෙයි තව දවස් කීපයක් යයි. මේ කොමාරි මට මේ පොයින්ට්ස් මතක් කරවල නිකන් එනවා. ඒ වෙලාවේ මේ කොකවිල් ඒ හරිය මේගොල්ලෝ එකපාරම මාව දකිලා දැක්කම ඉතින් මාව බලන්න ඉතින් මම කවුද දන්නේ මේ ඒගොල්ලන් දන්නේ නැහැ මම කො අරාබිකාරයෙක්ද මොකක්ද ඒගොල්ලන්ට තේරුමක් නැහැ. ඒ ඇවිල්ලා ඉවරලා මාව මෙයා කරාම දැන් ඒ වෙලාවේ පිටුතුර ඒගොල්ලෝ වෑන් එකක් නවත්තල ඉවරලා මාව වාහනේ දාගෙන ඉන්වෙස්ටිගේෂන් කියලා මම කියේ මට අමතකෙන්නේ. දැන් ඒ වෙනකල් මම ගාලි ඉඳන් පාගමනින් වඩින්නේ. දවස් වලට සති තුනක් විතර. පාචාරිකාවේ රැයට නවතින පන්සල විදිහට තමයි ඒ කාලේ ජීවිතේ. ඉතින් ඔහොම වඩිනකොට එතනදී දැන් මට ටිකක් කරකර පොඩි බැඳීමක් තියෙනවා වාහනේක නගින් නැතුවම ඉන්න එක. ඉතින් දැන් මේක දැන් මම ඉතින් දැන් ඒගොල්ලන් ඉතින් ඒගොල්ලන් පාලනේ තියෙන්නේ මම මේ විරුද්ධ වෙන එක හරි නෑනේ. ඉතින් මම මේ වෙලාවේ කපාට හිත නෑ මම මේක මේ මගේ තියෙන බැඳීම අතරින්න ඕනේ මේකට කියලා මම නගින්න යනවත් එක්කම බින්නතුනේ. ඒගොල්ලන්ට මොන වුණාද මන් දන්නේ නෑ. කපාටම මේගොල්ලෝ නු වෙට් මම කියන්නේ අර බයහැනට යන්න දීලා මම කළා මොකක්ද කියන්නේ. මම දන්නවා බින්නතුනේ තමන් හොඳ චේතනාවෙන් මේ ගමනේ යනකොට තමන් වැඩි දඟලන්න ඕනේ නෑ. ඔක්කොම වටපිටාවේ දේවල් තමන් මොන හරි දෙයක් ගැන වරි වෙනවා කියන්නේ තමන් තාම ප්‍රැක්ටිස් එක යන කෙනෙක් නෙමෙයි. ප්‍රැක්ටිස් එක යන කෙනා එහෙම වරි වෙන්නේ නැතුව යනකොට මේ ඔක්කොම යුතුයකම් ඉෂ්ට වෙනවා හැම පෞලයකටද වටපිටාවට. ඉතින් ඔය වගේ ගොඩාක් ඒවා තියෙනවා එක එක වෙච්ච ඒවා. ඒවා එක එක කතා ඒවා කියන්නේ නේද වෙනවා. අපර ඔෆිස් එකේ කතාවට එන්න. හරි අමතක අපි නවත්තරනේ මම අන්තිම භාවනා කරලා නවත්තනවා. දැන් පින්වතුන්ට මම ඔක්කොම දුන්න පුළුවන් තරම් මේ ආපු ගමනේ දැන් මට අරේ ගියාම තවත් ඉන්නේ නේද? ඔක්කොම එකට කරලා නම් හරි එහාට හරි මෙහාට හරි. හරි හරි. කොහොමනේ? කොහොම හරි. දෙයියතුනේ මේකම තමයි. දෙයියතුනේ මේ අරණ පැයක් කිව්වට පින්වතුනි මම
මම කොහොම වෙයි තන්නද බලලා ඒකට යන්නම තියනවා ඉතින් එහෙම කරයි නැත්තම් මොකද මේ පිටකලා වගේ ඉම්පෝට් නැතට ගියාම මම සුපත්ත්වා කියලා යන්න හිතෙන්නේ නැහැ ඉන්නතු ලගාට එලිසත් මම ආශිර්වාද කරලා ඉවරයි යා ගියාන් පස්සෙත් වෙනවා ඒ වගේ රස ඉතින් කොහොම හරි මම මේ ඔෆිස් එකට කියන්න ඔය මෙල්බන් වල යම් දැක්ුණා අපි එකතරම් එනකොට ඔන්න පලාතේ පිරලා වාහනද මිනිස්සුද මිනිස්සුලා ඇතුළේ හිටියේ වාහන ටිකින් ඉතින් අපි හිතන මිනිස්සු ඉන්න එක ඉතින් මේ මගේ ඕගනයිස් කරන එක මහත්තයෙක් කියවුවා හාමුදුරුවෝ කොහොමද මොකද මේ මොකද බලන්න උච්චර ආදරද මේ මිනිස්සුන්ට කියලා ඔබ මමත් දැන් මොකද මම දැන් මට මේ ආදරයක් කරනවා කියලා මොකද එයාට ඒක තේරුනේ කිසි දැනීමක් නැතුව කොහොමද මේ නිකන් ෆීල් වෙනවා වගේ මේ සෙනගක් හැම තැනින්ම දැන් මේ වගේ තැනක අද කිංග්ස් කරෝ මේ සමාජය මම තලුන්නේ සාමාන්‍ය ගාමනේ මම මේ YouTube එකේ එක මාසයක් කරපු එකක් තියෙනවා නැත්තම් වෙන තාම අලුත් මේ වේගලින් එකක් කොහොමද මම ඔෆිස් එකේදී පින්වදුනි මේ රිකෝඩ්ස් මේකක් වුණා දැන් මට මේ මොනවාද දැන් අර මම කිසිම ඔඩිට් ඒ වැඩ ඒ වෙලාවේ භාවනා කර කර හිටිය ගොඩක් මේ නමට මම කර කර හිටියා ඊට පස්සේ තාමනේ ওই ප්‍රොජෙක්ට් එක මම හිටියේ මාස දෙකකින් තාමනේ හොර ඇද ඇද දෙන්න තමයි හිටිය අර භාවනා කරගෙන එක පාට මොන කෝල් එකක් ආවද ජෙනරල් මැනේජර්ගෙන් හෙට ප්‍රොජෙක්ට් එක බාර දෙන්න ඕනේ කියලා ඒ වගේ මම මුණ පාලන්නේ මට බාර ආතමතුණ ඔක්කොම වුණා මම ෆ්‍රෝස් වුණා පිළිවෙල ඒ කාලේ මම රැට ගුරු ස්වාමි මහන්සේ උපස්ථාන කරන්න යන්න. ඉතින් මම මේම ෆ්‍රෝස් වෙලා මට දැන් කරගන්න දෙයක් නැහැ. උඹ කික්කුමයි හොඳටම. පණ නැහැ වගේ. කිනුදුලට එම් වෙලා තියනවාද? එකක් දෙයක් කිනව මොනවාරි නිකන් තමයි පණ නැහැ වගේ. නිකන් පණ යනවා නිකන්. ඊට පස්සේ එම් මාතුන් නම් නිතර වෙනවා වගේ එක. කොහොම හරි මම ඊට පස්සේ කොහෙද මම ඊට වෙල්ලවත්තේ අපේ කට්ටිය කියලා මම කෑම කාලා වජිරාරාමේ තමයි ගුරු ආම්බුදු උපස්ථාන කරන්න යන්නේ. එතකොට මම කෑම අර දැන් මම යනවා වජිරාරාමේට කියන්න මට රෑ කරන උපස්ථානය කරන්න බෑ කියලා අනිත් ආම්බුදුන්ට ඒ පණිවිඩය දෙන්න විතරයි යන්නේ. ඒ අනකොට යන ගම මම සෝම්බි කෙනෙක් වගේ තමයි ගියේ. නිකන් හරීම කියන්න තේරෙන්නේ නැහැ නිකන්. යා නින්දෙන්න මහන්සි. එතකොට මට ටක් ගාලා මතක් වුණා මේ භාවනාව කියලා. මොහොතට හිත පිට නැහැ. මේ වෙලාවේ මම ફોકસ කරලා අර ගාලු පාරේන වාහන එක નોට් කරන්නේ. මේ වාහන નોට් කරන්නේ. ඊට පස්සේ තේරුණා මේ හරියේ ඔළුවට ඇක්කුවා. ඒකට දැක්ක මේම හිස් කබල. එතකොට මේ හිස් කබල ඇස්සේ උනාදෙට කියන්නේ සුදුවට තියෙනවා. ඒතර රතුවට බ්ලඩ් කියලා. ඕම මොලේ සුදුවට යාර නිකන් ජෙලි වගේ. ඒකයි ඊට පස්සේ මෙතන ස්පොට් එක හෙට assignment එක හෙට assignment ඒක පේන්න පටන් ගත්තා තමයි. ඉතින් අරම මෙම කෑලි කෑලි බලනකොට මේ ඔළුව මෙහෙම කියලා. අර පීඩා ගැතිය අඩු වෙන්න පටන් ගත්තා. ඒක තව තව බලාගෙන ගියා කොතනද රිදෙන්නේ හරියටම කියලා. එහෙම බලාගෙන යනකොට පින්වතුනි අර ගේට්ටුව ගාවට එනකොට සම්පූර්ණයෙන්ම වේදනාවක් නැහැ නිකන් අර තිබ්බගෙන අනිත් භාවනාවක් මතුවෙන්න පටන් ගත්තා. නිකන් පාවෙන්න වගේ මං ගියා. නිකන් භාවනාව හොඳටම වැඩෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මම එහෙම උපස්ථානයක් බාරගත්තා. බෑ, ඒක නිකන් දැනෙන්නෙම නෑ මේ ප්‍රශ්නේ. ඊට පස්සේ අනිත් දවසේ මම ගියා. ඒත් ගානක් නෑ. දැන් මේ වගේ ප්‍රශ්නයක් කියන්නේ එළුම් ගස් යනවා වගේ වැඩක්. කොහොම හරි දැන් ෆිනෑන්ස් කන්ට්‍රෝල් එකේ ඔෆිස් එකට ගිහිල්ලා මට ඒක ගානක් නෑ. අර මානසික ආව දැන් ප්‍රශ්නේ තියෙනවා. අරකනේ. පස්සේ මම ඔෆිස් එකට ගිහිල්ලා මේ ෆිනෑන්ස් කන්ට්‍රෝල් එක කිව්වා, "මැඩම්, I have not finished the assignment." කියලා. තදිකවා මේ when you have finished it you can hand over. දැන් පිටින් හෝම් එකක් අහගන්නවා කියන්නේ මිරකල් එකක්. එහෙනම් දැන් මේම worry වෙන්නේ නැතුව ගියාම පිටින් මිරකල්ස් ඇති වෙනවා. මේක ස්වභාවික හිතන විදියක් නෙමෙයි. තමන් වර්තමානයේ හිත ඇත්තටම කර කර යනකොට තමට අමුතු ප්‍රතිහාර එන්න තියෙන ප්‍රශ්න තුක්කම විරත් නැති වෙලා යන ප්‍රශ්න ආවත් දැනෙන්නේ නැහැ. තේ නේද පිටින්? ඕගිලි මට වෙච්ච එක. අලිත් එක්ක ඉතින් ළඟට අලියා ළඟම වෙනකොට වෙච්ච ඒවා දේවා අනිත් පාර ගහන්න නේද මම කිව්වම අහන්නත් වෙන්නත් බෑ නේද දැන් අපි පොඩි භාවනාවක් කරලා ඒ ටික ඇති දැන් ජීර්ණ වෙන කාලයක් තිබේ නේද ඩයිජෙස්ටඩ් දැන් පින්වතුනි අපි පොඩි භාවනාවක් කරමු
දැන් භාවනා කරනවා කියවම දැන් මේ කට්ටිය ඇඟ හදනවා මේවා කරනවා. මෙතන භාවනා කරේ නැද්ද තවද? ඒක තමයි අර මහන්සි නැතු ඉන්න ක්‍රමෙ පුරුදු වුණා නම් තමයි දැන් රිලැක්ස් වෙලා ඉන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම පොඩි දෙයක් මේ ෆස්ට් ඉනිෂ් පොඩි ටිප්ස් ටිකක් දෙනවා මේ වෙලාවෙම කරමු අපි. අර පොඩ්ඩක් රිලැක්ස් කරන හැටි තව පුරුදු වෙන්න ඕනේ. හැබැයි දැන් මම පිටුතල රිලැක්ස් වුණාද කියලා මම බලනවා. ක්‍රමයක් තියෙනවා. මම අර මහත්තුරන ඉන්ට්‍රෙස්ටිං වගේ. මේ මහත්තයා පොඩ්ඩක් බලන්න මම නාද දෙයක් කරනවා. ඒක චුට්ට එක අල්ල ගන්න ඕනේ මොකද්ද මේ රිලැක්ස් කරනවා කියලා කියන එක කියලා. මාතර පණ නැති වෙන වැඩක් කරලා ඉතින්. මොකද මේ තිය කර පතන වගේ තියෙනවද පහසෙන් ඉඳ ගන්න පුළුවන්ද කකුල දිගන්න හේත් වෙලා. විද්‍යට හේත් නැහැ අතන ඔය අතන තියෙනවා. කොෂ කුෂන් එක උඩ හරි කම්ෆර්ටබලි. දැන් මේ මහත්තයා පොඩ්ඩක් බලන්න. දැන් මෙහෙමයි මම ඇවිල්ලා යම් දෙයක් කරනවා. දැන් මේ සෙනග කියලා ගණන් ගන්න මම මේ සෙනග වැඩි දින හාමුදුරන්ට එක දෙහි කියන්නේ මම හාමුදුර කවුරුත් දන්නේ නැහැ නේද? මම ඔක්කොල දන්නවා. ඔබේ නේදනේ ඒකද. මෙහෙම දැන් මම පොඩි දෙයක් මෙයා කරනවා. දැන් මහත්තයට මේ පිටුතුලට මේ ඉදිරියට කරන්න ඕන දෙයක් තියෙනවා. දැන් මොනවද මේ කල්පනා කරන්න බෑ මුලට. මුලට මෙහෙම ටයිට් කරන්න මෙහෙම. හයිගේ. හයිගේ. පුළුවන් මහයිය ඩම් එක දාලා කියලා කියන්නේ. ඊට පස්සේ දැන් තමයි ලැක්ස් කරන්නේ. එමට. තද කරන්න බෑ තද. දැන් පර ගිහිල්ලා දෙවිලා තියෙන්නේ මාත්තේ. වැඩ කළාද? කොහොමද මල් මහත්තයා කියන්නේ? ජීවිතේ. නෑ. පොඩ්ඩක් මෙහෙම ටයිප් කරලා ටයිප් කරලා ඕල් ඔෆ් අස් ඉස් කොච්චර සනියෙද මම රිලැක්ස් කරා. I'm already awake. How are you? comfortable විදියට ඉඳ ගන්න ඕනේ. තමයි පෙරේ ඇඟ ගැන වැඩි හොයන්නේ බලන්නේ නැතුව. මම මේක පිංගතුනි මේ මහත්තයා කියන්නේ මේගොල්ලන් එක නෝට් කරන් ඉන්න පස්සේ කරන්න. දැන් මේ අදහස. හැබැයි මේක පොඩ්ඩක් මහත්තයා දිහා බලන්න නෝ. Can you sit down here? So they can all see you. You can sit in front here. Okay. So then මම පොඩි දෙයක් කරනවා මහත්තයා උත් attention එක දාන්න එපා මම මොනවද කරන්න කියලා. Attention එක දාන්න මොහොම ඉඳන් නිදිය ගන්න ඕන. මම ඔක්කොම අමතක කරන්නේ වටපිටාවේ. How I will not pay attention to what is going on around me when I'm falling asleep I normally ඒ ගතිය ගන්න. නිදිය ගන්නකොට ගන්න ගතිය. මට මේ හාමුදුරුවෝ ඉන්නවද? ඕනේ නැහැ. ඔය බොඩි එකේ තියෙන සනීපය අතරින් නේද? හිතන්න බීච් එකක් ඉස්සර ඉන්නවා වගේ. අපි පාක් එකට ගිහිල්ලා ඉන්නවා නම් බලන්න ඔහේ. අන්න ඒක විතරයි ගන්න. භාවනා කරන්න යන්නේ නැහැ දැන් පිටුපිට. I'm going to take a photo. No. She didn't send you a photo. No. She did send me a photo.
You can sit down. My God, yesterday I had a hard time with one person. Yeah, night shift yana gani kwenda. Mata yaha tamai amaru ma kene kune. Sahena bello bello am bello kuchchar kar kiri la tamai goodness. ඊට පස්සේ මම වෙන කෙනෙක් කෙනා කරා එක හරි මේක මම මිනිස්සුන්ට පෙන්වන්නේ මේක වෙන්න ඕනේ ඊට පස්සේ මම ආයි දැන් මෙයාට මම මෙයා ඊළඟට කවරි තෝරන්න යනකොට මම මෙයා දිහා බැලුවම මරි hina යනවා මම කොහෙන් දැන් you relax master කියලා මම බටයි දුමක් කරා මට ඒතර හොඳටම hina කියවෙත පව මේ මාත්‍යා මේ සෑහෙන දැන් ඒක පොඩි මේකක් අල්ලගන්න ඕනේ තියෙනවා ඔබට කියනවා කාය විවේක. ඒකත් එක තමයි චිත්ත විවේකේ එන්නේ. කාය විවේකේ නැතුව චිත්ත විවේකේ කවදාකවත් එන්නේ නැහැ. අනිත් එක තමයි මේක බබාලට තනම් කරන්න පුළුවන්. පොඩි අපිට දැන් සක්මන් කරන්න වෙලාවක් නැති හින්දා පොඩි සක්මනක් වගේ තමයි මේක. You learn to relax just like this like a bambalapitiye gnanaloka thero. Take all the breath out of it. Just here. Then Baba Lata Nam Hadega. You like to do like this? I do. I do. How many likes can I do? I'm moving the chair. Baba Lata Pulang Una Nede Puta. Nede Puta. Okay. පින් මතනේ මම පොඩි ටිප් එකක් මම දුන්නේ තමන් මාස පේශී ඒ බරගතිය ඒ ටික මෙහෙම ටිකක් අර සනීපයක් මෙහෙම එන එක මුලට ගන්න ඕනේ. ඔය කතා කරන එකත් වෙහසක් වගේ මට පේනවා. ඕම් බරයින් කරනවා. එහෙම කරන් පස්සේ තමන් දිහා ඉඳන් ඉන්න හැටි ඉන්න ස්වરૂපය එළියෙන් බලනවා වගේ you must picture yourself right? තමන් ඉඳන් ඉන්න හැටි තමන් දැන් මටන සිවුරු පෙරලා තියෙනවා. ඒ වගේ මේ පිංග තුනට ජර්සි එකක් හරි ඇඳුම් මොකක් හරි ෆ්‍රොක් එකක් හරි මොන හරි ඇඳලා තියෙන එක. එහෙම අඳවලා තියෙන හැටි තමන් නෝට් කරන්න ඕනේ. එහෙම නෝට් කරන ගමන් හැඳලේම බලන්න ඕනේ මේම රිලැක්ස් වෙන පැත්තවල. හුස්ම යන හුස්මේ ඔක්කොම ටෙන්ෂන් එක යන පැත්තවල රිලැක්ස් වෙලා තමයි ඒව ඔබ්සර්ව් කරන්න ඕනේ පිටට. ඒ වගේම ආයි පොඩ්ඩක් හොඳට දැන් මේ වෙලාවේ ඇහෙන ශබ්ද මොනවාද කියලා හොඳට අහන්න. චූටි බබෙක්ගේ කටහඬ එනවා. ඒක නෝට් කරන්න. එහෙම ඒ ශබ්ද බබාලගේ ශබ්දයක් එනවා. එක්කෙනෙක් කිමුන් ඇරියා ඒ ශබ්දේ ඇහුණා. හොඳට තව ජෙනරේටරයක් හරි මොකක් හරි ශබ්දයක් එනවා කිමුන්ට. මම ඒක ටිකක් අහගන්න බලන්න. ඒ කහනකොට තවත් රිලැක්ස් වෙනවා. හරියට රිලැක්ස් වෙනකොට තව හුස්ම ගන්න දැනෙවි. හුස්ම දිහා බලන්න එපා. හුස්ම නැචරලි දැනෙන මට්ටමක එනවාද කියලා බලන්න. මේ හුස්ම අරන් මෙන්න යනවා තමන්ට නැචරලි ෆීල් වෙයි. අන්නේ ඊට පස්සේ සනීපෙන් ඔහම රිලැක්ස් වෙලා එළියෙන් බලනවා වගේ තමන්ගේ ශරීරය දිහා බලන්න. ඊට පස්සේ එක බුද්ධ වචනේ මම අර කියේ පොතපත කියවනකොට බුදුහාඳුරගේ බුද්ධ වචනය තමයි අපේ ගයිඩන්ස් එකට තියෙනුනේ පිළිගන්න.
මට ඒකට විස්තරව කියන්න බැරි වුණා. අපි දැන් මේ දැන් මගේ වීඩියෝ ක්ලිප්ස් හරි YouTube බලලා හරියන්නේ නැහැ පිටතට. කවුද දන්නේ මම ඇත්තට මොන තත්ත්වයකට ඇවිල්ලාද කියලා. මට ඔය කියාගෙන යන්න බැරි වුණා. අපිට අන්තිමට ඔතෝරිටියක් හැටියට ගන්න පුළුවන් සූත්‍ර දේශනා ටික බුද්ධ වචනේ. මේ දේශනාවල හැබැයි භාවනාවකින් කරන හැටි තමයි දැනගන්න ඕනේ. මේ කියන පොයින්ට්ස් තමන්ට ගලපන්න ඕනේ පිට. දැන් මේ ගලපන එක තමයි මම මේ කරන්නේ. කවදා හරි පොතපත අරගෙන මජ්ක්‍ධිම නිකාය, සම්යුත්ත නිකාය. මේ නිකාය වශයෙන් තියෙන මේ සූත්‍රය පිටුවයි දෙකයි. ඒක අපේ ඇඳගාව හරි තියාගෙන කියවන්නේ බුදුහාඳුනට ඩිරෙක්ට්ලි කනෙක්ට් වෙන්න පුරුදු වෙන්න ඕනේ. කවරි හාමුදුරු කෙනෙක් අවංකනම් තමන් මේ දේශනාවලට ඩිරෙක්ට්ලි යොමු කරයි. තමන්ගේ බණ අහන්න කියලා කියන්නේ නැහැ. ඒක තාම ගවේෂණය කරන් යනවා නම් තමයි. තාම ඒව තමන්ට තේරිච්ච විදි වලින් මිනිස්සුන්ට එක්ස්ප්ලেইন කරනකොට තමයි තමන්ගෙම ඒ කියන කරුණු අහගන්න ඕනේ වෙන්නේ. මේ මාර්ගඵලයක් නියම විදියට ලැබෙන්න නම් මේ බුදුවරයෙකුට තමයි මේ බුද්ධ වචනේ තමයි ඒක ට්‍රිගර් වෙන්න ඉඩකඩ තියෙන්නේ පිටින්. තමන් ඉන්ඩිපෙන්ඩන්ට් වෙනවා. ඒතර මම ඒකේ කොටසක් කරන් මම දැන් මේ වෙලාවේ කරනවා. තමන් එළියෙන් බලනවා වගේ බලන්න තමන්ගේ ශරීරය රිලැක්ස් කරලා ඒ වගේම ඔය කියවනකොට ඇප්ලයි කරනකොට තව අතරින්ද බලාගෙන ඒවා ඇප්ලයි කරන්න. තමගේ නළල හරියට සනීපයක් වෙනවා ප්‍රැක්ටිකලි ඒක ඇප්ලයි කරනකොට. දැන් පින්වතුනි රූපම් භික්කවේ අනත්ත. බුදුහාමුදුරු කියන රූපේ අනත්තයි කියලා. තමන්ටයි ති නෑ කියලා. රූපංච හිතම් භික්කවේ අත්ත. ඇයි ඔයගලන්ටයි ති නැත්තේ? බුදුහාමුදුරු ප්‍රශ්න කරනවා. දැන් මේ රූපේ තමන් ඉන්වෙස්ටිගේට් කරනවා. රිලැක්ස් කරා. බුදුහාඳුරු කියලා දෙයක් අහගෙන ඉන්නවා. මොකද ඒක තමන්ටයි ති නැත්තේ? ආබාධය. රූපේ ආබාධයටපත් වෙනවා. ආබාධිකම් පිළිබඳනේ අපිට තේරෙන විදිහට ගන්න ඕනේ. අපි ළඩ වෙනවා දකින්න පිස්ස. පිළිකා හැදෙනවා, ලියුකීමියා හැදෙනවා. අපිටත් එක එක අවස්ථාවදී ළඩ හැදෙනවා. ලොකුම ළඩේ තමයි නාකි වෙනවා. මරණය සිද්ධ වෙනවා. ඒවා විෂුවලයිස් කරන්න ඕනේ පොඩ්ඩක්. විඥාන ලෝක කියලා තියෙන මේ ඇඟ මෙහෙම වෙනවා නේද කියලා. බුදුහාඳුර ඒකට තමයි කෙටියෙන් කිව්වේ ආපාතාවේ. ඒක අපේ හිතෙන් අපි ගැන බලන්න ඕනේ එතකොට. සංවත්තේය ලබ්බේත ච රූපේ එවම් මේ රූපං හේත. එවම් මේ රූපං මානස. රූපේ මෙහෙම වෙන්න, මෙහෙම නොවෙන්න කිව්වට අනුපිළිපදින්නේ නැහැ. අසනීප වෙන්න එපා. නාකි වෙන්න එපා. මැරෙන්න එපා. කිව්වට ඒක ටිකක් නිෂ්කලංකව කල්පනා වෙන්න ඕනේ. ඒක ඇත්තටම පිළිගතුනේ. සමාජ පෞල් වල නරක කාලේ ආව මහත්යර ළඩ හැදිලා අරෝමයා වෙලා යනවා මැරෙන්න යනවා. මොනව කරන්නේ? ඒ ඇඟනේ මහත්ය කියලා කියන්නේ රූපේ. නෝනට එක්ක ළමයට. අපි වට නම් දීලා ළමයා නෝනා එහෙම කියලා දෙනවා. හැබැයි එක්කෙනෙක්වත් නෙමෙයි එතන. අන්න ඒ විදිහට තමයි රූපේ තමන් එහෙම අත්හරින විදිහට කල්පනා කරනකොට තමන් ඩයිති නෑනේ දෙක සිවුම් කල්පනාව. ඒක සෑහෙන තැම්පත් වෙලා ඉන්න ඕනේ. මේ කල්පනාව තමන්ට ඇත්තටම දැනෙන අතරින්න ඕනේ. මේ ඇඟ මේකින් හට ගන්න ලෝකය. ඒක එහෙම දැනෙනකොට කොච්චර සනීපද කියලා හිතන්න ඕනේ. මට මනසේ බරක් නැතිව නේද? මේ ඔක්කොම ජීවිතය කියලා මං අල්ලන් යන්නේ මේ රූපය. රූපයෙන් එන හිත මේනම මම නිදහස් වෙනකොට හිතේ ලෝභය, ද්වේෂය, මෝහය නැති වෙනවා නේද? මේ සහනය මේ කාමරින් හැමෝටම ලැබේවා. ඒගොල්ලන්ටත් මේ සුවය, මේ සත්‍ය දැකලා තව තවත් මේ අපි කියන රූපය කියන හිත කියන දේ පොඩ පොඩ වැටහිලා මේ කාමරින් හැමෝටම සනිටේ ලැබේවා. මේ කාමරය අය විතරක් නෙමෙයි මේ පලාතේ ඉන්න මිනිස්සු බ්‍රිස්ටල් වල තමස් මේ මුළු ඉංගලන්තෙම හෙලිකොප්ටරකින් යනවා වගේ ග්‍රේට් බ්‍රිටන්, අයර්ලන්ඩ් ඊට පස්සේ යුරෝපයේ පොඩ පොඩ හෙලිකොප්ටරකින් යනවා වගේ අප්‍රිකාව, මෙඩිටරේනියන් ඉන්න මිනිස්සුන්ට
යොතුන් සහනය ලැබෙනවා. ඒගොල්ලන් හිතෙන් මම වැවෙන්න ඕනේ පින්තූරයක් එන්න ඕනේ කියලා. තමන් මේ වටපිටාවේ කල්පනාවක් කරන්නත් අර ඒ කල්පනාව ග්‍රහණය කරන්න. ඊට පස්සේ ඔහම ලංකාව, ඉන්දියාව, චීන, රුසියාව, අප්ගනිස්තාන්, පකිස්තාන්, ඉරාන්, ඉරාක්, ඊට පස්සේ ඔහම මිඩල් ඊස්ට්, නෝත් ඇමරිකා, සවුත් ඇමරිකා, ඕස්ට්‍රේලියා, ජපාන්, තායිවාන්, පෘථිවියේ ඉන්න මිනිස්සුන්ට ඒ ලෝභය, ද්වේෂය, මෝහය උත්තම ශාන්තිය ලැබේවා. එහෙම තමයි. ඒ හැම සත්‍යයකටම මිනිස්සු විතරක් නෙමෙයි සත්තුන්ට, භූතයන්ට, ප්‍රේතයන්ට, යක්ෂයන්ට, ඊට පස්සේ වේතරාණී, මදුම, අවිච්‍ය කියන ඒ පහළ තලවලට ඒ ලෝභ දෝෂ මොහ නැති. චතුමහරජික තාවතිම් සත්‍යික නිමාන රතී කියන දේවලෝකවල ලෝභය අඩුයි, පින්වතුනි, ද්වේෂය අඩුයි, මෝහය අඩුයි. ඒක සම්පූර්ණම නැති වුණොත් කොච්චර සනීපද. ඒගොල්ලන් විතරක් නෙමෙයි බ්‍රහ්ම පුරෝහිත, බ්‍රහ්ම පාරිසත්‍ය, මහා බ්‍රහ්ම, දේහප්පල ආපස්සර, අකනිතා කියන ඩයිමෙන්ෂන්ස්. ඒගොල්ලන්ට ලෝභයත් නෑ, ද්වේෂයත් නෑ. හැබැයි මම කියන ෆීලිංග තාම තියෙන, ඒ මම කියන මුලා වෙන ගතියත් සම්පූර්ණයෙන්ම නැති වුණා නම් කොච්චර සහනයි. තමන්ගේ කට්ටියට ඒ මම නැති වෙන සහනය ඒ සුවේ ලැබේවා කියලා ප්‍රාර්ථනා. ඊට සහායි දේවලෝකවලට හිත වැඩි හිතන්නේ මනුෂ්‍ය ලෝක, අපාය ලෝකවල යොක්කොටම ලෝක දෝෂමෝ නැති. බාහිර කල්පනාවක් නැතුව ඒකට නිකන් සක් වෙලා යන්න ඕනේ. ඒ කල්පනාවට කියනවා තමන්ගේ සමීපයෙන් ඒ ලෝක, ඉහළ ලෝක ඉඳන් පහළ ලෝක දක්වා ලෝක දෝෂමෝ නැති. සනීප පැපෙන්නතුනි එම රිලැක්ස් වෙවි, රිලැක්ස් වෙවි. කයක් වෙලා යනවා, ගොඩක් වෙලා ගියම හොඳට මේ සනීපය ගන්න පුළුවන් වෙනවා. මේ උදේට ඒ වගේ උදැන්ක විදර්ශනා කරන පැත්ත චුට්ටයි මම කරේ. ඒක කළා ඊට පස්සේ සමාධියට හැරෙකෝ යටි තමයි මේ මෛත්‍රී බලන්න. එන්නතලට මේවා try කරන්න පුළුවන්. දැන් මම ගොඩාක් කරුණු දුන්නා. එළවන ගමන්, යන ජීවිතේ මේවා කරන ගමන්. තව එකක් තමයි මේවා හොඳට තව තේරුමක් ගන්න අඩුම ගාණි සෝවන්වත් වෙන්න පින්වතුනි. මගේ YouTube මේවා ටික බලන් වෙන ඔක්කොම. කවුරුද ඔක්කොම වගේ බැලුවේ පින්වතුනි? කීපයක් හරි බලපු කට්ටිය ඉන්නවද? අනිත් අයත් ඔක්කොම බලන් වෙනවා පින්වතුනි. ඒතකොට අනිවාර්යයෙන්ම සෝවන් වගේවත් වෙන්න පුළුවන්. එහෙම නේද පින්වතුනි? එහෙමද? සුවන් වෙන්න පිංගතුනේ අඩුම ගන්න සුවන් වෙච්ච කෙනෙක් තමයි කියපු දෙයක් කරොත් තමයි වෙන්න ඉඩ තියෙන්නේ. සොයිමන් සුවන් වෙලා කියලා හිතන්න පුළුවන්ද? එක්ක එක්ක මූණ ෂයින් වෙනවා කියලා හරි කවුද දන්න නිවිය ගාගෙන ආවද කියලා. පිංගතුනේ අපිට තාමනි හිතක්වත් බලන්න බෑ අනිත් කෙනෙක්ගේ. ඉතින් මම මේක කිව්වේ නෑ සුවන් වෙන්න කරුණු හතරක් බලපාන. සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම සවන යොනිසෝ මනසිකාර ධම්මං ධම්මසක්කති. මේ සත්පුරුෂය කියන්නේ අඳුම ගානේ සුවන් වෙච්ච කෙනෙක්. ඉතින් ඒක අපි දන්නේ නැහැ පින්වතුනි. හැබැයි බුදුහාඳුරු දුන්න සූත්‍රවල අන්තිම පරිනිර්වාණ සූත්‍රයේ මෙහි රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කිව්වත්, අරේ ඉන්නවා කිව්වත්,
මේ මගේ මාර්ගඵල ලැබපු කෙනෙක් ඉන්නවා කිව්වත් එයාට ඕක කියන්න එපා නෑ කියන්න එපා. එයා කියන වචන මගේ ධර්ම විනයත් එක්ක කලපන්න කියලා. මම නැති වුණාම ගුරුවරයා නැති වුණා කියලා හිතන්න එපා. මගේ ධර්ම විනය ඔයගලගේ ගුරුවරයා. ධර්ම විනය කියන්නේ මේ දේශනා කරන බුද්ධ වචනේ. දැන් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් හරි පැහැදිලි. වර්ඩ් ඔෆ් ද බුද්ධ තිර ඥානති ලෝක ස්වාමීන් වහන්සේගේ මජ්ක්‍ධිම නිකාය තියෙනවා සම්යුත නිකාය තියෙනවා. ඒවා නිකායක ලොකු පොත් වුණාට පින්වතුනි පිටුවයි දෙකයි පදයක් ඇති වෙයි තමයි මේ ඉන්සයිට් එක එන්නේ. දැන් මම පොඩි කැලක් කරන්නේ මේ මම කන්ටෙම්ප්ලේට් කරන එක චූටියට කරේ. මේක ටිකක් දිගට දිගට හරි සනීපයි. කෙලින්ම බුදුහාඳුරෝ ඒ කියපු එක එයා බුදුහාඳුරන්ගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ලැබෙනවා. මේක ඇඳගාව හරි තියාගෙන රස්සාව කරන තැනක හරි එහෙම චුට්ටක් පොඩි පොතක් කරන් කැලක් ෆොටෝකෝපි කරන් හරි මේක ලොකු තමයි ජීවිතේ පරිපූර්ණයි එතකොට. මේක මම රෙකමෙන්ඩ් කරනවා පින්වතුන්ලට මගේ YouTube වේවහලන නෙමෙයි. ඒක මොනාරි ඉන්ස්පිරේෂන් එකක් ලැබෙන එකට මොනාරි ගත්තට කමන්නේ. හැබැයි ඒකේ කරුණු කියන එක ප්‍රධානක තමයි බුද්ධ වචනේ වෙනම ඉන්ඩිපෙන්ඩන්ට්ලි කොයි හාමුදුර කෙනෙකුටවත් කොයි දෙයකටවත් බැඳෙන්නේ නැතුව භාග්‍යවතුන් වහන්සේට මේ ධර්මයට ඒ ධර්මයට ඒ විදියටම ගන්න ක්‍රමයකට තමන් කරන්න තෝරේ. අමාට අර බුදුහාඳුනට වඩා මගේ මේක ඉන්ට්‍රෙස්ටිං වෙන්න පුළුවන්. මොකද මම මේ කාලේ කෙනෙක්. මේ කාලේට ගැලපෙන්නේ මේක මදි තමයි නියම ස්ටෑන්ඩඩ් එකකට. අපි උනත් ඒ දේශනාවල ඔය පහන් එලි වලින් මොනවාද කියන්නේ භූමිතේ ලෑම්පෝනේ එහෙම කරනකොට ආපු ඒවා තියෙනවා පිළිගන්න. මට දැන් මේ අවස්ථාවේදී ඒවා රිට්‍රීට් වලදී තමයි දෙන්න පුළුවන් මේ දේශනාව අරන් දේශනාවෙන් විෂන් එකක් එන්න තියෙනවා. ඉතින් ඒවට ටිකක් තව පිරිසුදු මට්ටමක් හැදීගෙන එන්න ඕනේ. ට්‍රැන්කුලිටි එක. එතකොට ඒවා නිකන් වැඩිය විස්තර කරනවා කියන්නේ සමාකේව තේරිලා නැහැ කියන්නේ. ස්කන්ධයන් ගැන. එහෙම තත්ති සමාකය තාම තේරෙන්නේ ඉස්සෙල්ලා අර කල්පනා කරගෙන යන්නේවා තමයි දැනුම ගොඩක් එනවා. ඒක බණට කියනවා. ඉතින් අපිටත් ආසයි හිතනවා තේරෙන එක දැනගන්න පුළුවන් අපේ ඇක්ෂන්ස් වලින්. මටත් හිතාගන්න පුළුවන් මම කොච්චර දුරට කේන්ති අඩුද. මට රාගය අඩු වෙලා තියෙනවා. ඒකෙන් මොකක් හරි මේ පාරේ ඇත්තක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. වෙන ක්‍රම වලින් බෑ පිළිවෙතට. අනිත් කෙනෙක් ගැන දැනගන්න ඉතින් අපිට ඒක අත්‍යවශ්‍ය නැහැ. කොහොම හරි අර බුද්ධ වචනේ වෙනම මම ඔය ක්‍රමෙත් දුන්න දන්න විදියට මේ මගපර අපි සෝවාන් කියන ඒවටපත් වෙන නම් මේ සතිපට්ඨාන සූත්‍රය වෙනම තියෙන එක පොඩ්ඩක් කියන කොටසක් ගන්න ඕනේ. ඒක දාන්න ඕනේ. කොහොමද මස් you know මස් මේ හරකෙක් ඉන්නවා. එයාව කපලා මේවා කරනවා. දැන් අපි හරකා කියලා පේනවා. දැන් මේ බුච කපලා මේවා කරලා මස් වෙන වෙනම තියෙනවා. ඒකට හරකා කියන අයිඩියා කියනවාද පින්වතුනි? මේ වගේ තමයි අර මම අර කොණ්ඩි කැපුවා වගේ අර ඒ විදියට තමයි තව එක කතාවක් මතක් කරනවා. එක නෝනා කෙනෙක් ජෝඩුවක් හිටියා පින්වතුනි. නාකි වෙන එකනම් මැරුණා. දැන් ඒක කියන්නේ නෝනා මැරුණා. නෝනා මැරුණම මහත්යට හිතා ගන්න බෑ ඇත්තට මැරුණා කියලා. මේක ඇත්තට වෙච්ච මහත්ය තමයි මට කිව්වේ. එතකොට එයා එම්බාම් කරනකොට ඒ බඩිය ගිහිල්ලා ඒ මහත්යට බලන්න ඕන නැතිනම් ඒ බඩිය ගිහිල්ලා බලනකොට පින්වතුනි මේම කපනවා බැලුවා. අර මේ එම්බාම් කරන්න ගන්නවානේ ඔක්කොම බඩ වේලරව මේව ගන්නකොට මෙයා ඒ වෙලාවේ තමයි කල්පනාවට ආවේ මම මෙතෙක් කාලයක් මේ මගේ නෝනා කියලා හිතුවේ මේ රබර් එකක් වගේ තියෙන දෙයකටද කියලා. තේරෙනද පින්වතුනි? කියලා ඒ වෙලාවේ අදහසක් කවරු අනිත් තාත්තෙන් නම් මම කවදාකවත් බඳින්නේ නැහැ කියලා අඩුගානේ ඔබ එහෙම හරි අදහසක් ඒ අර ඉමෝෂන්ලි එකාවේ. හැබැයි මේක තව තව නිතරම ඇඟවල් බලනකොට එහෙම අපි කල්පනා කරන්න යථාර්ථයේ පුරුදු වෙන්න ඕනේ. දැන් කොච්චර ලස්සනද මම නිකන් හිතුවා අර ස්ටේෂන් එකක ඉන්නකොට එක වෙලාව මිනිස්සු ඇඳගෙන පැනඳගෙන යනවා. මෙතන බෝම්බයක් ගියා මොකද වෙන්නේ? ඔක්කොම මල කඳවල වැටිලා. එතකොට මේ ඇඟවල් මොනවද තියෙන්නේ? ඒ අතාර්ථය ඕකනේ අපි ඔබ වහගෙන යන්නේ ඔබ වෙනමනේ සාමාන්‍ය. ඉතින් අපි අර ඒක අමතක කරන්න අර කයි එදා අපේ ලංකාවට ලෝකෙට දුන්න උරුමයක් ඔය. මේ යථාර්ථය බලන්න මේ මොනවාද ෆැන්ටසිස් වල මනස තියාගන්න නැතුව. පින්වතුන්ට මම යම් ආශිර්වාදයක් කරනවා. මේ අදිෂ්ඨානයෙන් පස්සේ පොඩ්ඩක් මුළු පහක් ඉෂ්ප් ඔහොම ඉන්න රිලැක්ස් කරන්. හැබැයි අද පුළුවන් නම් බලන්න කතා නොකර ඉඳ එළි වෙනකන් හිට. ඒක අමාරු වැඩක් වගේ නේද? ඒක පින්වතුනේ. කතා කරන්න නැතුව ඉන්න බලන්න. මොකද ඒ ශක්තිය තමන් ගාව ඇතුලේ ඇගේ රදී පවති ඒ රෑ කාලේ අම් ආශිර්වාදයක් තව වැඩියෙන් එයි පින්වතුනේ. මේකට මම සාමාන්‍යයෙන් කියන්නේ කෑම මොනාරි කන්න දින එහෙම කන්න බා රිලැක්ස් වෙන වැඩක් කරන්න භාවනා කරන එකක් හරි පොතක් කියවන එකක් හරි මේ ඉඳගෙන මම ඉතියේ තරමට හොඳයි.
දැන් නම් එළුම් ගස්සනේ කමත කියලා වගේ කට්ටියට. You know what? You can play if you have two dogs. What? Remember that person? Everybody said, why are you doing this? You know what? You have a special question. I guess you can. You can. With the cat, we are named. No, Priya. She was the one who... කවදාවත් දැකපු නැති දේවල්. තමන් කියලා එතන කෑම කන එකත් ඒ වළඳන වෙලාවේ නොටිස් කරන අපිට ගොඩක් දේවල් පේනවා මේ මමලයක් අපි මංච් කරන්නේ. අර මෙහෙම අර අර කෑලි දිවට තැරෙච්ච ගාමම අර විඥානය හට ගන්නවා. ඒක තැරෙන එක අඩුවෙච්ච ගාමම නැතිලා යනවා. ඒක කන්ඩිෂන්. පටිච්ච සමුප්පන්නයි. ඒක බුදුහාඳුරගේ මුළු ධර්මයේම පටිච්ච සමුප්පන්න වැඩ කරන හැටි මේ ලෝකේ ස්වභාවය. මේවා අර එහෙම බැලි ඇඩ්‍රස් කරලා බලනකොට තමන් කියලා ගන්නෙ ෆීල් වෙන ෆීලිං එකක් ඇසෝෂিয়েට් කරලා තමයි ඒක අයිඩියා එකක් මම කියන ෆීලිං එක. දැන් ඔහොම ඉඳන් ඉන්නකොට සමහරට කකුල හිරි වැටෙනවද ඉරි වැටෙනකොට කකුල තියනවද කියලා හිතනවනේ සමහරට. ඇස් වලින් පෙවුන්නේ නැත්තම් හිතනවා කවරි කොට බස් කැලක් කපාන ගියත් ඒ වෙලාවේ එන්නේ නැහැ. එතකොට පින්වදින බලන්න අර ෆීලිංස් ආවම තමයි ෆීලිංස් වල අනවබෝධයෙන් අපි කල්පනා කරනකොට තමයි අයි අයිඩියා එක මම කියන ෆීලිං අයිඩියා එකක් කියන්නේ ඒක අයිඩියා එකක් ඇත්තට එහෙම එකක් නෑ තේරෙන්නත් නෑ ඉතින් ඒක එහෙම ඒව බැලෙනකොට එතකොට මම කියන එකෙන් තමයි මේ ප්‍රශ්න කියලා අපිට ෆීල් වෙන්නේ මැරෙනවා කියලා තේන්නේ මැරෙන්නේ ඇඟනේ පින්වතනි මම ඇඟ කියලා හිතනත් මැරිම වෙනවා තමයි අරව නොටිස් වෙවි තිබ්බොත් මම නෙමෙයි කියලා ඒව මරණය බලාගෙන ඉන්න කෙනෙක් වෙනවා. මේ බලාගෙන ඉන්න කෙනා මැරෙන්නේ මැරෙන්න දෙයක් නැති වෙනවා. කෙනෙකුත් නැහැ නේද? ඔක තමයි ෆයිනල් ඔය ප්‍රැක්ටිසස් වල තියෙන දේ. දැන් මේක ප්‍රායෝගිකව පුළුවන්. ඔෆිස් ප්‍රශ්නයක් ආවත් වෙන ටෙන්ෂන් එකක් ආවත් එතන තමයි ටිකක් ඔබ්සර්ව් කරන්න ඕනේ. තමන්ගේ හිස් තැනක් තියෙන ඔළුවේ ඒක ටැප් කරගන්න ඕනේ. ඇත්ත කියලා තමන් කියලා ඇත්තරම තියෙන දේ. ඇත්තරම දෙයක් කොහෙවත් වෙන්න නෑ තමන් කියලා. ඒක අයිඩියා එකක්මයි හොල්මන් කරන්නේ. අපි අඩුම ගානේ සමාධියට එනකොටවත් මේ ඇඟේ මේ කාම ලෝකේ තියෙන ඒවා ටිකක් තේරෙනවා නිකන් වෙන කෙනෙක්ගේ වගේ. ඔබේ සමාධිය තමන්ට ඒකත් ඇත්තටම මේ වෙලාවට තියෙන. ඒක මගේ කියලා හිතන බලා යෝගිවරුන්ට ඉෂිවරුන්ට ගොඩක් ඒක තමයි දැනෙන්නේ මම කියලා. සියුම් මමක්. ඒ සියුම් ෆීලිං එකක් කෙනකොට සියුම් මමක් කියන්නේ. ෆීලිංස් නැති වෙනකොට මම නැති වෙලා යනවා. ඒ ෆීලිංගස් තියෙන තර තමයි සංඥා තියෙන සංකාර තියෙන ඔක්කොම තියෙනවා. ඒකට කියනවා පංච උපාදාන ස්කන්ධය. මේකට ඇලෙන එක තමයි ඇලෙන මෙරිමත් එක තමයි කියන්නේ ඇලීම තමයි. ඒ ඇලීමයි ඒකයි ඔක්කොම එකයි. ඇලීම නැති වෙනකොට ඒක කිසිම එක්සිස්ටන්ස් එකක් නැති වෙනවා. ඔෂිකෝ මම හිතේ. දෙවතුන සෑහෙන වෙලා හිටියා මටත් වඩා හිටියා මං හිතන්නේ. පැය 3කටත් ලං වෙනවා චුට්ටු චුට්ටු. මම පොඩි අදිෂ්ඨානයක් කරනවා පුළුවන් නම් බලන්න හෙට එළි වෙනකල්. කතා කරන්න නැතුව ඒක නිකන් නිෂ්කලංකව තියාගන්න මනසේ ඔළුවේ තැම්පත් වෙන්න දෙන්න. ආත්‍රියේ තව මොකක් හරි තමන්ට තව තව ආශිර්වාද. තමන්ට මොන හරි කරලා තියෙනවා නම් ඒක සෝමනාචයකට යම් ආශිර්වාදයක් කරනවා. මට කිසි දුකක් පීඩාවක් නැතුව මේ ජීවිතේ යොක්තමෙන් වහන්සේට ස්පර්ශයි. බලස අතසිසාවට වෙන්චකසත් වහන්සේ Therapy. Do I ask me? Be that feeling.
Last person there. Can you just stand up? Just the other one, last one. Can stand up, please. Just relax the body. Okay. Where's mine? You also, okay? Oh, I have three. This lady. How can you do it? Just stand up. Relax the body. Relax the body. You might have to use your flats now. Oh, boy. I've got really short hair. You're going to sit in the back of your book. Yes, on my head. Where did I do? I've got hair. She also is. She also gets to have a break. Have you got some braces? Relax the body. Huh? Okay. I've got a break. Yeah. Oh, me too. How? I think it's good for you to form one, isn't it? Yeah. Wait, it's over here. Just wait 5-10 minutes like this. Okay, close your eyes and wait. Should we just